السلام عليكم ورحمة الله وبركاته. ඔබ සැමට සාමය උදා වේවා. මහිතවත් සහෝදර සහෝදරියනි, බලංගොඩ මුස්ලිම් තරුණ සංවිධානය මගින් සංවිධානය කරන ලද සාමයක සාජීවන වැඩසටහන වෙනුවෙන් අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙම වැඩසටහනේ අරමුණ මුලින්ම මම එය පැහැදිලි කරන්නම්. අපි විවිධ ජාතියන් ජීවත් වෙන මේ රටේ සමගියත් ආ සහජීවනයත් ජීවත් විය යුතුයි. ඒකි සහජීවනය ගොඩ නගන්න විවිධ පාර්ශයන් විවිධ වැඩසටහන් දියත්ම කරනවා. නමුත් ශක්තිමත් සහජීවනයක් ගොඩ නැගිය හැකි වන්නේ අප එකිනෙක අවබෝධය ලැබන විට අපිට අනුන්ගේ අදහස් උදහස් වලට ගරු කරන්නට හැකියාව ලැබෙනවා. ඒ තුලින් තමයි ශක්තිමත් ජීවනයක් ගොඩනගගත හැකිවන්නේ. අද දිනේ අපේ වැඩසටහන තේමාව ලෙස අපි තෝරාගත්තේ ඉස්ලාම් පවසන මානව දයාව යන මාතෘකාවෙන් අපි මෙම වැඩසටහනේ පවත්වන්නේ මේ තේමාව සම්බන්ධයෙන් ඉස්ලාම් දරණ ස්ථාවරය පිළිබඳ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් හෝ වෙනත් යම් කාරණා සම්බන්ධව ඔබ සිතේ පවතින ගැටලු වලට පිළිතුරු සැපයීමටයි. ඒ සඳහා මා ගෞරවනීය ආරාධන කරනවා වාණිජවේදී නීතිවේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව අදාරණ රාසික් සහෝදරයාව. ඔබ සැමට සාමය උදා වේවා. මා හිතවත් සහෝදර සහෝදරියනි, වැඩිහිටියනි, දෙමාපියනි, ඉස්ලාම් පවසන මානව හිතවාදය යන තේමාව යටතේ කෙටි දේශනයක් හා පැනේට පිළිතුරු වැඩසටහනක් පැවැත්වීමට අපි අදහස් කරේ ශ්‍රී ලාංකේය ජනතාව වශයෙන් අපි බහු ආගමික බහු සංස්කෘතික ජීවන රටාවන් අනුගමනය කරන ජනතාවක් වශයෙන් අපි සියලු දෙනාම විවිධ සිරිත් විරිත් වලින් වෙන් වී බෙදී සිටින අවස්ථාවකදී අප සියලු දෙනා අතර අපගේ සිත් තුළ සැබෑ ශක්තිමත් සහජීවනයක් ගොඩනැගීම සඳහා වූ අවශ්‍ය කරන්නා වූ කාලවකවානුවක විවිධ කරුණු කාරණා නිසා මුස්ලිම් ජනතාව මුස්ලිම් නොවන ජනතාවත් සමග සහස්රයක කාලයක් පුරා පැවතගෙන ආ ඒ සමගිය සැබෑ සහජීවනය අද වර්තමානයේ වන විට ක්‍රමක්‍රමයෙන් හීන වෙමින් පවතින එක අපි දකිනවා. ඒට විවිධ හේතු සාධක මුස්ලිම් ජන සමාජය තුළම ජනිත වෙලයි තියෙනවයි කියන එක අපට ප්‍රතික්ෂේප කරන්නට බෑ. ඒ නිසා අපි හිතුවා මේ නැවතත් අර පැරණි සහස්රයක කාලයක් පුරා පැවති ශක්තිමත් සහජීවනය සැබෑ සහජීවනය ගොඩනැගීමට හැකි වාතාවරණයක් කොහොමද අපි පිහිටුවා ගන්නේ. ඒ සඳහා විවිධ ක්‍රමවේද විවිධ පාර්ශවයන් විසින් අනුගමනය කරනු ලබනවා. ලේ දන් දීමේ කඳවුරක් පැවැත්වුවා නම් ඒ ලේ ඥාතීන් වශයෙන් අපි සියලු දෙනාම ලේ පරිත්‍යාගයෙන් එකිනෙකාට සම්බන්ධ වෙමු කියලා අප අතර මතවාදයක් තිබෙනවා. එය ඇත්තටම පුණ්‍ය කටයුත්තක්. ඒ තුළින් ඇත්තටම සහජීවනයක් ගොඩනැගෙනවා. නමුත් තිබෙන කාරණාව ඒ ලේ දන් දීමේ කඳවුරු වැනි වැඩසටහන් කෙටි කාලීන වැඩසටහන් නිසා කිසියම් කාල සීමාවක් ගතවීමෙන් පස්සේ අපට ඒ සහජීවනයේ යථාර්ථය අමතක වෙන්නට පටන් ගන්නවා. ඒ වගේම අපි යම්කිසි සමාජ සත්කාරයක් සිද්ධ කරන ජාතියාගම් ભેදයෙන් තොරව සියලුම ශ්‍රී ලාංකිකයන් එකමවකගේ දුවදරුවන්සේ සලකා සහජීවනය වැඩසටහනක් වශයෙන් සත්කාර සේවයක් කරා නම් ඒ සත්කාරයට ඒ අවශ්‍ය අමුද්‍රව්‍ය එසේ නැත්නම් යම්කිසි ද්‍රව්‍යයක් ලබා ගන්නා පුද්ගලයන් ඒ ද්‍රව්‍ය භුක්ති විඳීමෙන් අනතුරව ඒ අදාළ සහජීවනයේ බැඳියාව නිම වෙන්නට පටන් ගන්නවා. ඒ වගේ වෙනත් විකල්ප ක්‍රම සහජීවනයේ ගොඩනැගීම සඳහා තිබෙනවා. සර්වාගමික සමුළුපවත්වල අපි සියලු දෙනාගේ ආගම්වල පූජකවරුන් ආගමික නායකවරුන් විද්වතුන් ගෙනල්ලා
දේශනා පවත්වලා ඒ දේශනා අරහා සහජීවනයේ ගොඩනැගීමට මග විවෘත කරගන්න පුළුවන් යම්කිසි ක්‍රමවේදයක් තිබෙනවා. නමුත් ඒ සියල්ලක්ම ඒ සර්වාගමික සමුළු වේදිකාවලට පමණක් සීමා වෙන එක අපි අතාර්ථවාදී ලෝකයේ තුල දකිනා දෙයක්. මීටත් වඩා වෙනස් ශක්තිමත් ස්ථීරසාර දිගුකාලීන ක්‍රියාපිළිවෙතක් සමාජගත වන්නට ඕන. එසේ සමාජගත වන්නට පුළුවන් ක්‍රියාපිළිවෙත කුමක්ද කියලා අපි කල්පනා කරලා බලනකොට අපි හිතුවා මෙවැනි මා කලින් සඳහන් කළ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරතුරදී ඊටත් වඩා වැදගත් ප්‍රමුඛ ස්ථානයක් ලබා දිය යුතු වැඩසටහනක් තමයි අපි එකිනෙකා ජාතීන් වශයෙන් අවබෝධ කරගත යුතුයි. දැනුම අවබෝධය ඉතාමත් වැදගත්. අවබෝධය ලැබෙන තාක්කල් තවත් ජාතිකයෙකුගේ ආගමිකයෙකුගේ සිරිත් විරිත් චාරිත්‍ර ඇදහිලි සියල්ලක්ම මා අවබෝධ කරගන්නා විට සමහර විට පුද්ගලිකව මට ඒවා නුරුස්සන්නට පුළුවන්. නමුත් ඒවා මම ඉවසා දරා ගැනීමට උත්සාහ කරනවා. හේතුව මට අවබෝධයක් තිබෙනවා. මේ කාරණාව සිද්ධ වෙන්නේ මේ නිසා. ඇතැම් විට ඉස්ලාම් දහම තුල තිබෙනා වූ යම් යම් වත්පිළිවෙත් ඇදහිලි යහපත් කටයුතු පුණ්‍ය කටයුතුසේ සලකන ක්‍රියාවන් ශ්‍රී ලාංකේය පරිසරය තුලදී සමහර විට අන්‍ය වන්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ආවේණික නොවන්නට පුළුවන්. ක්‍රිස්තියානි ආගම, ඉන්දු ආගම, බුද්ධ ආගම වෙනත් ආගම් සමග සසඳා බලනකොට ඉස්ලාම් දහම තුල පවතින ඇතැම් සිරිත් විරිත් අනෙකුත් ආගම් හා සසඳා බලන විට බොහෝ දුරට වෙනස්කම් පවතින තත්වයක් දකිනවා. එම නිසා චකිතයක් මතුවන්නට පුළුවන් මුස්ලිම් නොවන ජනතාව තුළ. ඇයි මේ මුස්ලිම් ජනතාව මේ කාරණාව සිද්ධ කරන්නේ? මේකට හේතුව මොකද්ද? එසේ කාරණාව නිවැරදිව නොදන්නා අවස්ථාවකදී වෛරයක්, කෝපයක්, ద్వේෂයක් ඇතැම් විට ඒ ජාතිවාදයක් බවටත් පරිවර්තනය වන තරමට යම්කිසි ප්‍රශ්නයක් ඇතිවෙනවා, ගැටලුවක් ඇතිවෙනවා. එසේනම් මුස්ලිම් ජනතාව වශයෙන් අපේ වගකීමක් තිබෙනවා. අපි දරන මතය මොකද්ද? අපේ ස්ථාවරය මොකද්ද? අපේ ප්‍රතිපත්තිය මොකද්ද? අපේ චාරිත්‍ර වාරිත්‍ර මොකද්ද? සමාජයේ සිද්ධ වෙන්නේ කුමක්ද? ඉස්ලාමීය පදනම් මූලාශ්‍රවල සඳහන් වෙන්නේ කුමක්ද? වර්තමානයේ මුස්ලිම් ජන සමාජයේ පරිවර්තනය කොහොමද සිද්ධ වෙලා තිබෙන්නේ? දේශපාලන නායකවරුන්ගේ ක්‍රියාකලාපය කොහොමද සිද්ධ වෙන්නේ? මේ සියල්ලක්ම මොකද්ද කියන ස්ථාවරය මධ්‍යස්තව පක්ෂපාතී නොවි, දේශපාලන පක්ෂයකට සීමා නොවි, ඉස්ලාමීය මූලාශ්‍රවල අනුසාරයෙන් පමණක් මහජනතාවට පැහැදිලි කරන වගකීමක් අප සතුව තිබෙනවා. මේ දැනුම අවබෝධයේ වර්ධනය වුණා නම් අප අතර පවතිනා වූ ඉඩස හුදෙක්ම වචනවලට සීමා නොවි සදා කාලෙටම ඒ ඉඩස තුරන් කරගත හැකි වාතාවරණයක් ගොඩනැගෙනවයි කියලා හිතලා තමයි මෙවැනි විවිධ තේමාවන් කාලීන මාතෘකාවන් තෝරාගෙන ඒ මාතෘකා යටතේ අපි සමාජයට යම්කිසි පණිවිඩයක් ලබා දීලා ඒ අනුව නැත්නම් ඒට පරිබාහිර යම් යම් සැක සංකා ප්‍රශ්න පවතිනවා නම් ඒවා අප වෙත යොමු කරලා ඇතැම් විට මුස්ලිම් ජන සමාජයේ පවතින යම්කිසි ක්‍රියාකලාපයක් වන්නට පුළුවන්. ඒවා අපට යොමු කරලා මේ කාරණාවේදී ඔබලා දරන ස්ථාවරයේ කුමක්ද කියන එක වටහා ගත්තා නම්, පැහැදිලි කරගත්තා නම් ඇතැම් විට අපටත් පුළුවන් වෙනවා අපේ සමාජයේ පවතින අඩුපාඩුකම් වැරදි ක්‍රියාකලාපයන් නිවැරදි කරගන්න. ඒ අනුව ජීවමාන සංශෝධනයක් සමාජය තුළ සිද්ධ වෙනවා. ඒ අනුව අහෝබෝධයෙන් යුතු සංශෝධනයක් සමාජය තුළ සිද්ධ වෙනවා. අපටත් වැටහීමක් ඇති වෙනවා. ඒ සදා කාලයටම ශක්තිමත් සහජීවනයක් ගොඩනගාවි කියන ඒ විශ්වාසයෙන් තමයි අපි මෙම වැඩසටහන පවත්වන්නේ. මේකයි අපේ එකම පරම අරමුණ. වෙන කිසිදු යටි අරමුණක් මෙම වැඩසටහන පිටුපස නැහැ. දැන් අපේ තේමාව වෙලා තිබෙන්නේ ඉස්ලාම් පවසන මානව හිතවාදය. මෙම තේමාව තෝරා ගැනීමටත් හේතුවක් තිබෙනවා. අද වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වන මුස්ලිම් නොවන ජනතාවක් තුළ පවතින සැකයක් තමයි ඉස්ලාම් දහම මානව හිතවාදයට එරෙහිව කටයුතු කරන නිසාද මුස්ලිම් ජන සමාජයේ මේ ආකාරයට ක්‍රියා කරන්නේ. හැම මුස්ලිම් කෙනාම බැලුවම මේකයි වෙන්නේ. එක ගමක ගත්තත් එහෙමයි, පළාතකට ගත්තත් එහෙමයි, සමස්ත රටේම ගත්තත් මෙහෙමයි. එතකොට මුස්ලිම් ජනතාව මෙහෙම සිටිනවා නම්, මෙහෙම ඇසිරෙනවා නම් මේකට මගපාදා තිබෙන්නේ ඉස්ලාම් ධර්මයේද? නැත්නම් සුද්ධ වූ කුර්ආනයේ මගපාදා තිබෙනවද? නැත්නම් නබිනායකතුමාණන්ගේ මග පෙන්වීම මගපාදා තිබෙනවද? අපි සියලු දෙනාම තරයේම හෙලා දකින ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාම ඛේදජනක සිදුවීමක් තමයි පාස්කු ප්‍රහාරය.
ඉස්ලාම් දහම සම්පූර්ණයෙන්ම මානව හිතවාදයට පටහැනි ධර්මයක් කියන මතය මුස්ලිම් නොවන ජනතාව අතර ගොඩනගන්න එම පාස්කු ප්‍රහාරයේ හේතුවක් වුණා. ඒ සිද්ධ කරේ මුස්ලිම් ජන සමාජයේ පාර්ශවයක් විසින්. ඒ මුස්ලිම් ජන සමාජයේ විසින් ඔවුන්ව කොන් කර තැබුවත්, ඔවුන්ව ප්‍රතික්ෂේප කරනු ලැබුවත්, ඔවුන්ව සම්පූර්ණයෙන්ම ඉස්ලාම් දහමට පටහැනි පිරිසක් කියලා ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළත් යම්කිසි සිද්ධියක් සිද්ධ වුණා එම රට තුල. එල්ටීටී සංවිධානයේ वेलुपिले प्रभागरन मेरटट विरुद्ध अवियायुध सन्नद्ध वेन अवस्था वेदी मुस्लिम जनता वसेन अपि सिंगल महाजात्यात्समग अपि सिटगत्त श्रीलंकाव वेनम राज्यक वसेन वेन नोकलयुतु एकेन स्थावरे अपि सिटिया उत्तरु नगिनैर पलाते एकाबद्ध नोकलयुतु एकेन स्थावरे मत अपि हिटिया महाजनता वसेन देशपालत्यां पिलिबंद मम कथा करे नै महाजनता वसेन अपि हिटिया नमुत् ए अवस्था वेदी अपि प्रकाश करा अपि कवदावत् सहस्रेक कालयक जीवत्तुनु मुस्लिम जनता वन अपिकावदावत श्रीलंकावे एकदु अवस्थाकवत मे मौबिमट विरुद्ध अपि अवियायुध सन्नद्ध उने ने मे रट वेनुवेन अपि परित्यागयन सिदु करला तिबेनवा मे रट वेनुवेन अपे देशपालन नायकवरु विविध अवस्थावलदी तीर्णात्मक अवस्थावलदी तीर्णात्मक वेदगत तीन्दु तीर्ण अरगेन तिबेनवायि कियन कारणाव अपि ममत्वयेन प्रकाश करमिन सिटिया नमुत ए सियल्लक्टम तिततबुवा पास्कु प्रहारे දැන් එවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධිය අපට ප්‍රකාශ කරන්නට බැරි අවස්ථාවක් අපේ සමාජයේම ඇතැම් ප්‍රතික්ෂේප කරන ලද පිරිස් විසින් සිදු කරලා තිබෙනවා. නමුත් ඉස්ලාමයට හේතුවක්ද කියලා බැලුවා නම් කිසිසේත්ම ඉස්ලාමයට හේතුවක් වන්නට බෑ. ඉස්ලාම් ධර්ම ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර ගණයේ ප්‍රබල ධර්මයක්. අද ලෝකයේ දෙවන ආගම වශයෙන් ප්‍රබල ආගම්වල දෙවන ස්ථානයට පසුවන්නේ ඉස්ලාම් ධර්ම ජනගහණය ඇති. ක්‍රිස්තියානි ජනතාව පළමු ස්ථානයේ දරනවා. ඒ අනුව ලෝකයේ අතිවිශාල ජන සංඛ්‍යාවක් ඉස්ලාම් දහම අනුගමනය කරන තත්වයක් තිබෙනවා. ඒ සියලුම රටවල් වල ඉන්න ජනතාව ප්‍රචණ්ඩකාරීව හෝ අන්තවාදීව හෝ ත්‍රස්තවාදීව හෝ තමන් ජීවත් වන රටට විරුද්ධව කටයුතු කරන පිරිසක් වශයෙන් ජීවත් වෙනවද කියලා විමර්ශනය කරලා බැලුවා නම් එහෙම ජීවත් වෙන්නේ නැහැ. නමුත් සුළු පිරිසක් වර්තමානයේ එසේ ජීවත් වෙනවා. විවිධ ත්‍රස්ත කණ්ඩායම් වල නම් භාවිතා කරමින් तमंगे पुद्गलिक न्यायपात्र मुदुन पमुनवागेनीम संदहा ओहुन कटेतु करनवा एनिसा नोहेकुत प्रचंडकारी सिदुवीम लोके जात्यांतर तले सिद्धवेमिन पवतिनवा इस्लाम नमी अल्लाहु अक्बर कीला अपी अराबी पदे अपे सवन्वलत योमुने पल्लिये कैगहनवा कीला उदे पांद्र पल्लिये कैगहनवा अल्लाहु अक्बर कीला ए कैगहिल्ला अपी प्रतिक्षेप करे ने एक कैगहिल्ला कीला किव्वा नमुत एक अपी पिलिकुल करे ने एक अपि अनुमत करा इनसाने दें सहस्रेक कालयक जीवत्तुन मुस्लिम जनता वागम अदहमिन जीवत्तुने नमुत ए अल्लाहु अक्बर केन पाटेम तबागेन मुस्लिम नोन जातिके अंगे बेली कपला ओहुंगे जीवित परदुवट तबला मुस्लिम नोन जातिके अंगे जीवित केलिसेल्लमट अरगेन समूल मिनिस गातन सिद्धवेन कोट मुस्लिम नोन जनतावट यम्किसी सकयक कुकुसक चकितयक मतुवनवामयि एक काटत् वलक्वन्नट बै ए पाटेम निमेतनत् ऐहिन्नि एतनदि मिनिस् घातनयक् सिद्ध वेनवनि जात्यांतर तले मेतनदि पल्लि अल्लाहु अक्बर् कियला कहगानवनि यम्किसि सम्बन्धतावयक् तिबेनवद मे देक अतर कियला सकयक् मतुवेनकोट अन्न ए मनसिन् अपि तुरन् वेन्नट पटन् गन्नवा अपे अपातर इडसक् मतुवेनवा नमुत् इस्लाम् तुल एवेनि देयक् पवसा नहै कियन एक मा इता वगकीमेन् प्रकाश कर सिट्नवा मा पवसन देपवा मागे पुद्गलिक मतिमतांतर वलट अणुव ओबे एवाट अवुंकांदिय युतुय किया हो एवा तरेम पिलिगत युतुय किया मा प्रकाश करन्ने नै इस्लाम धर्म पिलिबंद यम्किसि स्थावरयक मा पवसनवा नम् शुद्ध वु कुर्आने अनुसारेन मम ए दे पवसनवाद किला ओब विमर्शनय कर बलन्न शुद्ध वु कुर्आने पस्वन परिच्छेदे 32 वन वकिये एक मिनिसेकु जीवत करवन्ना मुलु मानव संहतियम जीवत करवु पुद्गलयक बंदुय किला शुद्ध वु कुर्आने पवसनवा एक मिनिसेकुव घातने करन पुद्गलया मुलु मानव संहतियम घातने करपु पुद्गलयकुट समानय किला परिशुद्ध वल कुर्आने पवसनवा पस्वन परिच्छेदे 32 वन वकिय एयिन अदास वेन्ने मोकद्द इस्लाम दाम वर्तमाने मुस्लिम वरेक मुस्लिम नोवन जातिकेक हो मुस्लिम जातिकेक हो यम किसी अन्य पुद्गलयकुगे तमा नोवन तवत् पुद्गलयकुगे जीवितयक उदुरा गत्ता नम ए पुद्गलया संपूर्णेम लोके जीवत्वन सियलूम मनुष्यन घातने कल वरदकट पापेकट नतुवेनवाई किला इस्लाम धर्म पवसा तिबेनवा वर्तमाने लोके कोटि अटसियक जनतावक लोके जीवत्वेनवा नम
ඒ කෝටි 800ක ජනතාවක් ඝාතනය කරපු පාප කර්මයක් උසලන්නට සිද්ධ වෙයි මුස්ලිම්වරයෙක් තවත් මුස්ලිම්වරයෙකුගේ හෝ මුස්ලිම් නොවන පුද්ගලයෙකුගේ හෝ ජීවිතයක් ඝාතනය කරා නම් මෙයි ඉස්ලාමීය ස්ථාවරය එක මරණයක් වෙනුවෙන් මිනිස් ඝාතනයක් වෙනුවෙන් 800 කෝටි මිනිස් ඝාතනයක් සිද්ධ කළ පාප කර්මයකට අපායේදී දඬුවම් විඳින්නට සිද්ධ වෙයි කියන මතය ශුද්ධ වූ කුර්ආනයේ පවසනවා නම් ශුද්ධ වූ කුර්ආනයේ මීටත් වඩා ඉහළින් මීටත් වඩා ප්‍රශස්ත මට්ටමින් මානව දයාවක් ප්‍රකාශ කරන්නට බෑ මිනිස් ඝාතනයක් සිද්ධ කිරීමේ භයානකකම පවසන්නට බෑ ඉස්ලාම් පවසා තිබෙනවා නමුත් මුස්ලිම් ජනතාව අතර යම් කිසි පාර්ශවයක් අහිංසක අසරණ සිවිල් ජනතාවගේ ජීවිත උදුරා ගන්නවා නම් ඒ ඔහුගේ පුද්ගලික න්‍යායපත්‍රයක් යම් කිසි දේශපාලන න්‍යායපත්‍රයක් වන්නට පුළුවන් ඒ දේශීය වශයෙන් ක්‍රියාත්මක වන්නට පුළුවන් ඒ ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන්නට පුළුවන් ඒ ධන දේපල ආරම්භය සිද්ධ වන්නට පුළුවන් ඒ මුදල් හම්බ කිරීමේ බඩගෝස්තරයේ පදනම් මත සිද්ධ වන්නට පුළුවන් නමුත් ඉස්ලාම් දහම මත සිද්ධ වුණාද කියලා ඇහුවනම් ඒ ප්‍රශ්නයට ඍජුවම එක එල්ලේම ලබා දෙන පිළිතුර තමයි ඉස්ලාමයට සම්පූර්ණයෙන්ම පටහැනි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ව අපි වක්තෘවරයාණන් වශයෙන් පිළිගන්නවා අවසාන වක්තෘවරයාණන් ඉස්ලාම් දහම තුල අවසාන වක්තෘවරයාණන් වශයෙන් පිළිගන්නවා නබිනායක තුමාණන් ලෝකේ ජීවතුණු කාලයේ පුරාවටම යුද්ධ සටන් සිද්ධ කරලා මිනිස් ඝාතන සිද්ධ කරමින් සිටි කෙනෙක්ද මේකට සරලවම අපට ලබා දෙන්න පුළුවන් පිළිතුරක් තමයි නබිනායක තුමාණන් වසර 23ක කාලයක් වක්තෘවරයෙක් වශයෙන් ජීවත් වුණා ඒ ජීවතුණු කාලයේ තුලදී වසර 13ක කාලයක් එතුමාණන් රාජ්‍ය පාලන බලයක් නොමැතිව තමයි ජීවත් වුනේ ඒ රාජ්‍ය පාලන බලය නොමැතිව ජීවතුණු කාල වකවානුවේදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට විවිධ කෙනෙහිලිකම් විවිධ දුප්කම් කොටළු වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා නමුත් ඒ කිසිදු අවස්ථාවකදී නබිනායක තුමාණන් මුස්ලිම් නොවන ජාතිකයන්ට පෙරලා පහර දෙන්න කියලා කිසිදු තැනක අනකරේ නැහැ එතුමාණන්ගේ ජීවිතයේ වක්තෘ කාලය තුලදී අවසාන භාගයේදී වසර 10ක කාලයක් පමණ රාජ්‍ය පාලන බලයක් සහිත රාජ්‍ය නායකවරයෙක් වශයෙන් එතුමාණන් පත් වෙනවා ඒ අවස්ථාවේදී පවා නබිනායක තුමාණන් මුස්ලිම් නොවන ජනතාවට ඉස්ලාමීය රාජ්‍ය තුල ජීවත් වීමට අවසර නැහැ කියලා මුස්ලිම් නොවන සුළු ජාතීන්ව එතුමාණන්ගේ රාජ්‍ය පාලනයෙන් බැහැර කළේ නැහැ එතුමාණන් අවස්ථාව ලබා දුන්නා සුළු ජාතිකයන් වශයෙන් මුස්ලිම් නොවන යුදෙව් ජාතිකයන් මුස්ලිම් නොවන ක්‍රිස්තියානි ජාතිකයන් මුස්ලිම් නොවන ප්‍රතිමා දහන ජනතාව තම රාජ්‍ය පාලන බලය යටතේ ජීවත් වෙන සම්පූර්ණ අවස්ථාව ලබා දී තිබුණා මේ නබිනායක තුමාණන්ගේ චරිතවත් ජීවිතයේ පිළිබඳව අධ්‍යයනය කරන ඕනෑම කෙනෙකුට සරලවම පහසුවෙන්ම වටහා ගත හැකි කරුණක් මේ මා අමුතුවෙන් ප්‍රකාශ කරන දෙයක් නෙවෙයි ඉස්ලාම් මෙවැනි වපසරියක් තුල තමයි ඉස්ලාම් මහජනතාවට ඉස්ලාමීය දහම් පණිවිඩය ලබා දුන්නේ ඉස්ලාම් දහම කඩුවෙන් අසිපතකින් පතුරවනු ලැබූ ධර්මයක් නොවේ අසිපතකින් පතුරවනු ලැබුවා නම් ඉස්ලාම් දහම තුලට මෙතරම් ජනකායක් එකතු වන්නට බෑ සරලම තාර්කික උදාහරණයක් මා පවසන්නම් මුස්ලිම්වරයෙක් වශයෙන් මා පත් වෙනවා නම් නාම මාත්‍රික මුස්ලිම්වරයෙක් වශයෙන් මට ජීවත් වන්නට බෑ මගේ නම මම මුස්ලිම් බවට පරිවර්තනය කර ගැනීම තුලින් ਸਰව බලධාරී දෙවියන් හමුවේ මම මුස්ලිම්වරයෙක් බවට පත්වන්නේ නැහැ. මුස්ලිම් කියන වචනේ පරිසමාප්ත අර්ථය තමයි අවනතවන්න. දෙවියන්ට අවනතවන්න. දෙවියන්ට අවනතවන්නයි කියන්නේ මේ ලෞකික ජීවිතය දෙවියන්ගේ එකම දෙවියන්ගේ කැමැත්තට අනුව ජීවත් විය යුතුයි. අපේ විවාහය දික්කසාදයේ ආර්ථික සම්බන්ධතාවයන් අපගේ කුටුම්බ පාලනයන් දේශපාලන සියලු කටයුතු සිද්ධ විය යුත්තේ ਸਰව බලධාරී දෙවියන් වන අල්ලාගේ කැමැත්ත මත කියලා කුර්ආනයේ අපට මඟ පෙන්වා දී තිබෙනවා. අපේ සිවිල් කටයුතු, අපගේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ දේශපාලන කටයුතු සියල්ලක්ම සිද්ධ වී සමාජීය වශයෙන් සිදු කරනු ලබන කටයුතු, ආධ්‍යාත්මික වශයෙන් සිදු කරනු ලබන කටයුතු සියල්ලක්ම ਸਰව බලධාරී දෙවියන්ගේ කැමැත්තට අනුව සිද්ධ විය යුතුයි කියලා ඉස්ලාම් දහම මඟ පෙන්වා දී තිබෙනවා. එසේනම් අපි ආහාර අනුභව කරනකොට පවා අපට යම්කිසි පිළිවෙලක් තිබෙනවා. අපි දකුණත තමයි යොදා ගන්න ඕන අපට වම් මත ආහාර පාන සඳහා යොදා ගැනීමට තහනමක් තිබෙනවා අප ආහාර පාන අනුභව කරනකොට ਸਰව බලධාරී දෙවියන්ගේ නාමයෙන් කියලා උස්රල තමයි අපි ආහාර පාන අනුභව කරන්න ඕන අපි ආහාර පාන අනුභව කරනකොට අනුභව කළ යුතු ආහාර අනුභව නොකළ යුතු ආහාර කියලා ප්‍රභේද දෙකක් තිබෙනවා ඒ අනුභව නොකළ යුතු ආහාර අපි අනුභව කරා නම් අපගේ ආධ්‍යාත්මික ජීවිතයට බලපාන යම් යම් සිද්ධීන් පිළිබඳව වාර්තා වෙනවා මේ සියල්ලක්ම අපි අනුගමනය කරන්න ඕන මේ කිසිවක් අනුගමනය කරන්නේ නැහැයි කියලා
पुद्गले नाममात्रिक मुस्लिम वरेक उनानम ओहु सर्व बलधारी देवियांगे दृष्टिकोणेन मुस्लिम वरेक नोवे एसेनम इस्लाम असिपतकिन पतुरोनु लबुवानम ए मुस्लिम नोन केना बलहत्कारेन इस्लाम दहम तुलट केंदवागनु लबुवानम बलहत्कारेन केंदवनु लबुपु केनेक ओहुगे पुद्गलिक जीविते मे कटयुतु क्रियात्मक करन्ने नै एसेनम ए पुद्गलया मुस्लिम वरेक बवट सर्व बलधारी देवियांगे दृष्टिकोणेन पत्वन्ने नै එසේනම් බලහත්කාරයෙන් කෙනෙක් වූ මුස්ලිම් වරයෙක් බවට පරිවර්තනය කිරීමෙන් කිසිදු පළක් නැහැ. මුස්ලිම් ජනතාව 800 කෝටියක් අද ලෝකේ ජීවත් වන ජනකාය තුල කෝටි 200කට ආසන්න ජනකායක් මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා නම් ඒ කෝටි 200 බලහත්කාරයෙන් ඉස්ලාම් අනුගමනය කරන පිරිස නොවේ. එනිසා අසිපතකින් ඉස්ලාම් පතුරවනු ලැබුවේ නැහැ. ඉන්දියාවේ වසර 800ක කාලයක් ඉස්ලාමීය අධිරාජ්‍යයක් පැවතුණා. ए अवस्थावेदी हिंदू जाति के अंगे ए आगम संपूर्ण तुरान करला इंदिया भारत देश इस्लामी अनसक तुलट नतुकर गत्ते ने इंदिया मुस्लिम लटक बवट परिवर्तने उने ने मुस्लिम राज्य नायक वरु इंदिया वसर अटसियक पालने करा नमुत इंदिया मुस्लिम लटक बवट परिवर्तने उने ने मितने यम किसी प्रायोगिक सिद्धुई मक तिबेनवा अप कल्पना कर बेलिये तु यम किसी कारण वक तिबेनवा මේ ඉස්ලාම් පවසාති වෙන්නේ ඉස්ලාම් තවත් කෙනෙකුගේ ආගමික නිදහසට බාධා පමුණුවන්නේ නැහැ කියන එක තමයි පළමු වන මානව දයාව. නබි නායක තුමාණන් වරක් ගමන් කරන අවස්ථාවේදී මුස්ලිම් නොවන ජාතිකෙක් නබි නායක තුමාණන් වෙතට පැමිණෙනවා. නබි නායක තුමාණන් කියන්නේ ජනාධිපතිවරයෙක් බවට පත් වුණාට පස්සේ අපේ රටේ ජනාධිපතිවරුන්ට තියෙන බලතල මොකද්ද කියලා දන්නවනේ. ඔවුන් විශ්‍රාම යන අවස්ථාවේදී ඔවුන්ට ලබා දෙන්න ඕන වරප්‍රසාද වරදාන මොනවද කියලා දන්නවනේ. මොනතරම් අධිරාජ්‍යවාදී පාලකයන් වශයෙන් ඈත කාලීන ජනාධිපතිවරු හිටියද කියන එක අපිට දන්නවනේ. විධායක බලතලයේ නැති කරනවා කියලාම දේශපාලන බලය ලබාගෙන කවදාවත් විධායක බලය නැති කරන්න නැති ජනාධිපතිවරු ගැන අපි දන්නවනේ. නබි නායක තුමාණන් ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ ලෝකයේ 3න් 1ක භූමි භාගයක රාජ්‍ය පාලකෙක් නායකවරයෙක් අධිරාජ්‍යයක නායකවරයෙක් සාමාන්‍යයෙන් ගමන් කරමින් ඉන්න අවස්ථාවේදී මුස්ලිම් නොවන ජාතිකෙක් පැමිණ නබිනායක තුමාණන්ගේ ඉහළ උඩුකය එතුමාණන් පැලඳ සිටි සලුවක් හිර කරමින් ඒ සලුවෙන් ගෙල හිර කරමින් නබිනායක තුමාණන්ව තර්ජනය කරා. මොනවාද තර්ජ මුස්ලිම් නොවන ජාතිකෙක්. අද වර්තමානයේ ජනාධිපතිවරු පාරේ ගමන් කරනකොට අපි රථ වාහන කොච්චර තදබදයක් තිබුණොත් ඇම්බියුලන්ස් එකට ගිලන් රථයකට ඉඩකඩ සරසනවා වගේ අපේ රාජ්‍ය නායකවරුන්ට මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට අපි ඉඩ දෙන්න ඕන. ඒකයි රටේ පවතින තත්ත්වය. මානව නීති ප්‍රජාතන්ත්‍රවාදී නීති පාර්ලිමේන්තු විධායක ව්‍යවස්ථාදායකය ගැන සියල්ලක්ම කතා කරන කතිකාවන කාලවකවානුවේ ජාත්‍යන්තර ප්‍රඥප්ති මානව හිමිකම් වෙනුවෙන් ගොඩනගාගෙන තිබෙන කාලවකවානුවේ ජනාධිපතිවරයාට අපි වහලුන් වශයෙන් සිටින්න ඕන රතවාහ තදබද සම්බන්ධයෙන් එතුමාණන්ව ගෙල සිර කරලා අහනවා ඔබ සතුව තිබෙන ධන දේපල මට ලබා දෙන්න ඕන. මොනවාද ධන දේපල? නබිනායක තුමාණන්ට ධන දේපලක් තිබුණේ නැහැ. එතුමාණන්ව ගැන සඳහන් වෙනවා එතුමාණන්ගේ ජීවිතය ගැන. එතුමාණන්ගේ නිවසේ මාස 3කට අකණ්ඩව ලිප මොලවනු ලබන්නේ නැහැ. ලිප මොලවනු ලැබුවත් දින 3කට අකණ්ඩව ලිප මොලවනු ලබන්නේ නැහැ. ඉතාමත් දරිද්‍රතාවෙන් පහළම මට්ටමක ජීවත් වුණු රාජ්‍ය නායකයෙක්. වක්තෘභාවයේ ලැබනකොට එම සමාජයේ හිටපු ධනපතියෙක් වක්තෘභාවයට පස්සේ දරිද්‍රතා මායිමටත් ඉතාමත් පහලින් හිටපු කෙනෙකු බවට පත් වෙනවා. අහනවා රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබෙන ධන දේපල දෙන්න කියලා. ඉස්ලාමීය රාජ්‍ය භාණ්ඩාගාරයේ ධන දේපල ඉල්ලනවා. නබිනායක තුමාණන් පවසනවා මම ඔබට ලබා දෙන්නම් මුලින් මාගේ ගෙල සිර කර තිබෙන එක අතහරින්න ලිහිල් කරන්න. නැවත ඒ පුද්ගලයා පවසනවා මට ලබා දෙන්න. නබිනායක තුමාණන් මම ලබා දෙන්නම් අනිවාර්යෙන් මාගේ ගෙල සිර කිරීම නවත්වන්න. නබිනායක තුමාණන් ඔහුව ඉඩාරින්න. ඔහුගේ ඉල්ලීමට සවන් දෙන්න. ඔහු ඉල්ලා සිටන දේ සෑහෙන ප්‍රමාණයක් ලබා දෙන්න කියලා නබිනායකතුමාණන් වහාම අණ කරලා නබිනායකතුමාණන් කියනවා මුස්ලිම් නොවන ජාතිකයන්ට රාජ්‍ය භාණ්ඩාගාරෙන් අතිවිශාල ධන සම්භාරයක් ලබා දුන්නා කතරම් දුරට පවසනවාද නම් අතිවිශාල එළුවන් ප්‍රමාණයක් ලබා දුන්නා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ කපොල්ලක් පිරෙන තරමට එළුවන් ලබා දුන්නා කියලා තර්ජනය කරලා ගර්ජනය කරලා ඉල්ලුවේ නබිනායකතුමාණන්ගේ පුද්ගලික දේපල නොවේ. දරිද්‍රතාවෙන් පෙළුණු ජන කොට්ටාසයක නියෝජිතයෙක් තම ජනතාව වෙනුවෙන් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටියා. නබිනායකතුමා මුස්ලිම්ද මුස්ලිම් නොවන කෙනාද කියලා බැලුවේ නැහැ. ඉල්ලා සිටන පුද්ගලයාට අපි ලබා දිය යුතුයි.
मागे राज्य पालने तुले पुरवेश्यन वसें जीवत्वन मुस्लिम नोड जनता वटात राज्य बांडागारे ऐतिहासिकम तिबेनवा कियला प्रकाशयट पत् करा मेन्न मानवहितवादी नबी नायकतुमानन वर इंदगेन सिटिन अवस्थावेदी नबी मित्रवरु समग युदेव जातिकेयकुगे मलकंदक ओसवागेन यनु लबनवा नबी नायकतुमानन वहाम नगिटला आचार करा नगिट सिटगत्ता नबी मित्रवरु वानो नबी नायकतुमाननी ए अन्ने युदेव जातिकेयगे मलकंदक उबतुमान ऐ नगिट आचार करान्ने ऐ नगिट गौरवेट पात्र करान्ने किला नबी नायकतुमान एकम दे अहुवे एयत् जीवयक् नोवेद आत्मयक् नोवेद मे लोके जीवत्तुनु जीवयक् नोवेद प्रतिपत्ति मे वसेन अपि संपूर्णेम परस्पर विरोधी प्रतिपत्तियक इन्ने नमुत् मानवया वसेन अपि सियलु देनाम एकम तले इन्ने मे दे प्रकाश करा नबी नायकतुमान लंग जीवत्तुना युदेव जातिक मेहकरुवे वेड करा वसर दायकट आसन्न कालयक नबी नायकतुमान लंग मुस्लिम जातिके मेहकारकम वसेन सेवे करा वगेम तवत् युदेव जातिके कुत्सुलु कालयक सेवे यदुना ए युदेव जातिकेया मरणासन्न मोहतट पत्वेन अवस्थावेदी नबी नायकतुमान ए युदेव जातिकेयागे निवसट गिया गीला अहनवा मुकद्दोबे तत्वे किला विमसल बलला नबी नायकतुमान अवसान वसेन तमन गेनापु ए धार्मिक पणिविडे लबा देनवा मे धार्मिक सत्य पणिविडे ओब पिलिगन्न ओबट परलोवेदी जयग्रहणय करन्न पुलुवन् किला वहामे युदेव जातिकेयागे पिया सामान्य युदेव जातिकयन् कियन्ने ऐत अतीते तीन ए इतिहासे मुस्लिम जनतावत् समग अतिशयिन्म वैरीयव कटयुतु करपु जन कोट्टासयक अप रटतुल युदेव जातिकयन् नोमति निसा उन् गेन अपि दन्ने नै नमुत् ए युदेव मेहकरुवागे पिया वहाम तम पुतनुवंट अणकरणवा मुहम्मद पवसन देट अवनतवन्न किला एतुमा पिलिगत्तेन ए पुद्गलया पिलिगत्तेन युदेव जातिकया नमुत् मुहम्मद तुमा कियन दे ओवा पिलिगन्न किला लमयट गिनु तेरुम गत्ता ए यथार्थवादय इस्लाम दहम तुलत् कुर्वाणे वैकियाक तिबेनवा अपट तिबेनवा अनिवार्य युतुकम पहक अपि देवियन पमनक नमदी युतुई देवियन नोवन किसीवक नोनमदी युतुई किला एक प्रतिपत्तियाक तिबेनवा अपि देवियन्ट याचना कल युतुई किला सलाते किला देयाक तिबेनवा ईलंगट नोंबी काले अपि उपवासे रखिनो नोंबी काले रामसान काले उपवासे रखिनो ईलंगट अपट ज़कातेय किला हज्जी किला युतुकम देकाक तिबेनवा हज्जी काले तमा अपि दैन इन्ने मक्का मे कट्टिय रस वेला इन्नवा मे अवस्थावलदी ज़कातेय किला एकक ज़कातेय कियन्ने धनवतुंगे देपलेन ओहुन धनवतुन यम किसी सीमावकट इहलिने देपल पवतिनवनं ओहुन सत्व पवतिन समस्त देपलेन सियट देका मारक बद्दक रजयट गेविय युतुय अभी सीएट अतली आदाय बद्दक दाण निशाने कौरद गेवन तेरियट कौरद गिणुम देखा तीरवाने अमतनम बधु गिणुमाई बधु नवन गिणुमाई बधु आदाय बधु दीपार्थमेंट तो गिणुमे अत गिणु ये आदाय दीपार बधु दीपार्थमेंट इन निलदारी वरुट दंडो बल आप गणम पेन नवाने की ऐमदेन मम रुपये सीआ कंब कर अतलिया रजेट गेवंड की वम सीएट पनाकट आसन प्रमाण अग्नि कौरुद गेवाण अंतिम समस्त वसैन बल्न कोट रजे बधु आदाय सीएट दायाको तेकतुला समस्त अतलेकिया प्रतिशतात्मक विशाल समस्त आदाय बधु अयकिरी मेन सीएट दायाको सपीरला ऐ निकरुणे बधु वेडिकरण सीएट देकामारे देकामार रुपयाल सीएट रुपयाल सीएट अणुहता मारक मट मट ऐति देकामारक रजे रुपयाल देकामारक रुपयाल सीए कि प्रश्न याक नहीं मेमणि सकात केल अर मुदलाक तिबुना मे सकात के अनिवार्य मुस्लिम जनता मुस्लिम जनता वगे दैनिक ओहंगे जीवित उन् इटुकल युतु इतुकली नेका नमूत ए सकात अर मुदल वेदम करण पिरीस कौद किल शुद्ध कुर्वाणे संधान कर ए पिरीस अतर मुस्लिम नोवन जाति के पिरीसक वसेन संधान नो अनिवार्य ए सकात अर मुदल रेस्करण मुस्लिम जनता वगे एक वेदम कलयुत कंडायम अटक सिटिनवा ए अटेन एक कंडायमक वल मुअल्लफतुल कुलूब सित आकर्षणीय करनु लबियतु अय इस्लाम दा मुस्लिम जनता समग लिंगत्व कटयतु करनु लिंगत्व कटयतु करन नति कनेक्ट सल्ली दुन मगे सल्ली दिला मा अरवंड दनोद गिलाई लिंगत्व किट्टुव असल वसियन वसेन जीवत्वेन अवस्थावेदी ओहुंगे अंग हिंगकम अडुपाडुकम नतिबेरिकम दुर्वलतावन सियल्लकम अपि दन सिटन विट अपि पमनक संपूर्णेम कुसवल पुरवागेन जीवत्वेंड बैरी निसा एवनी समीपव कटयुतु करन अपत्समग सुहदव कटयुतु करन पिरिसट एक कोटसक लबा दिय युतुई किला इस्लाम दाम पावसनवा एक कोटसक कियन्ने अटेन एकक नेमेई मा सत्व ज़कात अरमुदल रुपियल लक्षयक तिबेनवा नम् ए कंडायम अटेन एक कोटसक मुस्लिम नोवन जनताव निसा
මුස්ලිම් නොවන ජනතාවකෙන් එක පුද්ගලයෙක්ව තෝරාගෙන ඒ රුපියල් ලක්ෂයම මට ලබා දෙන්න පුළුවන්. මීටත් වඩා අපි ගවේෂණය කරපු මානව දයාවක් නැහැ. කිසිදු ආගමක තම ජනතාවට අනිවාර්ය කරපු යම ජනතාවගෙන් තම ආගමිකයන්ගෙන් අය කරනු ලබන මුදල් වලින් වෙනත් ආගමිකයෙකුට ලබා දිය යුතුයි කියලා අනිවාර්ය නියම කරලා නැහැ. පොදුවේ කියනවා ඕනම කෙනෙක්ට මිනිස්යන් වශයෙන් කටයුතු කරන්න දන් පින්කම් කරන්න කියලා කියනවා. අනිවාර්යෙන් රැස් කරලා අනිවාර්යම දිය යුතුයි කියලා සඳහන් වෙලා නැහැ. ඉස්ලාම් මේකයි පවසා තිබෙන්නේ. නමුත් අපේ සමාජයේ විපර්යාසයන් තිබෙනවා. මේකට හේතුව විශේෂයෙන්ම දේශපාලන නායකවරු. ඒ දේශපාලඥවරුන්ගේ ක්‍රියාකලාප. වේලුපිල්ලේ ප්‍රභාකරන් යාපනයේ ප්‍රමුඛව ශ්‍රී ලංකාවේ ඉතා විශාල භූමි භාගයක් වෙනම ස්වයං පාලනයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටින අවස්ථාවකදී ඊළාම් රාජ්‍යයක් බවට පත් කරන්න කියලා ඉල්ලීම් කරනකොට මුස්ලිම් ජනතාව අතර සමහර දේශපාලන නායකවරු නැගිටලා කිව්වා අපිටත් පරිපාලන දිස්ත්‍රික්ක ඕන කියලා. ප්‍රභාකරන්ටත් මලපැන්න සාමාන්‍ය ජන විවාහයෙන් පවසනවා. අපි මෙච්චර අරගල පවත්තලා අවුරුදු ගාණක් මේවා ප්‍රකාශ කරලා දේශපාලන නායකවරුන් බිහි කරලා නියෝජිතයන්ව පත් කරලා රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතු කරලා ජාත්‍යන්තර සබඳතා ගොඩනගාගෙන අපි මේ ඉල්ලීමක් ඉදිරිපත් කරනකොට උඹලා කොහෙන්දෝ ඇදිලා හිටලා කියලා එකපාරට මේ ඉල්ලීම් වලට සරි සමාන ඉල්ලීමක් ඉදිරිපත් කරනවා කියන්නේ අපේ ඉල්ලීම හැල්ලුවට ලක් කිරීමකට සමානයි. ඒ එදා මුස්ලිම් දේශපාලන නායකවරු එසේ ඉල්ලීමට හේතුවත් ප්‍රභාකරන්ගේ ඉල්ලීම හැල්ලුවට ලක් කිරීමක් කියන එක තියෙනවා. නමුත් එවැනි තත්වයක් තිබෙනවා. මුස්ලිම් දේශපාලන නායකවරුන් තම තමන්ගේ මේ දේශපාලන ක්‍රියාකලාපය තුළ යම්කිසි අසතුටුදායක තත්වයක් මුස්ලිම් නොවන ජන සමාජය තුළ උදා කර තිබෙනවා. අපි ඒක ඒ හැම දේශපාලන නායකවරුම සිද්ධ කරන දෙයක්. නමුත් මුස්ලිම් ජනතාව කරනකොට ඒක විශේෂ බැල්මක් යොමු වෙනවා. ඒ නිසාම මුස්ලිම් දේශපාලන නායකවරු පවා ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. නමුත් ඒ දේ සිද්ධ වුණේ නැහැ. මුස්ලිම් ආගමික නායකවරු අපේ ආගමික නායකවරු ඉස්ලාමීය දහම් පණිවිඩය තුල තිබෙන යථාර්ථවාදී පණිවිඩය මොකද්ද කියන එක මහ ජනතාවට සභාගත කරනවට වඩා කරේ මොකද්ද? කිඹුල් කඳුළු හෙලන එකයි. කිසිදු පදනමක් නැතිව අපි අන්‍ය ජාතිකයන් සතුටු කරනවායි කියලා යම් යම් දේ පවසනවා. ඉස්ලාම් මුස්ලිම් ජනතාව වශයෙන් අපට පහන් දැල්වීම හෝ දල්වපු පහනක් එසවීම හෝ අපට තානම්. මුස්ලිම් වරුන් වශයෙන් ගිනි ඇදහිීම අපට තානම්. ඒ ඇදහිීමේ චේතනාව තිබෙනවාද නැද්ද? එවැනි වූ ක්‍රියාකලාපවල අපට නියැලෙන්නට බෑ. නමුත් අපේ ආගමික නායකවරු මුස්ලිම් නොවන ජාතිකයන් සතුටටපත් වෙනවා නම් ඕනෑම දෙයක් කරන්න සූදානම් කියලා කියනවා. අපි දරන ස්ථාවරයක අපි ස්ථීරව සිටින්න ඕන. නමුත් තවත් කෙනෙකුට ඒ අනිවාර්යයෙන්ම බලෙන් නොපැටවිය යුතුයි. නිර්මාංශ මාංශ අනුභව කරන පිරිස් ඉන්නවා. නිර්මාංශ කෙනෙක්ට කෙතරම් මම් බල කෙරුවත් ඔහු මාංශාහාර අනුභව කරන්නේ නැහැ. ඒක ඔහුගේ අන්තවාදයක් කියලා මම සලකන්නේ නැහැ. ඔහුගේ ප්‍රතිපත්ති ස්ථීරභාවයක් වශයෙන් මම සලකන්න ඕන. ඔහු දරන ප්‍රතිපත්තියේ ඔහු ස්ථීරව සිටනවා. ඔහු නම්‍යශීලී වුණේ නැහැ. මගේ මිත්‍රකම වෙනුවෙන්, මගේ මුනිච්චාව වෙනුවෙන් ඔහු තමන්ගේ ප්‍රතිපත්තිය අතහැරලා දුන්නේ නැහැ. එහෙම කියලා ඔහු ප්‍රචණ්ඩකාරී නොවිය යුතුයි. ඔහු අන්තවාදී මායිමකට නොයා යුතුයි. ඔහු අපත් සමග සරලව සුහදව ඇසුරු කරන්න ඕන. මෙයයි පදනම. මේ පදනම අරියට වටා නොගත්තු නිසා මුස්ලිම් ජනතාවේ ආධ්‍යාත්මික නායකවරු සැබෑ පණිවිඩය මොකද්ද කියලා කිව්වේ නැහැ. ඉස්ලාම් ධර්මයේ ලංකාවට ඇවිල්ලා වසර 1000ක් කියලා අපි ගවේෂණය කරලා පරිශ්‍රණය කරලා ඔයාගත් අපි නෙමෙයි. ලෝනා දේවරාජා මහත්මිය ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරියක් අපවත් වෙලා ඉන්නේ. ඒ මහාචාර්යවරිය ශ්‍රී ලංකාව මුස්ලිම්වරු කියලා සහස්‍රයක ඉතිහාසය කියලා පොතක් ලිව්වා. සාක්ෂි සාධක සපයලා සහස්‍රයක කාලයක් අපි ජීවත් වුණා. නමුත් සුද්ධ වූ කුර්ආනයේ පරිවර්තනයේ ලංකාවට ඇවිල්ලා අවුරුදු 70ක්වත් නැහැ. ඒ කියන්නේ මොකද්ද? වක්‍රානුකාරව වසර 900ක ආසන්න කාලයක් ජීවත් වුණු මුස්ලිම් නොවන ජනතාව සුද්ධ වූ කුර්ආනයේ තියෙන්නේ මොකද්ද කියලා දන්නේ නැතුවම මුස්ලිම් ජනතාවත් සමග ඇසුරු කරලා තියෙනවා. වත්පිළිවෙත් මොනවද කියලා කිව්වේ නැහැ. මුස්ලිම් නොවන ජනතාවගේ චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘති වලට ගැළපෙන ආකාරයේ මොහුන් අලුතින් සංස්කෘතියක් බිහි කරගෙන ඔහුන් ජීවත් වෙමින් ඉඳලා තිබෙනවා. කෙටියෙන් පවසනවා නම් රංගපෑමක්, නාට්‍ය සම්දර්ශනයක්. මේ නාට්‍ය කලාව අපිට එපා. මේ නාට්‍ය සම්දර්ශනය එපා. යථාර්ථවාදී තත්ත්වය පැහැදිලි කරලා කියනකොට අන්න අවබෝධ කරගනි, ආ මුස්ලිම් වරයෙක් නම් මේකයි යාගේ තත්ත්වය, මේකයි යාගේ මතය, මේකයි යාගේ ස්ථාවරය. ඔහුත් සමග අපි ඉන්න ඕන සීමාව මේකයි. ඔහුත් සීමාව අතික්‍රමණය නොකළ යුතුයි. ඔහුත් අපේ සීමාව අවබෝධ කරගන්න ඕන. අපේ තත්ත්වය මහජාතිය වශයෙන් බෞද්ධ ජනතාවගේ හෝ ක්‍රිස්තියානි ජනතාවගේ හෝ ඉන්දු ජනතාවගේ හෝ මට්ටම මොකද්ද, සීමා මොකද්ද කියන එක වටහාගෙන ඔහුත් කටයුතු කරයි කියලා
අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධයක් ඇති වුණා නම් ශක්තිමත් සහජීවනයක් අපට ගොඩනැගී තිබෙන්නට තිබුණා. නමුත් ඒ දේ සිද්ධ වුණේ නැති නිසා තමයි එක එක පුද්ගලයෝ බිහි වෙනවා, එක එක කාලයට එක එක ඒවා කියනවා. මොකද්ද අන්තිමට මුස්ලිම් වරුන්ගේ පණිවිඩය කියන එක කාටවත් දන්නේ නැති තත්වයක් ඇති වුණා. එබැවින් ඉස්ලාම් මානව හිතවාදීව කටයුතු කරපු සැබෑ සහජීවනයක් ශක්තිමත්ව පිහිටුවපු ආගමක් වශයෙන් ඉස්ලාමීය යම්කිසි පදනමක් යම්කිසි පණිවිඩයක් ලෝකයට ලබා දීලා තිබෙනවා ඒ සම්බන්ධයෙන්. නැත්නම් ඉස්ලාම් තුල පවතින වෙනත් කාරණා සම්බන්ධයෙන්. එසේ නැත්නම් මුස්ලිම් ජනතාව වශයෙන් අපසතුව තිබෙන යම් යම් අඩුපාඩු දුර්වලතා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපේ ආගමික නායකවරු, දේශපාලන නායකවරු, ආධ්‍යාත්මික නායකවරු අතර පවතින යම් ගැටලු සහගත තත්ත්වයන් තිබෙනවා නම් ඒවා පිළිබඳව, නැත්නම් අප පිළිබඳව යම් කිසි සැකයක් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒවා යොමු කරන්න. දැන් මුස්ලිම් කෙනෙක්ට බනින්න ඕන කියලා කවදාද හිතලා තිනවනා? මෙන්න අවස්ථාව. මම තරහ වෙන්නේ නැහැ. මමනේ ආරාධනා කරලා තින්නේ. තරහ වෙන්නේ නැහැ. බනින්න පොඩ්ඩක් දිවසා දරා ගන්න අමාරු වුණත් මම අහන් ඉන්නම්. අහන්න ඔයගොල්ලන්ගේ හිතේ තියෙන ඒ කෝපය දැන් ප්‍රදර්ශනය වෙන්න ඕන. ප්‍රශ්නයක් වශයෙන් ඒවා යොමු වුණාම මේකයි ස්ථාවරය. මේමයි තිබෙන්නේ. මේමයි අපි කරන්නේ. මේ නිසා තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. නැත්නම් වරදක් තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ දේ නිවැරදි කරගන්න. අන්න අපි අතර සැබෑ සහෝදරත්වය ඇති වෙනවා. ඒක ගොඩනගා ගන්න අවස්ථාවක් වශයෙන් තමයි දේශනෙට පස්සේ පැනේට පිළිතුරු කියලා දැම්මේ. ප්‍රශ්න අහන්න පිළිතුරු අපි ලබා දෙන දේ ඔබ පිළිගන්නත් පුළුවන්, නොපිළිගන්නත් පුළුවන්. අපි දරන ස්ථාවරය මොකක්ද කියන එක අපි පැහැදිලි කරන්නම්. ඒ පිළිබඳව අපි සාකච්ඡා මෙහෙම පවත්වලා සහජීවනයේ ශක්තිමත්ව අපි ඇති කරගෙන, ශක්තිමත් බැඳීමක් ඇති කරගෙන අපි මේ සබාවෙන් විසිර ගියා නම් එයයි අද කාලීන වැඩසටහනක් හා යුතුකම බවට පත් වෙන්නේ. ඒ සඳහා ඔබට අවස්ථාව ලබා දෙමින් ඔබේ සිතේ පවතින ඕනෑම ප්‍රශ්නයක් ඕනෑම විලාසයකින් ඕනෑම මූණුවරකින් ඕනෑම භාෂා ප්‍රයෝගයකින් ඔබට යොමු කරන්නට පුළුවන් කියන එක මෙම අවස්ථාවේදී විවෘත ඇරයුමක් වශයෙන් ඉදිරිපත් කරමින් මා නිහඬවනවා ඔබේ ප්‍රශ්න යොමු වනකම් ඒ ප්‍රශ්නවලට පිළිතුරු සැපීම සඳහා. මේ වැඩසටහන මුස්ලිම් ජාතිකයන්ට නෙමෙයි, මුස්ලිම් නොවන අපේ සහෝදරවරුන් වෙනුවෙන්. ඒ නිසා අපේ කට්ටිය අපේ ආගමේ තියෙන අර ප්‍රශ්න මේ ප්‍රශ්න කියන එක අහන්න එපා. ඒ මුස්ලිම් නොවන ජනතාවත් එක්ක අපි බැඳීම ඇතිකරන මේක ඇතිකරන නිසා මුස්ලිම් නොවන ජනතාවටම මේ සභාව විවෘත කරලා මානි හඬවනවා. සහෝදරයා, අපි ඉතාමත් සතුටු වෙනවා ආගමික සහජීවනය සම්බන්ධව මේ වගේ කාලයක ඔබතුමාගේ මෙදියත් වීමත් ඔබතුමාගේ දේශනය සම්බන්ධව අපි ඉතාමත් සන්තෝෂයි. දැන් ඔබතුමා විසින් කියනවා මුස්ලිම් ආගම සම්බන්ධව තියෙන ප්‍රශ්න සන්නේ කිය. ලෝකයේ දිහා බැලුවත් අපේ රට දිහා බැලුවත් මුස්ලිම් ජන සමාජය තුල කාන්තාවට ලැබෙන්නේ දෙවන තැනක් වගේ අපිට පේන්නේ. හුඟක් වෙලාවට කාන්තාව මුරුගැන්විච්ච ස්වභාවයක් තමයි පේන්නේ. කාන්තාව විමුක්තිය සම්බන්ධව ඉස්ලාම් ආගමේ තියෙන ඉගැන්වීම මොකද්ද කියන එක මම ප්‍රශ්න. මහත්මයාගේ නම අබේසිංහ මහත්මයා. තමත් කාලීන ප්‍රශ්නයක් තමයි යොමු කරේ. මුස්ලිම් කාන්තාව ස්වාධීන කාන්තාවක්. කොන්කර තබන ලද මට්ටමක් තමයි මුස්ලිම් ජන සමාජය තුළ පවතින්නේ. ඇයි මේකට හේතුව කියන එක තමයි එතුමාගේ ප්‍රශ්නේ. සත්‍ය වශයෙන්ම පවසනවා නම් ඉස්ලාම් දහම කාන්තාවන්ට සීමා කිරීම බනවලා නැහැ. කියන්නේ කාන්තාවගේ සැබෑ ස්වરૂපය, කාන්තාවටම ආවේනික වූ ලක්ෂණ පරදුවට තබමින් නිදහස භුක්ති විඳින්නට ඉස්ලාම් දහම ලබා දීලා නැහැ. ඒත් සමග කාන්තාවන්ට අයිතිවාසිකම් සීමා කරලත් නැහැ. මොකක්ද ඒ කියන්නේ? නබිනායකතුමා මා කලින් සඳහන් කරා ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේ තමයි නබිනායකතුමානන් ජීවත් වුණේ. නබිනායකතුමානන් ජීවත් වූ කාලවකවානුවේ කාන්තාවට පැවති තත්ත්වය මොකද්ද සමාජය තුළ කියන එක අපි පොඩ්ඩක් ඉතිහාසයට ගිහිල්ලා මම අනිත් කාරණා පැහැදිලි කරන්නම්. චීන ශිෂ්ටාචාරය අරගත්තම චීන ශිෂ්ටාචාරයේ ක්‍රමයක් තිබුණා. ඒ යුව රජු නැත්නම් රාජ්‍ය මට්ටමේ සිටින නායකවරයා කාන්තාවන් 49 දෙනෙක්ව භුක්ති විඳිය යුතුයි සතියක කාලයක් තුළ.
කාන්තාව සලකලා තිබුණේ ඒ කාලේ රති භාණ්ඩයක් ලෙස ඉන්දියාවේ අපේ අසල්වැසි රටේ මෑත අතීතයේ දක්වාම කාන්තාවට ලබා දී තිබුණේ මෙවැනි අවස්ථාවක් මෙවැනි තත්ත්වයක් මොකද්ද තම ස්වාමි පුරුෂයා මරණයට පත් වුණා නම් කාන්තාවත් ස්වාමි පුරුෂයා ආදාහණය කරනු ලැබූ ඒ ගින්නටම කාන්තාවත් පැනලා සිය දිවි නසා ගන්නට ඕන එසේ නැත්නම් ඒ කාන්තාවට නැවත විවාහයක් කියන දේ හිතලා බලන්නටත් බෑ ඒ කාන්තාව දෙවියන් ඇදහිම සඳහා පූජකාගාරවලට යොමු වන්නට බෑ ඒ කාන්තාවට ආගමික ග්‍රන්ථ පරිශීලනය කරන්න අයිතියක් නැහැ වර්තමානයේ දක්වා මේක අසල්වැසි රටේ පවතින තත්ත්වය අනෙකුත් සියලුම ශිෂ්ටාචාරවල රෝම ශිෂ්ටාචාරය ඒ වගේම පර්සියානු ශිෂ්ටාචාරය විවිධ රටවල්වල පැවති තත්ත්වය තමයි කාන්තාව සැලකුවේ වහලියන් ලෙස කාන්තාවන්ට කිසිදු අයිතිවාසිකමක් ලබා දීලා තිබුණේ නැහැ කාන්තාවන්ට කිසිදු වරප්‍රසාදයක් ලබා දීලා තිබුණේ නැහැ ඔවුන්ව සැලකුවේ කෙලි සෙල්ලමට යොදා ගන්න භාණ්ඩයක් වශයෙන් ඈත අතීතයේ සංවාද පවත්වලා තිබෙනවා කාන්තාව මානව වර්ගයාට අයත්ද නැද්ද කියලා ඔබ විශ්වාස කරනවද කාන්තාව මනුෂ්‍ය වර්ගයාට අයත්ද නැද්ද කියලා අපිටත් එහෙම ප්‍රශ්නයක් තිබෙනවද අපිට නෑ මේ ප්‍රශ්න මනුෂ්‍ය වර්ගයාට අයත් පිරිසක් නේ නමුත් ඒ පුරුෂාධිපත්‍ය සමාජයක් තුල පුරුෂයාගේ බලය ඉහළ නැංවුණු සමාජ ක්‍රමයක් තුල කාන්තාව බැලුවේ පහත් මට්ටමේ කාන්තාවගෙන් අදහස් විමසන්නේ ස්වාමි පුරුෂවරු ස්වාමි පුරුෂයා ඉදිරිපිට කාන්තාවට හිට ගන්නටත් බෑ කාන්තාව ස්වාමි පුරුෂයා එලිමහනට වැඩකට යනව නම් වතුර කෝප්පය අරන් අත් දෙක බැඳගෙන අතට දෙන්නට ඕන නැත්තම් ස්වාමි පුරුෂයාගේ දෙපා මුල වැටි නමස්කාර කරන්නට ඕන මේයි කාන්තාවට පවතින තත්වය ඔබ විශ්වාස කරනවද ක්‍රිස්තු වර්ෂ 6 වන සියවසේදී ශුද්ධ වූ කුර්ආනයේ අතරමණ පරිච්ඡේදයේ 11 වෙනි වැකිය 12 වෙනි වැකිය 13 වෙනි වැකිය 176 වෙනි වැකිය කාන්තාවට දේපල විභජනයේ කොටස් බෙදීමේ කොටසක් හිමේ කියලා ප්‍රකාශයට පත් කරා කාන්තාවට දේපල රැස් කරගන්න පුළුවන් කියලා නියමයක් ප්‍රකාශ කරා දේපල රැස් කරගත හැකි වන්නේ කොහොමද කාන්තාවකට දැන් ප්‍රශ්නයක්නේ කාන්තාවගේ උරුම දේපලෙන් ස්වාමි පුරුෂයාට කොටසක් හිමි කියලා ඉස්ලාම් පවසනවා 6 වන සියවසේ ඒක පවසන්නේ කොහොමද කාන්තාව උපයාගත් දැයින් අත්හැර දමන ලද කාන්තාව මරණයට පත්වන අවස්ථාවේ අත්හැර දමා තබන ලද දේපල වලින් ස්වාමි පුරුෂයාට මෙපමණක් හිමි කාරණා දෙකක් එතන ඉස්මතු වෙනවා පළවෙනි කාරණාව කාන්තාවට උපයන්න පුළුවන් කාරණා දෙකක් එක්ක පාරම්පරික දේපල මාර්ගයෙන් කාන්තාවට දන දේපල ලැබෙන්න පුළුවන් දෙවෙනි කාරණාව කාන්තාවම තම ස්වකීය උත්සාහයෙන් දන දේපල ඉපැයීම නබිනායකතුමාණන්ගේ කාලේ දික්කසාදයට පාත්‍ර වුණු කාන්තාවක් නබිනායකතුමාණන් වෙත පැමිණ අහනවා ධර්ම දූතයාණනි මාගේ ස්වාමි පුරුෂයා දැන් මට නැහැ මගේ පවුල නඩත්තු කරන්න ඕන මගේ ඉපැයීමෙන් මම දැන් දික්කසාද වුණු මට්ටමක ඉන්නේ මට රැකියාවට යන්නට පුළුවන්ද කියලා අහනවා ඒ කාලේ කාන්තාවන්ට මේ අද තියෙනවා වගේ කන්තෝරු තිබුණ නැහැ අද තියෙනවා වගේ වැඩපළවල් තිබුණේ නැහැ යම් කිසි ආකාරයක රැකියාවක් සිද්ධ කරන්න ඕන ඒ රැකියාවට යන්න පුළුවන්ද කියලා අවසරය ලැබෙන අවස්ථාවේදී නබිනායකතුමාණන් කියනවා ඔබට අවසරය තිබෙනවා ධන දේපල ඉපැීමේ අයිතිය කාන්තාව මානව වර්ගයාට අයත්ද නැද්ද කියලා එකපසක වාද කරනකොට සංවාද කරනකොට තවත් පසක ධන දේපල උපයන්න ඒ ධන දේපලෙන් කොටස් බෙදන්නටත් පුළුවන් ඔබ මරණයට පත්වන අවස්ථාවේදී මරණයට පත්වෙන්න කලින් නෙමෙයි මරණයට පත් වුණාට පස්සේ දුවා දරුවන් ස්වාමි පුරුෂයන් කාන්තාවගේ දෙමාපියන් මේ කාන්තාවට අයිති දේපල බෙදා ගන්න කියලා දේපල බෙදීමේ ඒ දේපල භුක්ති විඳීමේ අයිතිය ලබා දුන්නා නබිනායකතුමාණන්ගේ නබි වදන් තිබෙනවා ඒ නබි වදන් කියන්නේ නබිනායකතුමාණන් ප්‍රකාශ කරපු දේවලුත් ඒ තුල අන්තර්ගත වෙලා තිබෙනවා ඒව අපට දැනුම් දෙන්නේ වැඩිම හරියක් නබිනායකතුමාණන්ගේ භාර්යාවක් වන ආයිසාර ලියලා වන්හතුමිය කාන්තාවන් මුළුතැන්ගෙට සීමා වුණු ප්‍රභේදයක් නම් නබිනායකතුමාණන්ගේ භාර්යාවන් නබිනායකතුමාණන්ගේ චරිතය පිළිබඳව වාර්තා කරනවා මුස්ලිම් ජනතාවට නබිනායකතුමා නිවසේ මෙසේ ජීවත් වුණා
මෙසේ තමයි වැඩ කටයුතු කරන්නේ මෙසේ තමයි නබිනායකතුමාණන් මේ කාර්ය සිද්ධ කරන්න කියලා සියලුම කරුණු කාරණා නබිනායකතුමාණන්ගේ භාර්යාව තමයි මුස්ලිම් ජන සමාජයට වාර්තා කරේ අධ්‍යාපනයේ ලැබීම ආධ්‍යාත්මික ජීවිතයේ යම් කිසිවක් ඉගැන්වීම කාන්තාවකට නුසුදුසු දෙයක් නම් නබිනායකතුමාණන්ගේ භාර්යාවට ඒ දේ සිද්ධ කරන්න නබි මිත්‍ර හොරු ඉඩකඩ ලබා දීලා නැතුව ඇති දුන්නා කාන්තාවක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා යාඥා කටයුතු පවත්වනවා නම් සර්ව බලධාරී දෙවියන් හමුවේ ඔබගේ යාඥා කටයුතු වලට කුසල් පිරිනමනු ලබනවායි කියලා සුද්ධ වූ කුර්ආනයේ සඳහන් වෙනවා ඔබ යාඥා කටයුතු කරන්න ආධ්‍යාත්මික දේවල් දේශනා කරන්න යාඥා කටයුතු සිද්ධ කරන්න ඒ සඳහා කුසල් ලබා දෙනවායි කියලා දෙවියන් පවසනවා ඒ කුසල් පිරිනැමීම පිළිබඳව උනන්දු කරනකොට නබිනායකතුමාණන්ගේ භාර්යාවන් අහනවා අපට යාඥා කිරීම සඳහා පල්ලියට පැමිණිය හැකිද මුස්ලිම් දේවස්ථානයට පැමිණිය හැකිද නබිනායකතුමාණන් අවසර ලබා දෙන්නේ එකවරක් දෙවරක් තෙවරක් සිව්වරක් කියලා නෙමෙයි පස්වරක්ම අවස්ථාව ලබා දෙනවා අපි දවසකට පස් වතාවක් දෙවියන් යාඥා කරනවා දන්නවනේ උදේ පාන්දර අලුයම මධ්‍යානේ සවස් කාලේ ඉරු බැස ගියාට පස්සේ රාත්‍රී කාලේ දෙවියන්ව යාඥා කරනවා බැටරි බයිනකොට චාර්ජ් කරගන්නවා අපි දවසට පස් වතාවක් සතියට සැරයක් අපි සිකුරාදා දේශනාවක් සඳහා රැස් වෙනවා පල්ලියේ දේශනාවක් කාලා තවත් චාර්ජින් එකක් ඊට පස්සේ වාර්ෂිකව හජ්ජ් කියන උත්සවයේදී ජාත්‍යන්තර තලයේ රැස් වෙනවා ශක්තිය තිබෙන අය ජාත්‍යන්තර සමුළුවක් මේ ආදි වශයෙන් සෑම විටම මුස්ලිම් ජනතාව පල්ලියේ පිරීලා එන්නේ අර මෙම මග පෙන්වීම නිසා අපි උනන්දු කරවලා තිබෙනවා ඒ සඳහා ආනිසංස තිබෙනවායි කියනවා ඒ සඳහා කුසල් ලැබෙනවායි කියනවා ඒ නිසා මුස්ලිම් ජනතාව නැඹුරු වෙනවා දේවස්ථානවලට යොමු වෙන්න මේක පිරිමින්ට පමණක්ද අපේ වර්තමාන සමාජය අපි දකින්නේ පිරිමින් විතරයි පල්ලිවලට යන එක නමුත් ඉස්ලාම් දහම කාන්තාවන්ට අවසරය ලබා දුන්නා අනිවාර්ය කරේ නැහැ අනිවාර්යයෙන්ම පස් වතාවක් පල්ලියට එන්න කියලා කියලා තිබුණා නම් කාන්තාවන්ට ගෙදර උයන් නැණි උයන්ඩ වෙලාවක් නැහැ කියයි උයන් නැතුව කඩේකින් අරගෙන කොහමද බත් කන්නේ කියලා කල්පනා කරන කාල වකවානුවක් තුල පස් වතාවක්ම එළියට එන්න පුළුවන් කියලා අවසරය දුන්නා නම් ගෙදරට වෙලාම ඉන්නේ නැහැ ඒ නිසා ඒ தત્ත්වය බලනවා ගෙදර පවුලත් නඩත්තු කරන්නේ ගෘහ කලමනාකාරණීය කවුද කාන්තාව ඉකොනොමික්ස් කියන ආර්ථික විද්‍යාව කියන මේ වචනේම හැදුනේ ඉකොනොමික්ස් කියන එක ගෘහ කලමනාකරණය ආර්ථික කලමනාකරණය කියන වචනේ හැදුනේ ඒකේ නිරුක්තිය ගෘහ කලමනාකරණය ගෘහය කලමනා කරන්නේ කාන්තාව ගෘහයේ ඉඳලා දරුවන් හදා වඩා ගැනීම යූම් පියුම් සිදු කිරීම ස්වාමි පුරුෂයාට ආවතේව කිරීම ස්වාමි පුරුෂයාගේ අකමැත්තෙන් හෝ නැන්දම්මට ආවතේව කිරීම මේ සියල්ලක්ම කාන්තාව මත පැවරිලා තිබෙනවා කාන්තාවගේ ඇස්පෙනීමේ දෘෂ්ටිමායිමක් ගැන මනෝවිද්‍යාවේ සඳහන් කරනවා කාන්තාවට අංශක 180ක් පේනවලු 308ක් පේන්නේ නැනේ 180ක් හේතුව හැම වෙලේම අර බලන මේක බලන එහෙ බලන මෙහෙ බලන ඒ 180ක් දෘෂ්ටිමායිම තියනලු පිරිමින්ට තිබෙන්නේ අංශක 90ක දෘෂ්ටිමායිම ඉස්සරහා විතරයි බලන්නේ ළඟ පත්‍රයක් වැටලා තිබුණා තරම් තියන්නේ නැනේ පේන්නේ නැහැ හේතුව ඒකයි ඒ දෘෂ්ටිමායිම වල ප්‍රශ්නයක් ඒක කාලාන්තරයක් තිස්සේ පරිණාමයට ලක් වෙලා එතකොට කාන්තාව තමයි නිතර වෙලෙම ගෙදර වැඩ කටයුතු කරන්නේ නමුත් ඔබට අවසරය තිබෙනවා ඔබ පල්ලියට එන්න පුළුවන් මේ අවසරය අපේ සමාජයේ ක්‍රියාත්මක කරන්නේ නෝම්කාලේ විතරයි නෝම්

කාලේ ඔබ දකින්නවා ඇති කාන්තාවන් පල්ලිය වලට යනවා ඉස්ලාම් පවසන්නේ සාමාන්‍ය දෛනික ජීවිතයේ සතියේ දවස් 7ෙම වසරක දවස් 308ම කාන්තාවට පල්ලියට යන්න පුළුවන් ඔවුන් අපවිත්‍රව සිටන ස්වභාවිකව අපවිත්‍රව සිටන කාලේ හැර අවස්ථාව ලබා දීලා තිබෙනවා ඔබ මක්කම අද හජ් වන්දනාව සඳහා රැස් වෙන ඒ ජනතාවගේ ඒ දර්ශනීය දියා බලනකොට පිරිමි ගෑනු ඔක්කොම තමයි රැස් වෙන්නේ කාන්තාව දේවස්ථාන වලට පැමිණීම ඔය ගෙදරට වෙලාම ඉන්න කියලා කිව්වනම් හජ් වන්දනාවට ඒ අවසරය ලබා දීලා නැතුව ඇති හජ් වන්දනාවට යනවා මේ අවස්ථාව යාඥා කටයුතු වල අවස්ථාව ලබා දීලා තිබෙනවා කාන්තාවන්ට විනිශ්චකාර ධූරයේ පවා ලබා දීලා තිබෙනවා ඉස්ලාම් කාති උසාවියේ විනිශ්චකාරී වරියන් වශයෙන් කාන්තාවන් එන්න පුළුවන් ද බැරිද කියලා අපේ සමාජයේ කතිකාවක් තිබෙනවා අපි පෞද්ගලිකව මතවාදයේ ගෙනියන්න පුළුවන් ඇයි බැරි ඇයි මේ විනිශ්චකරුවන් වශයෙන් පුරුෂයන් පමණක් එන්න ඕන කියන්නේ ඇයි සාමාන්‍ය අධිකරණ පද්ධතිය තුල විනිශ්චකාර වරියන් නැද්ද තීන්දුව තීරණ ලබා දීමේදී යම්කිසි ප්‍රතිසතාත්මකව යම්කිසි පසුබෑමක් කාන්තාවන් තුල තිබෙනවා හදිසි තීරණ ගැනීමේදී කාන්තාවන් ඉතා ඉක්මන්
දුරදක්නා නුවණින් ලබා ගන්නා තීරණදී කාන්තාව මදක් පසුගාමී කියන පරිේශනයක් තිබෙනවා. ගොඩාක් ඈතට කල්පනා කරන්නේ ළඟට තමයි කල්පනා කරන්නේ. ඒ කාන්තාවන්ගේ ඒ ස්වභාවය ඔවුන්ට තිබෙන වගකීම් ප්‍රමාණය. ඒ නිසා විනිශ්චයකාරවරියන් වශයෙන් ඔවුන් පැමිණීමට තානමක් නැහැ. ඕනම අවස්ථාවකදී ඔවුන්ට විනිශ්චයකාරවරියන් බවට පත්වෙන්න පුළුවන් කියන මතය තිබෙනවා. අපේ සමාජයේ මේක වෙනස් විදියට බලන්නේ. වෙනස් ආකල්ප දරාගෙන සිටනවා. මේක අපි පවසන කොට අපිට කියනවා මේ සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රමවේද වලට පටහැනිව කතා කරන්න එපා කියනවා. අපි නබිනායකතුමාණන්ගේ කාලේ තිබුණු දේවල් අපි කියන්නේ. පල්ලියට ආවා වැන්දා ඔවුන් කටයුතු කරා උපදෙස් ලබා දුන්නා නඩුකාරිවරයන් වශයෙන් කටයුතු කරලා තිබෙනවා. මේ සියල්ලක්ම කාන්තා සමාජය තුල සිද්ධ වෙලා තිබුණා. ඒ කාලේ ඓතිහාසිකම ඉස්ලාම් ලබා දීලා තිබෙනවා. අධ්‍යාපන ඓතිහාසිකම ලබා දීලා තිබෙනවා. කාන්තාවන්ට ඔවුන් සිතන පතන ඕනෑම ක්‍රියාවක් කරන්න පුළුවන්. නමුත් කාන්තාවන්ට සම්පූර්ණ ස්වාධීනත්වය ලබා දුන්නා නම් කාන්ත ඔයා කැමති වෙලාවකට ගෙදරින් යන්න කැමති වෙලාවකට ගෙදර සම්පූර්ණ ස්වාධීනත්වය කියන්නේ ඒකනේ. පිරිමින් කැමති වෙලාවක ගෙදරින් යන්න පුළුවන් කැමති වෙලාවකින් එන්න පුළුවන්. කාන්තාවන් ඒකට පාලන නීති රීති දාලා පාලනය කරන අය ඉන්නවා. පිරිමින්වත් කාන්තාවකට කිව්වනම් කැමති වෙලාවකට ගෙදරින් යන්න කැමති වෙලාවක ගෙදරට එන්න. හෘද සාක්ෂියක් තිබෙන සමාජයක් ඒක පිළිගන්නවා. සදාචාර සම්පන්න සමාජයක් ඒක පිළිගන්නවද? ශිෂ්ට සම්පන්න සමාජයක් ඒක පිළිගන්නවද? කාන්තාවට ආරක්ෂාව සපයන්න පුළුවන් යම්කිසි කාල සීමාවක් තිබෙනවා. කාන්තාවක් කියන්නේ යම්කිසි ආකාරයක පිරිමින්ගේ ගොදුරකට ලක්වන පිරිසක්. ඒකනේ සත්‍ය తత్వය. පිරිමින්ගේ ගොදුරට ලක් වෙනවද නැද්ද? කාන්තාව කුඩා දැරියන් ලක් වෙනවනේ. ඇයි අපේ රටේ සේයා සදෙවිමි ගොදුරට ලක්ුනේ? විද්‍යා යෝගේශ්වර නැයි ගොදුරකට ලක්ුනේ? අලුත්ගමයේ ආයිසා දැරිය කොහමද ගොදුරකට ලක්ුණේ? පිරිමින්ගේ බැල්ම, පිරිමින්ගේ මානසිකත්වෙන් කාන්තාවන් සෑම විටම රසවින්දනයට බඳුන් වෙනවා. එනිසා කාන්තාවන්ට ඉස්ලාම් දහම නිසිතන ලබා දීලා, සම්පූර්ණ නිදහස කියන තැන නෙමෙයි නිසිතන ලබා දීලා ඔබ කටයුතු කරන ඔබේ ආත්ම ගරුත්වය වෙනුවෙන්, ඔබේ පතිවෘත්තතාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්, ඔබේ ස්වාධීනත්වය වෙනුවෙන්, ඔබේ ආරක්ෂාව වෙනුවෙන් කාන්තාවන්ට ඇඳුම් වල යම්කිසි සීමාවක් තිබෙනවා. බොහෝ දුරට මේ ප්‍රශ්නේ උමු වෙන්නේ එම කාරණාව නිසානේ. ඇයි මේ කළු කබාය ඇඳගෙන මූහුණත් වාගෙන අත්වලටත් මේස් දාගෙන පාරේ වැටෙන්න බලාගෙන වගේ ඇයි මේ කාන්තාව ගමන් කරන්නේ? ඒකනේ ප්‍රශ්නේ. නමුත් ඔබ පිළිගනීද දන්නේ ඉස්ලාම් දහම තුල කාන්තාවට තහනම් කියලා වර්ණයක් නැහැ ඇඳුම් වල. මං කියෝනේ විවිධ කාරණාවලදී කාන්තාවන්ට යම් යම් මඟ පෙන්වීම් තිබෙනවයි කියලා, පිරිමින්ට මඟ පෙන්වීම් තිබෙනවයි කියලා. ඇඳුම් වලදී කාන්තාවන්ට තහනම් වර්ණයක් නැහැ. ඕනෑම වර්ණයක ඇඳුමක් අඳින්න පුළුවන්. නමුත් අලංකාරයේ ප්‍රදර්ශනය කරනවයි කියලා තම අංගපසංග බාහිර ලෝකයට ප්‍රදර්ශනය කරන්න එපා. හේතුව අන්න වෘකයෝ පිරිසක් ඉන්නවා. රසවින්දනයට මඳුන් වන පිරිසක් ඉන්නවා. අපි සියලු දෙනාම පිළිගත්තු සත්‍ය තත්වයක් තමයි පිරිමින්ට වඩා කාන්තාවන් ඇඟ නිරාවරණය කරගත යුතුයි. තමන්ගේ ඇඟ ශරීරය පිරිමින්ට වඩා කාන්තාවන් ආවරණය කරගත යුතුයි. නමුත් අද ආවරණය කරන්නේ කවුද වැඩියෙන්ම? දැන් බලන්න මම කාන්තාවක් වගේ තමයි ඇඳුම් ඇඳගෙන තින්නේ. අද්දිග ඇඳලා කකුල පේන්නෙත් නැහැ, මගේ කලව පේන්නෙත් නැහැ, මගේ නාභිය පේන්නෙත් නැහැ, බුරිය පේන්නෙත් නැහැ. පේන් මේ ඔලු කට්ටයි හිස් කබලයි මැණික් කටුව දක්වා අද් දෙකයි සෙරප්පු දාල නිසා ඇඟිලි එහෙන් මෙහෙන් පේනවා ඇච්චරයි. සම්පූර්ණ ආවරණයක ඉන්නේ මම. නමුත් අද බලන්නකෝ පාරි. අද අර හින්දි චිත්‍රපටවල ආභාෂයේ යොමු වෙලා ඇඳුම් මඳිනකොට ක්‍රමක්‍රමයෙන් ඉස්සිලා 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 සම්පූර්ණයෙන්ම අඩ නිර්වතනය. අඩ කියන වචනේත් බෑ දැන් දාන්න. අරික්කාලේ නිර්වත, කාලේ නිර්වත බවටපත් වෙලා. අඩ නෙවෙයි කාලේ නිර්වත. කාලේ නිර්වත බවට පරිවර්තනය වෙමින් යනවාද නැද්ද? ඇඳුම් වල ස්වාධීනත්වයේ නිදහස ලබා දුන්නයි කියලා දුන්නම ඇඳුම් නැතුව යන්නම තමයි බලන්නේ. ඇයි අදවර ලංකාවේ සමලිංගික විවාහයට දැන් අරගල කරන්නේ? අපිට සමලිංගිකයෝ වශයෙන් අපිට විවාහ වෙන්න ඕන. ආධ්‍යාත්මයෙන් පරිපූර්ණ වූ රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ එවැනි ඉල්ලීම් ඉදිරිපත් කරන එකම සදාචාරාත්මකද? අපි ආධ්‍යාත්මයෙන් පරිපූර්ණ රටවල් විවිධ සංස්කෘතීන් තියෙන්නට පුළුවන්, විවිධ ආගම් තියෙන්නට පුළුවන්. කවුරුත් මේ සමලිංගික භාවය පිළිගත්තේ නැහැ. නමුත් ඒවාට යම්කිසි බලවේගයක්, යම්කිසි පිරිසක් අදුෂ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙමින් මේවා උනන්දු කරවනවා, මේවා අවධාරණය කරවනවා. මෙවැනි කාරණා නිසා මාතරේ හාමිනේව ගන්නකෝ ගම්පෙරළිය. මාටින් වික්‍රමසිංහ මහත්මයා ලියපු සාහිත්‍යමය කෘතියක්, නවකතාවක් වශයෙන් ලියපු එකක්. ඒ ගම්පෙරළියේ මාතර හාමිනේව මාටින් වික්‍රමසිංහ මහත්මයා කොහොමද ලෝකය සිංහල සමාජයට, සිංහල බසට ලබා දුන්නේ කොහොමද? පාඨකයන්ට ලබා දුන්නේ කොහොමද?
මාතරහාමිනේ නාභිය පෙන්නගෙන හිටියද නැහැ දිග හැට්ට හැන්දා දිග හැට්ටයක් ඇන්දේ බෙල්ල දක්වා වහලා තිබුණේ ආවරණය කරලා තිබුණේ ඔසරියක් ඇන්දාත් බඩ නිරාවරණය වුණේ නැහැ සියල්ලක්ම අද ඉන්න පාසල් වල මාතරේ හාමිනේලව බලන්න ගුරුවරියන් ළමයින් ඉගෙන ගන්න මට්ටමක ඇඳුම් ඇඳගෙන ඉන්නවද ඒ නව යෝන් වයසේ ඉන්න දරුවන්ට පිරිමි ළමයින්ට නව යෝන් වයස කියන්නේ ඕමොන විපර්යාසයක් සිද්ධ වෙන කාලය ගුරුවරියෝ ඇඳුම් ඇඳගෙන යනවා උගන්වනවා බ්ලැක් බෝඩ් එකට පිටිපස්සට අරනම අද මොකද්ද සිද්ධ වෙමින් පවතින්නේ සමාජයේ මාමයව මතු කරන්නේ විවෘත මනසකින් මේව කවුරු සිද්ධ කරත් සමාජයට පරිහරණයක් සිද්ධ වෙනවා නිදහස කියලා අවශ්‍යතාවයට පරිබාහිරව ඕනෑවට වඩා නිදහස ලබා දීම තුලින් ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනේ නැහැ අවශ්‍ය ප්‍රමාණයට අපි ලබා ගමු අවශ්‍ය ප්‍රමාණයට නිදහස දෙමු කියන්නේ අපි සියලු දෙනාම හෘද සාක්ෂියෙන් පිළිගත්තු දේ ඒ හෘද සාක්ෂිය තිබෙන කාරණාව තමයි ඉස්ලාම් ලබා දුන්නේ ඔබට අයිතිවාසිකම් තිබෙනවා නමුත් සීමාව ඉක්මවන්න බෑ ඒ අනුව කාන්තාවට යම් කිසි සීමාවන් ඇතුළත අයිතිවාසිකම් ලබා දීලා තිබෙනවා කාන්තාවන්ට ස්වාමි පුරුෂයාගේ අවසර ඇතිව එළියට ගමන් කරන්න පුළුවන් රැකී රක්ෂාවල නියැලෙන්නට පුළුවන් ඕනෑම කටයුත්තක යෙදෙන්න පුළුවන් නමුත් ඒ ගෘහය පරිපාලනය කරන කාන්තාව ගෘහය උකසට තබලා එළියට යන්න ඕන මම ස්වාධීනයි කියලා හිතුණා නම් ඒ පෞල් ඒකකයේ කඩා බිඳිලා විනාශ වෙලා ගියාම සමස්ත සමාජයම කඩා බිඳිලා සමස්ත රටම කඩා බිඳේ අපේ රටේ සදාචාරය තවමත් රැකෙමින් තිබෙන්නේ සදාචාර සම්පන්න ගෘහණියන් නිසා කියන එක මතක කරන්න එපා ඒක නැති වුණොත් ලංකාවේ සදාචාර සම්පන්න භාවයක් නැත්තටම නැති වෙලා යයි මේක තමයි කාන්තාව සම්බන්ධයෙන් ඉස්ලාම් ධර්ම ස්ථාව දැන් අවස්ථා වගේ කරනවා හොඳයි එතකම මේ මේ රටේ ඉතිහාසයේ දුනා ඉතිහාසයේ තකරම නිසා මුස්ලිම් වීදි අපේ රටේ කියන්නේ මුස්ලිම් බරු අපේ අනුරාධපුර එකේ පවා හිටියා කියලා එක ඉතිහාසයේ සඳහන් වෙන කාරණා ඒත් එකම ඒ අය ව්‍යාපාරිකව නැත්තම් ඉතිහාස කර්මාන්තවල යෙදුණා ව්‍යාප ඒකලෝ පෙන්ඩාම් සඳහා ලංකාට ආපය කියලා තමයි සඳහන් වෙන්නේ සමර්ථයන් වල විවාද ප්‍රකාශ තියෙන පොළොව අද වෙනකොට සමාජයේ මේ හිංසා දැන් අපි මානව හිතවාදය ගැන කතා කරන්නේ සත්ත්ව හිංසනය කියන එක ගැන කියවෙනවා අද හැම කෙනෙක්ම එක්සියම් පර්මාන්තයක් කරන්න ජීවත් වෙන. අද සමාජයේ අපි දකිනවා වැඩිපුර සත්ත්ව හිංසනය වගේ ව්‍යාපාරික කටයුතු වල ඉඳලා තියෙන්නේ මුස්ලිම් ජාතිකයන් කියලා වගේ තමයි මගේ අදහස. ඒක 100%ක්ම නිවැරදිෙන්න බෑ. වෙනත් ආගමිකයෝ තියෙනවා බෞද්ධයෝ තියෙනවා. මට දැනගන්න ඕන ඉස්ලාම් ධර්මයෙන් තෙන්ද පනවලා තියෙන නීති රීති මොනවද තියෙනවද එහෙම නැත්නම් ඒ ආගම පෞද්ගලික තීරණයක් නැත්නම් ඒකේ අනුග්‍රහයක්ව අනුබලයක් තියෙනවද කියන එක. ඊළඟ එක මේ අර තවත් එකක් තියෙනවා අර ආහාර වල තියෙනවා මොකද්ද මේ හලාල් කියලා එකක් ගන්න කියනවා ඒ පිටින්ම පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න කියලා තියෙනවා මොනවද මහත්මයා ප්‍රශ්න දෙකක් යොමු කර තිබෙනවා පළවෙනි ප්‍රශ්නේ තමයි සත්ව හිංසනය පිළිබඳව ඉස්ලාම් ධර්ම ස්ථාවරයේ කුමක්ද ගොඩක් ව්‍යාපාරිකයෝ සතුන් සම්බන්ධ වෙළඳාමේ නියැලෙන්නේ මුස්ලිම් ජාතිකයන් වෙනත් ජාතිකයන්ුත් නියැලෙනවා බහුතරයක් නියැලෙන්නේ මුස්ලිම් ජාතිකයන් කියලා පළවෙනි ප්‍රශ්නේ යොමු කරලා තිබෙනවා ඉස්ලාම් ධර්මයේ යම් කිසි ස්ථාවරයක් තිබෙනවා අපට මෙම ලෝකේ සියලුම වස්තු දෙවියන් විසින් නිර්මාණය කරලා තිබෙන්නේ මිනිසාගේ යහපැවැත්ම සඳහා ඉස්ලාම් ධර්මයේ දන්න පළවෙනි ස්ථාවරය මිනිසාගේ යහපැවැත්ම සඳහා මිනිසා හොඳින් ජීවත් වීම සඳහා තමයි අන් සියලුම ජීවීන් වස්තුන් නිර්මාණය කරලා තිබෙන්නේ මිනිසාගේ පැවැත්මට අවශ්‍ය දෙයක් මේ ලෝකයේ තිබෙන බාහිර මිනිසා නොවන අනෙකුත් වස්තුන් හා ජීවීන් තුලින් ලබාගත හැකි කියන මෙම වැකිය පවසනවා නුඹලා වෙනුවෙන් ඔහු ලොවේ සියලු දේ නිර්මාණය කර තිබෙනවායි කියලා මිනිසාට ආහාර වශයෙන් මාංශමය ආහාර අවශ්‍ය නම් ඒ මාංශමය ආහාර ලබා ගැනීමට ඉස්ලාම් ධර්ම තානමක් පනවලා නැහැ මාංශමය ආහාර ලබා ගන්න පුළුවන් නිර්මාංශ ආහාර ලබාගත යුතුයි කියලා යම් කිසි කෙනෙක් ප්‍රතිපත්තියක් අදහනවා නම් ඒකට ඉස්ලාම් ධර්ම තහනම පැනෙවෙත් නැහැ හේතුව ඒ ශාක එළවලු වශයෙන් අපි පරිභෝජනය කරන ධාන්‍ය වශයෙන් පරිභෝජනය කරන දේවල් පව අපට තමයි දෙවියන් නිර්මාණය කරලා තිබෙන්නේ කියන එක ඉස්ලාමීය ස්ථාවරය කෙනෙක් නිර්මාංශ කියලා හිතනවා නම්
මම මාංශ අනුභවයෙන් තොරව ජීවත් වෙනවා කියලා හිතනවා නම් ඉස්ලාම් ධර්මතානම පනවන්න. ඇයි එහෙම හිතන්නේ? කා අනිවාර්යයෙන්ම ඔබ මාංශ ආහාර අනුභව කළ යුතුයි කියලා බල කරන්නේ නැහැ. නමුත් කෙනෙක් හිතනවා නම් Tamanta ආහාරත් අවශ්‍යයි කියලා ඒ සඳහා උට අවසර ලබා දෙනවා යම් යම් කොන්දේසි යටතේ. අපට තහනම් ආහාර වර්ග තිබෙනවා. ඒ තහනම් ආහාර වර්ග හැර විශේෂයෙන්ම සඳහන් කරනවා නම් සූකර මාංශ අපට තහනම්. ඌරුමස් අපට අනුභව නොකළ යුතුයි. ලේය ලේය අනුභව කරන පිරිසක් අතීතයේ සිටියා. නබිනායකතුමාණන්ගේ කාලේ ජීවත් වුණ අයතරත් සිටියා. අද වර්තමානයේ තිබෙනවා ලේ කැටි කරලා අනුභව කරන අය ඉන්නවා. සතුන් ගෙලේ කැටි කරලා අනුභව කරනවා. අනුභව කරන පිරිසක් ඒ ලේය අපට තහනම්. ඒ වගේම අපට තහනම් තවත් සමහර දේවල් තිබෙනවා. විෂකාරක සත්වයින් තහනම්. දඩ නිය තිබෙන සත්වයින් තහනම්. දඩ දත් තිබෙන සත්වයින් තහනම්. ඉබේම මල සතුන් තහනම්. ලේ වගුරුවන්නේ නැතිව ලේ වැගිරීමකින් තොරව ඉබේම යම්කිසි සත්වයෙක් මලානම් ඒ සත්වයාගේ මාංශ අනුභව කිරීමත් තහනම්. මෙසේ යම් යම් මාංශ වර්ග අපට තහනම් කර තිබිලා. ඒ හැර අනෙකුත් මාංශ යම්කිසි කෙනෙක් කැමති නම් අනුභව කරන්නට පුළුවන්. නමුත් අනිවාර්යෙන් අනුභව කරන්න කියලා ඉස්ලාම් දාම පවසලා නැහැ. ඇයි මේම කිව්වේ? හේතුව මොකද්ද? හේතුව තමයි අපි ජීවත් වන ප්‍රායෝගික ජීවිතේ මාංශ අනුභවයෙන් තොරව එසේ නැත්නම් තවත් ජීවයක් ඝාතනය නොකර චේතාන්විතව හෝ චේතාන්විත නොවන ආකාරයෙන් හෝ තවත් ජීවියෙකුගේ පණ උදුරා ගැනීමකින් තොරව ප්‍රායෝගිකව ජීවත් වන්නට බෑ. ඔබ සියලු දෙනාටම දන්න වෙළඳ දැන්වීමක පාඩයක් තමයි පලිබෝධ නාසක අනුසුරු සහිතයි ප්‍රවේශමෙන් පානය කරන්නද නැහැ පරිහරණය කරන්න. ඇයි පරිහරණය කරන්න කියන්නේ ප්‍රවේශමෙන්? ඒව මොනවටද දාන්නේ පලිබෝධ නාසක? කෘමි නාසක වශයෙන් කෘමීන්ට තමයි දාන්නේ. කෘමීන් මොනවද ඇවිල්ලා ගොවිතැන් කටයුතු වලදී කරන්නේ? අපේ පළදාව අස්වැන්න විනාශ කරන්න හදනවා. දැන් මම මාංශ ජීවියෙකුගේ ජීවිතයේ උදුරා නොගෙන හාල් ලැටයක්වත් මට කන්න බැරි අවස්ථාවක් උදා වෙනවා. මෙවැනි අවස්ථාවකදී ඉස්ලාම් ප්‍රායෝගිකත්වයේ බලනෝ. දැන් මම පලිබෝධ නාසක ඉසිනකොට ගොවිතැනේ හේනේ ඉසිනකොට කෘමීන් විනාශ වෙනවයි කියන එක දන්නවනේ මට. චේතනාවක් තිබෙනවනේ. මරණ චේතනාව නැහැ කියලා කියන්නත් බෑද? අනිවාර්යයෙන්ම මැරෙන්න තමයි දාන්නේ. මට චේතනාව තිබෙනවා. මම චේතන්විතව තමයි මරන්නේ. නමුත් ඇයි මැරුවේ? නිකන් ඉන්න මේ එහෙ මෙහෙ යන කෘමීන් ඇදලා දාලා මම මැරුවේ නෑ. ඒ කෘමීන්ව මම ගිනි දාලා ඇවිලුවේ නෑ. ආහාරයට සුදුසු දෙයක් මේ පොළොතලෙන් ලබා ගන්නා කොට ඒ ආහාරය විනාශ කරන යම්කිසි සත්ව වර්ගයක් සිටිනවා නම් ඒ සත්ව වර්ගයා මාගේ අවශ්‍යතාවයට හරස්වන නිසා එතනදී මට විනාශ කරන්න සිද්ධ වෙනවා. මෙවන් වූ මට්ටමක මේ ප්‍රායෝගිකත්වයේ මත මාංශ අනුභවයට ඉස්ලාම් අවසරය ලබා දුන්නා. අපේ මිනිස්සු කන්නේම හරක් මස් කියන එක වෙන කතාවක්. මේමයි දැන් තියෙන දෙයක් න්‍යායාත්මකව සමහර දේවල් තිබෙනවා. ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනකොට එක්කෙනෙක්ට හරක් මස්මයි ගන්න ඕන කියලා හිතුවා නම් ඉතින් මොනවත් කරන්න බෑනේ. තානමක් නැතිකොට හරක්මද ගන්න ඕන කියලා ආන්නත් බෑ. න්‍යායාත්මකව තහනම් නැහැ. ඒක ප්‍රායෝගිකව ඒ පදනමක් තිබෙනවා කියන එකක් තියෙනකොට වළක්වන්න බෑ. නමුත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හරක් මස් කෑමේ ප්‍රතිශතය අඩු කරන්න ඕන, අවම කරන්න ඕන. හරි, මම හරක් මස් නොකා මත්ස්‍ය ආහාර පමණක් අනුභව කරන්න පුළුවන්ද? එයත් පරපණ නැසීමක්, සත්ව හිංසනයක්නේ. මාළුන්ට හිංසා කරන එක හිංසනයක් නෙමෙයිද? සත්ව හිංසනයක්. සත්වයෙක් වුණාම හැම මාළුනුත් අපිට ඒ ගණය තුළට එනවා. මත්ස්‍ය ගණය යටතේ මාළුනුත් සත්ව ගණයට අදාළ වෙනවා. අප රට වටේ තියෙන්නේ සාගරේ. නමුත් අපි සැමන්ටින් ආනයනය කරන රටක්. අපේ දෛවයේ ලියවිලා තිබෙන ඇටි බලන්න. රට වටේ සාගරේ ආනයනය කරන්නේ සැමන්ටින් පිටරටේ. එතකොට අපිට බැරි වෙලා තිබෙනවා අපේ රටේම නිෂ්පාදනයක් හරියට ඇති කරගන්න. නමුත් අපේ මාළු කර්මාන්තයක් තිබෙනවා, මත්ස්‍ය කර්මාන්තයක් තිබෙනවා. ඒ මත්ස්‍ය කර්මාන්තය අපි යෙදෙන්නේ ඇයි? අපට අවශ්‍ය වෙනවා. සමහර වෛද්‍යවරු නිර්දේශ කරනවා සමහර අවස්ථාවලදී ඔබට අයඩින් ශක්තිය අධිකවම අවශ්‍ය නම් මත්ස්‍ය ආහාර ලබා ගන්න. ඔබට කැල්සියම් අධිකව ලබාගත යුතු නම් කරවල, හාල් මැස්සෝ අධිකව ඔබ ආහාරයට ලබා ගන්න. යකඩ ශක්තිය අවශ්‍ය නම් මස් මාංශ අනුභව කරන්න කියලා සමහර තැන්වල නිර්දේශ වෙනවා. ඒව අපට සමහර අවස්ථාවලදී අපේ ඇඟට අවශ්‍යයි.
නමුත් ඒව සත්ව හිංසනයක් කියලා සලකලා අපි බැහැර කරන්න ගියොත් මිනිසාගේ පැවැත්ම ප්‍රශ්නාර්ථයක් වෙනවා. මෙතන ඕනේ මිනිසාගේ පැවැත්ම සතුන් ආරක්ෂා කරන්නත් මිනිසා ජීවත් වෙන්න ඕන. ප්‍රමුඛතාවය මොකද්ද? එහෙම කියලා පාර යන බල්ලෙක්ට නිකන් යන ගමන් ගල් ගහගෙන යන්න බෑ. නමුත් අපේ මිනිස්සු බල්ලොන්ට ගල් ගන්න නැද්ද? දකින්න බෑ බල්ලෙක්ට ගල් ගන්නවා. නබිනායකතුමාණන් එක සිද්ධියක් පවසනවා. දුරාචාරයේ අනාචාරයේ යෙදුණු කාන්තාවක්. නබිනායකතුමාණන්ගේ කාලේට පෙර කාලයේ ජීවත් වුණු කාන්තාවක් ගැන නබිනායකතුමාණන් අනාවැකි කියනවා. නබිවදනක් පවසනවා. හෙලිදරව්වක් කරනවා. දේව වාක්‍යයක් වගේ. ඒ කාන්තාව දුරාචාරයේ අනාචාරයේ යෙදෙන කාන්තාවක්. නමුත් ඒ කාන්තාව ගමන් කරමින් සිටින අවස්ථාවේදී සුනකෙක් පිපාසිතව පොහෝ කරදරවලට මුහුණ දීලා දැන් පිපාසිතව ඉන්න අවස්ථාවකදී පානය කරන්න ජලය ලබා ගැනීමට නොහැකිව ලිඳක් යට බොහෝම වෙහෙස මාංශයට පත් වෙලා විඩාවෙන් ඉන්න අවස්ථාවේදී මේ දිහා ඒ අනාචාරයේ යෙදුණු කාන්තාව එක දැකලා බලලා තම සපත්තුව තමන් පාවහන් වශයෙන් යොදාගත්තු දේ තුලින් ඒ ලිඳට බැහැලා ජලය රැස් කරලා ඒ ජලය පෙව්වා ඒ සුනකයාට මේ හේතුව නිසාම ඒ කාන්තාව ස්වර්ගස්ත වෙනවයි කියලා නබිනායකතුමාණන් පවසනවා. මුස්ලිම් ජනතාව සුනකයන්ත් එක්ක පොඩ්ඩක් ඈතින් තමයි ඉන්නේ. ඒකට අපිට හේතුවක් තිබෙනවා. සුනකයාගේ අද කේටේ විස බීජ බොහෝමයක් තිබෙනවා. ඒක අපට ස්පර්ශ කරන එක අපට අපිරිසිදුයි කියලා තිබෙන නිසා තමයි ඒ සුනකයාගෙන් පොඩ්ඩක් ඈත් වෙන්නේ. බයටත් ඈත් වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මෙවැනි අපිරිසිදු තත්වයක් තිබෙනවා. නමුත් ඒ කාන්තාව එවන් වූ අපිරිසිදු තත්වයක සිටි සුනකයා පවා ජලයෙන් පිපාසිතව බැලපෙමින් සිටන විට තැවෙමින් සිටන විට ඒ කාන්තාව සුනකයාගේ පිපාසය සංසිඳුවයි කියන්නේ අනාචාරයේ ඒ කාන්තාව යෙදුනද කියන එක නෙමෙයි දෙවියන්ගේ නිර්ණායක වුණේ ස්වර්ගස්ත කරන්න. මොකද්ද නිර්ණායක වුණේ? ඒ සත්වයාට දවපු කරුණාව. තවත් දෙයක් නබිනායකතුමාණන් පවසන තවත් උපාසක මාතාවක් හිටියා පෙර කාලේ. යාඥාවන් සර්ව සම්පූර්ණයෙන්ම සිද්ධ කරනවා. සියලු සිල් රකින්නවා. නමුත් ඒ කාන්තාව තමන්ගේ අසල් වැසියන් සමග ඊටමත් කටුක ලෙස කටයුතු කරා. ඊටමත් වෛරීව කටයුතු කරා. ඒ කාන්තාව තවත් දෙයක් කරා. තමන් වෙත බලලෙක් හිටියා. ඒ බලලාට ආහාර ඒ කාන්තාව සැපයුවෙත් නැහැ. ඒ බලලාව නිදැල්ලේ ඉඩහැරලා ඒ බලලාම තමා විසින් තම ආහාරය සොයා ගන්නට ඉඩ සැලසුවෙත් නැහැ. මේ නිසා ඒ උපාසක කාන්තාව අපාගත වෙනවයි කියලා නබිනායකතුමාණන් පවසනවා. සිද්ධි දෙක සංසන්දනය කරලා බලන්න. අපි නිකරුණේ සත්වයකට ඉන්සාවක් කරනවා නම් අපාගත වන පාපයක්. නමුත් අපි ඉන්සනය කරන්නේ නැද්ද? ද අපි කිරිපිටි බොනවා නේද? කිරිපිටි කියන්නේ මොනවද? අපි කොහෙන්ද අදාගත්තේ? කිරිපිටි අදාගන්නේ එළදෙනගේ කිරිවලි. එළදෙන කිරි ලබා දුන්නේ කාටද? අපිටද? ඒ එළදෙන කිරි දුන්නේ අපිටද? තමන්ගේ පැටවුන්ටද? ඒ එළදෙනගේ පැටවුන්ට අපට කිරි දුන්නේ නැහැ. අපට කිරි දෙන්න එළදෙනට කිරි උනන්ඩ අවශ්‍ය නැහැ. නමුත් අපි මොනවද කරේ? වැස්සිව පෙන්නලා ටක් ගාලා ඒ කිරි ටික බටයක් දාලා දොවා ගන්නවා. ඊට පස්සේ ඒක රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරලා කිරිපිටි බවට පත් කරලා ඒවා කර්මාන්තයක් වාණිජ කර්මාන්තය අරහා වෙළඳපොළට ගෙනල්ලා නැවත ඒක දිය කරලා කිරි බවට පත් කරලා තේ කොළ දාලා තේ ටික අදා ගන්නවා නැත්නම් කිරි ටික බොනවා. ඒවා ආවේ කාටද? අපට කියාද ඒ එළදෙන අපට කිරි දුන්නේ නැහැ. තමන්ගේ වැස්සිටයි තමන්ගේ පැටවුන්ටයි දෙන්න තිබුණ කිරි ටික තමයි අපි උදුරලා ගත්තේ. මේවා අපි සතුන්ට කරන හිංසනයක් නෙවෙයිද? හිංසනයක් වශයෙන් අපි සලකන්නේ හේතුව තමන්ගේ පැටවුන්ටත් කිරි ලබා දෙන අතරතුරේදී අතිරේක කිරි ප්‍රමාණය අපි ලබාගෙන අපි ප්‍රයෝජනයක් ලබනවා, අපි යහපතක් ලබනවායි කියන ස්ථාවරයේ තමයි ඉස්ලාම් පවසන්නේ. අන් පණ ඝාතනය නොකර, අනුන්ගේ පණ උදුරා නොගෙන, සතුන් නොමර අපි ජීවත් විය යුතුයි කියන මතය දරනවා නම් අපිට මදුරුවන්ව තලන්නත් බෑ. මදුරුවෙක් වුණත් ජීවයක්. හිතාමතා තමයි අපි මදුරුවව ඝාතනය කරන්නේ. එතනදී අපි කල්පනා කරලා බලන්නේ ඒ මදුරුවා මාව දෂ්ට කරනකොට මට ලෙඩක් රෝගයක් ඇති වෙයි නම් ඒ වළක්වා ගැනීම සඳහා මාව ආරක්ෂා කර ගැනීම සඳහා ඒ මදුරුවව මරණයක පවක්වන්නේ නැහැ. මේ ස්ථාවරයේ මත හිඳලා තමයි ඉස්ලාම් කිව්වේ කැමැතිනම් සාහරත් ලබා ගන්න. ද අපි දැන් නිර්වින්දිත කරන බේතක් ගැන දැන් ප්‍රශ්නයක් යනවා ලංකාවේ. ලංකාවේ හැම එකෙම ප්‍රශ්න තියෙනවනේ.
අපේ ගෑනු එකපාරට සුදු වුණා නේ ලංකාවේ සාමාන්‍ය තලෙළු වර්ණනේ සාමාන්‍ය වර්ණයේ ගෑනුන්ගේ එකපාරට සුදු වුණා නිකන් රබර් සුදු රබර් වගේ රබර් කිරි වගේ නහරවල් ඔක්කොම කොළ පැහැයෙන් පේනවා එළියට මොකද්ද මේ වෙන්නේ කියලා බලනකොට මූණ සුදුයි අත් සුදුයි කකුල් ඔක්කොම කළුයි බේතක් එන්නතක් විඳගෙන තිබුණා මොනවද එන්නත පිළිකාවට වශයෙන් යොදන එන්නත ටික මේගොල්ලෝ සුදු වෙන්න ගහගෙන ඇඟට පිළිකා කරකයක් ඇඟ තුලට බස්ස ගන්නවා මෙන්න අපේ මිනිස්සු කරන වැඩ මම නිකන් උදාහරණයක් වශයෙන් කිව්වේ මෙවැනි සමහර බේත් තියෙනවා අපට නිර්වින්දිත කරන සමහර බේත් නිර්මාණය කිරීම සඳහා අපි යොදාගන්නේ මොකද්ද සර්පයාගේ විස අපේ හැඟ හිරිවට්ටීමට සලස්වන්නේ සැත්කම් වලදී හිරිවට්ටන්න සලස්වන්න අවශ්‍ය කරන බෙහෙත එන්නත අදන්නේ සර්පයාගේ විස වලින් සර්පයා විස කියන්නේ සර්පයාව ජීවතුන් අතර තබලා ඒ විස ගන්නෙ නෑ එහෙම අපිට විස දෙන්නෙත් නෑ සර්පයා දෂ්ට කරොත් තමයි විස වෙන්නේ ඒ සර්පයාව ඝාතනය කරලා සර්පයාගේ ඇඟ තුල නිර්මාණය වෙලා ගොඩනැගිලා තිබෙන ඒ විස ටික යම්කිසි ක්‍රමවේදයකින් එළියට අරගෙන ඒට යම්කිසි රසායනික විපර්යාසයක් සිද්ධ කරලා තමයි බේත නිර්මාණය කරන්නේ. ඇයි අප්පා මේ පොළඟව මරලා දැම්මේ පවුනේ කියලා? ඇයි මේ සර්පයාව මරලා දැම්මේ පවුනේ කියලා? කවුරුත් එතන ප්‍රශ්නයක් නගන්නේ නැහැ. හේතුව මිනිසාට අවශ්‍ය නම් සතෙක්ගේ ජීවිතය උදුරා ගැනීම පවක් වන්නේ නැහැ කියන එක. අනවශ්‍ය ලෙස සතෙකුගේ ජීවිතය උදුරා ගත්තා නම් ඒ අපාගත වන පාපයක් වශයෙන් ඉස්ලාම් දහම පවසන ඒ මට්ටම තුල තමයි කැමැතිනම් නිර්මාංශ කැමැතිනම් මාංශාහාර අනුභව කරන්න කියලා ඉස්ලාම් දහම පැවසුවේ. තවත් එකක් තියෙනවා අර ආහාර පිට තියෙනවා මොකද මේ හලාල් කියලා ටිකක් ගැන කියනවා. ඒ පිටින්නම් පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න කියලා කියනවා. දෙවෙනි ප්‍රශ්නයේ මහත්මයා ඇහුවා හලාල් කියන්නේ මොකද්ද? හලාල් කිව්වම අරාබි වචනයක්. හලාල් කියන වචනේ පරිසමාප්ත අර්ථය තමයි අනුමතයි කියන එක. පර්මිටඩ් අනුමතයි. හරාම් කියන්නේ තහනම්. හලාල් කියන්නේ අනුමතයි. කැප අකැප කියලා අපි කියන්නේ. අකැප හරාම් කැප හලාල්. කැප ද්‍රව්‍ය කැප වස්තු හලාල් කියන්නේ. දැන් මම කලින් පැවසුවානේ අපිට ආහාරය සඳහා තහනම් වර්ග තිබෙනවා. තහනම් ආහාර වර්ග. අනුමත ආහාර වර්ග තිබෙනවා. අපි අනුභව කළ යුත්තේ අනුමත ආහාර වර්ග පමණයි. සරබලධාරි දෙවියන් පවසනකොට මිනිසුනි නුඹලාට මා පිරිනමා තිබෙන පිරිසිදු අනුමත ආහාර පමණක් අනුභව කරන්න කියලා කියනවා. විශේෂණ පද දෙකක් තිබෙනවා. පිරිසිදු ආහාර අපි අනුභව කරන්නට ඕන. දෙවෙනි කාරණාව අනුමත ආහාර අනුභව කරන්නට ඕන. මේ අනුමත ආහාර කියන්නේ මොකද්ද කියන එක ලැයිස්තුවක් වශයෙන් කුර්ආනයේ ඉදිරිපත් කරලා නැහැ. යම්කිසි නිර්ණායක කිහිපයක් ලබා දීලා තිබෙනවා. මේ නිර්ණායක යටතේ තිබෙන ආහාර අනුමත ආහාර. මේ නිර්ණායක යටතේ තිබෙන ආහාර තානම් ආහාර. ඒ නිර්ණායක යටතේ අපි තෝරා ගන්නවා අනුමත ආහාර මොකද්ද කියලා අනුභව කරනවා. අහලල් සාතිකය කියලා ප්‍රශ්නයක් ආවා. ඒක ඉස්ලාම් දාමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මුස්ලිම් සමාජයේ ප්‍රශ්නයක්. නමුත් ඒ ප්‍රශ්නේ මතුවෙන්න හේතුවක් තිබෙනවා. හලාල් සාතිකය කියන්නේ සංකල්පයක් ඇති වුණු මුස්ලිම් සමාජය ඇති වුණු සංකල්පයක්. හලාල් ආහාරවලට සහතික පත්‍රයක් ලබා දෙනවා. මේ ආහාර හලාල් කියලා සහතික වීමක් වෙනවා. ඒ සහතික වීමට හේතුව වුණේ අද වර්තමානයේ ආහාර රටාව ආහාර වර්ගවල සංකීර්ණතාවයක් තිබෙනවා. අපි සොසේජස් ආහාර ගන්නකොට සොසේජස් වල මොනවද තියෙන්නේ කියලා මන් දන්නවද? ස්වභාවික අමුද්‍රව්‍ය මොනවද කියලා දන්නවද? මොනවදෝ ගුලි කරලා දෙනවා කනකොට රසයි මස් වගේ ටිකක් තියෙනවා එච්චරයි ටිකක් මස් වලට ආසන්නයි මොනවද එකක් දෙනවා සෝයා කියනවා අරවා කියනවා මේවා කියනවා නමුත් ඒ ආහාරයේ අන්තර්ගතය මොකද්ද කියලා මම දන්නේ නැහැ කියනවා අරවා තියෙනවා මේවා තියෙනවා සමහරේ අර අන්තර්ගත ආහාර ද්‍රව්‍ය අඩංගු ද්‍රව්‍ය වල අපි කියවනකොට සමහර දේවල් අපිට තේරෙනවා විටමින් A තියෙනවා විටමින් B තියෙනවා යකඩ තියෙනවා ඛනිජ තෙල් නැහනේ අපේ ආහාරව ඛනිජ තෙලුත් තියෙනවා එක එකව දාලා දෙනවා සමහර දේවල් අන්තර්ගතය සඳහන ඊ සංකේත ඊ 103 ඔබ දන්නවද ඊ 103 මොකද්ද කියලා ඔබ දන්නවද ඊ 104 මොකද්ද කියලා ඊ 405 කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ අන්න වර්ණකාරකයක්ලු මේ ආහාරයේ මේ වර්ණය කෘතිමව යොදා තිබෙනවා ඊ 180 ඒ රසකාරකයක්ලු මේ ආහාරයට කෘත්‍රිමව මේ රසකාරකය එකතු කරලා තිබෙනවලු. ඒ රසකාරකය මොකද්ද කියලා මන් දන්නෙත් නැහැ. ඒ වර්ණකාරකය මොකද්ද කියලා මන් දන්නෙත් නැහැ. දැන් අපිට මස් ආහාර තහනම්නේ බෞද්ධ ජනතාවට.
ඒ සම්ප්‍රදාය පවතින්නේ එමනේ මූලාශ්‍ර කාරණාවනේ සම්ප්‍රදායක් වශයෙන් තානම් කරගෙන තිබෙනවනේ සමහර අපිට එපා හරක් මස් එපා හරක් තෙල් මිශ්‍රිතයි නම් සොසේජස් වල කන්න පුළුවන්ද ඒ සම්ප්‍රදායට අනුව මූලාශ්‍ර පදනම නෙමෙයි මම කියන්නේ සමාජයේ තිබෙන කාරණාවන තහනම්නේ කන්න බැහැනේ ඍජුවම සත්ව ඝාතනයක් සිදු නොකරත් මම යම් කිසි සත්වයෙකුගේ තෙල් මිශ්‍රිත ආහාරයක් අනුභව කරනවා කියන්නේ මම වක්‍රානුකූලව සත්ව ඝාතනයකට සම්බන්ධ වෙනවානේ සත්ව ඝාතන සංකල්පය මට තහනම්නේ එතකොට සමහර සත්වෙන්ගේ තෙල් විශේෂයෙන්ම ඌරු තෙල් යොදා ගන්නවා නොයෙකුත් ආහාරවල දැන් සැබෑ බෞද්ධයෝ වශයෙන් සැබෑ Hindu ජාතිකයන් වශයෙන් සැබෑ මුස්ලිම් වරුන් වශයෙන් සැබෑ ක්‍රිස්තියානි ජාතිකයන් වශයෙන් ඌරු තෙල් සහිත ආහාරයක් අනුභව කරන්න බෑ එතකොට අපිට තේරුම් ගන්න ඕන මේකේ ඌරු තෙල් තිබෙනවද නැද්ද ඌරු තෙල් තිබෙනවද නැද්ද කියන එක පාරිභෝගිකයන්ට තීරණය කරන්න පුළුවන්ද බෑ ආහාර රටාවේ තිබෙන ආහාර අඩංගු ද්‍රව්‍ය වල තිබෙන සංකීර්ණතාවය අපිට තෝරගන්න බෑ ඒ සඳහා විශේෂිත කණ්ඩායමක් පර්යේෂණය කරලා ඒ ආහාර ද්‍රව්‍ය වල අන්තර්ගතය විමසලා බලලා සොයලා මේ මේ ආහාර ද්‍රව්‍ය වල ඌරු තෙල් සඳහන් ඉස්ලාම් දාම අනුමත නොකරන ආහාර සඳහන් කියලා සහතිකයක් ලබා දීම තමයි හලල් සහතිකෙන් දුන්නේ ප්‍රශ්නේ උනේ ඒක මිල මුදල් වලට ලබා දුන්නා ඒක රජයට දැනුවත් කරලා රජයේ ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කරලා නොමිලේ ලබා දෙන සේවයක් වශයෙන් සිදු කරලා තිබුණා නම් සමාජයේ කැළඹිලි සාගත තත්වයක් ඇති නොවන්නට තිබුණා කැළඹිලි සාගත තත්ත්වය ඇතිකරන්න ඉතන අය මොනවා කරත් ඇති කරයි ඒක වෙනම කතාවක් නමුත් ඇති නොවන්නට තිබුණා හේතුව අපෙන් සාතිකේ ගන්න මෙච්චර ගාණක් ගෙවන්න වාර්ෂිකව ඒ සංශෝධනය කර නැවත නැවත යාවත් කාලීන කරන්න කියලා මිල මුදල් හම්බ කරන්න ගිය වෙලාවේ සිවිල් සංවිධානයක් රාජ්‍ය නොවන සංවිධානයක් එතකොට මුස්ලිම් නොවන ජන සමාජය තුල අන්න කුකුසක් මතු වුණා මොකද්දෝ කරනවා අපට හලාල් කවනවා අපටත් මේවා අවධාරණය කරනවා බලෙන් පටවනවා නැත්තම් මේ මුදල් වලට මොනවද වෙන්නේ ඔබේ ආගමට අයත් දෙයක් ඇයි අපි මුදල් දීලා ලබා ගන්නේ කියලා ඒ ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නයක් බවට පත්වන්න තරමට උග්‍ර වුණා ඒ අලල් සාතිකයේ පිළිබඳ ක්‍රමවේදයේ ක්‍රියාත්මක කිරීමේදී ඇති වුණු ප්‍රශ්නයක් ඒ හරියටම රජයත් සමග ඒකාබද්ධ වෙලා සාකච්ඡා පවත්වලා නිසි පරිදි සිද්ධ කරලා තිබුණා නම් මේක බෞද්ධයන්ටත් වැදගත් ඌරු තෙල් නොවන ආහාර අනුභව කිරීම ගව තෙල් නැති ආහාර අනුභව කිරීම සත්ව තෙල් නැති ආහාර අනුභව කිරීම අකැප ආහාර නැති ඍජුව හෝ වක්‍රාකාරව නැති ආහාර අනුභව කිරීම කියන කාරණාව සංකල්පය හරි නමුත් ඒක ක්‍රියාත්මක වීමේ ප්‍රශ්න තමයි ඇති උනේ මේකයි අපේ ස්ථාවරය ඔබතුමා ඉස්ලාම් ආගම ගැන විග්‍රහ කරලා එතකොට මේක තමයි වැදගත් එතකොට මේ ආගම් පිළිබඳව අපාතර ඇති වෙන අවබෝධය තුලින් විතරක් සාමය හා සහජීවනයේ ගොඩනැගී හැකිද එහෙම නැතුව ඔබ සංවිධානයේ මගින් මේ සාමය හා සහජීවනයේ ගොඩනගන්නට වෙනත් වැඩපිළිවෙළක් තිබෙනවා මහත්මයාගේ නම ධර්මපාල මහත්මයා හොඳ ප්‍රශ්නයක් තමයි යොමු කරේ අවබෝධයේ පමණක් සාමයික සහජීවනයේට සත්‍ය වශයෙන්ම අවබෝධයේ පමණක් ප්‍රමාණවත් නැහැ ගොඩක් අවබෝධයේ තියන අයනේ අද වැරදි කරන්නේ අවබෝධයේ තියන අය තමයි වර්තමාන සමාජයේ නොයෙකුත් අර්බුදකාරී තත්වයන් ඇති කරන්නේ ඇයි වැරදි කරන්න පුළුවන් තියෙන අවස්ථා මොකද්ද කියන එක හොඳින්ම අවබෝධ කරගන්නවා හිඩස් ටික හොඳින්ම අවබෝධ කරගන්නවා ඒ නිසා වැරදි වැඩි ප්‍රමාණයක් කරනවා ඒ නිසානේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ නිකං හරි වැරදි පැත්තකට යොමු වුණා නම් අති භයානකයි රටකට ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ ඉන්න බුද්ධිමත් මට්ටම තීරණය කරන සාධකයක් නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ උසස් අධ්‍යාපනයේ ඉන්න අයනේ නමුත් ඒ ශිෂ්‍යෝම රටකට පළදායි වැඩදායි ගුණදායි විනයගරුක පුද්ගලයන් බවට පත් වුණා නම් ඒ රට වඩාත් සංවර්ධිත රටක් බවට පත් වෙයි එනිසා අවබෝධය කියන දේ පමණක් වැදගත් කියලා කියන්නේ නමුත් මා කලින් සඳහන් කරා අවබෝධයට පරිබාහිරව අපි කියනෝනේ අපි සාමයෙන් සිටින්න ඕන අපි සහජීවනයෙන් සිටින්න ඕන ආගමක් වශයෙන් අපිට ඒකාබද්ධ වෙන්න බෑනේ මම මුස්ලිම් ඔබ බෞද්ධ ඔබ මේ සිකුරාදා යාඥාවට පල්ලියට එන්න මම පන්සල පොහේට පන්සලට එන්නම් ඒක ඇත්තටම රංගපෑමක් නේ ඒක ප්‍රායෝගික නෑනේ
මම මගේ ආගම අනුගමනය කරන්න ඕන ඔබ ඔබගේ ආගම අනුගමනය කරන්න ඕන ඔබ ඔබගේ ආගමේ ස්ථීරව සිටින්නට ඕන මම මගේ ආගමේ ස්ථීරව සිටින්නට ඕන නමුත් මම මගේ ආගම ක්‍රියාත්මක කරවීමට ඔබට හානි නොකරන්න ඕන ඔබ ඔබේ ආගම ක්‍රියාත්මක කරවීමට මට හානි නොකරන්න ඕන නන්ද හානි කරන විට තමයි අන්තවාදයේ ත්‍රස්තවාදයේ ගොඩනැගෙන්නේ මේ දේ නැතිකරන අවබෝධය වැදගත් නමුත් අපි සහජීවනයේ ඇති කිරීමේ නමින් නිකම්ම හුදෙක්ම අපි ලේ දන් දීමේ කඳවුරු පාව ලේ දන් දීම කියන්නේ සහජීවනයේට වඩා හොඳම විකල්පයක්. ඇයි අපි අතර තිබෙනවනේ විඩසක් තිබෙනවනේ සිංහලේ කියනවා එක්කෙනෙක් මෙයා මුස්ලිම් ලේ කියනවා අර මරක්ක ලේ කියනවා තව එක්කෙනෙක් අපි ඔක්කොම කැලේ සමාරුන්ගේ මෝලේ අපි ඔක්කොම කැලේ මේම අපි බෙදිලා වෙන් වෙලා තියෙනවා ලේ වර්ග කියලාත් වෙන් වෙන්න උත්සාහ කරනවා. අපි සියලු දෙනාම ජාතික ගීය ගයන්නේ නමුත් වෙන විදියකට. එකමවකගේ දරු කැල බැවිනා යමු යමු වීනොප මොනටද යමු යමු වීනොපම ප්‍රේම වඩා සැම බේද දුරරදා ප්‍රේමය වඩවන්න බේදය දුරරලා දාන්න කියලා තමයි අපි ජාතික ගීය ගයන්නේ. නමුත් ඒ ප්‍රේමයක් නැ අපි වඩලත් නැ අපි සමගියෙන් ඉඳලත් නැ එකමවකගේ දුවදරුවන් වෙලත් නැ නමුත් අපිට එකමවකගේ දුවදරුවන් වෙන්න පුළුවන් ප්‍රායෝගික අවස්ථාව තමයි ලේ දන් දීම. මගේ ලේ ඔබේ ඇඟෙත් ඔබේ ලේ මගේ ඇඟෙත් දුවනවයි කියන්නේ ජාතික ලේ බැංගුවට අපි රුධිර පරිත්‍යාගයක් සිද්ධ කරනවායි කියන්නේ අන්න අපි ජානමේ වශයෙන්ුත් පුද්ගලයෝ අපි මිශ්‍රිත වෙනවා. නමුත් මේකත් යම් කිසි කෙනෙක් කල්පනා කරනවා මුස්ලිම් එකෙක් ගලේ මට එපා සිංහල එක්කෙනෙක් ගලේ මට එපා කියලා කල්පනා කරනවනම් ඒ අනුවණකමට බෙහෙත් කරන්න බෑ. ඒක අනුවණකමක් නේ. ඒක මුග්ධකමක් නේ. ඒ මුග්ධකමට බෙහෙත් කරන්න බෑ. ලේ කියන දේ මුස්ලිම් සිංහල දෙමළ හින්දු කියන දේ අදාළ නැහැ. ලේ කියන දේ හැම එක්කෙනාටම පොදුයි. අන්න මෙවැනි ජීවමාන සහජීවනයක් ජීවමාන මේක ජීවමානයි නේ ලේ ජීවමානයි ජීවමානම සහජීවනයක් ඇති කරන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයිනේ කරන්නේ. මුස්ලිම් පූජකවරයෙක් වගේ න අපේ සමාජේ පූජකවරු නැහැ. ආධ්‍යාත්මයට මඟ පෙන්වන නායකවරු විතරයි ඉන්නේ. නමුත් අපේ පූජකවරු වෙලා අපේ මිනිස්සු පූජකවරු වෙලා පූජකවරු සිංහල භික්ෂුන් වහන්සේ කෙනෙක් බෞද්ධ භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්දු පූසාරිවරයෙක් ක්‍රිස්තියානි දෙව්බැතිමතිවරයෙක් එහෙම නැත්නම් ක්‍රිස්තියානි පාදිරිවරයෙක් ගෙනල්ලා වැඩසටහන් පවත්වනවා. සාමයික සහජීවනය අපි ආරක්ෂා කරමු. හතර දෙනාම ඇවිල්ලා කතා පවත්වනවා. අපි ඔක්කොම සමගින් ඉන්න ඕනේ. සාරාන් වගේ කට්ටිය බිහි නොකර යුතුයි. පාස්කු ප්‍රහාරයට විරුද්ධ ඔක්කොම කතා කරනවා. කවුරු හරි වේදිකාවේ ඉන්න අයත් අහන්නේ ඔය කතාව. ඒ ශාලාවේ රැස් වෙලා ඉන්න කවුරුත් අහන්නේත් නැහැ කතාව. වේදිකාවේ ඉන්න අයතරත් මතයක් තිබෙනවා. ක්‍රිස්තියානි පාදිරිවරයා කතා කරනකොට මුස්ලිම් පූජකතුමා කල්පනා කරනවා අනේ කුරුවානේ ඇදලා කතා කරයිද දන්නේ නැහැ. මෙයා හිතනවා මේ සාරාන්ව බේරලා කතා කරයිද දන්නේ නැහැ. බේද බින්න වෙලා මනස එකම වේදිකාවේ මනස් බේද බින්න වෙලා නමුත් කතා කරන්නේ සාමයික සහජීවනයක් ගැන. ඒව නාම මාත්‍රිකයි ප්‍රෝඩාකාරී తాවකාලිකයි ප්‍රදර්ශනාත්මකයි. එවැනි වැඩසටහන් නොව අපි සිද්ධ කළ යුතුයි. අපි මේ වගේ දෙයක් කරනවා නම් නබිනායකතුමාණන් පවසනවා නබිනායකතුමාණන් ළඟ එක පුද්ගලයෙක් ඇවිල්ලා අයුල් ඉස්ලාමේ ඛෛර් ඉස්ලාම් දහමේ විශිෂ්ට ක්‍රියාව මොකද්ද? එතුමාණන් පවසනවා ඔබ දන්නා පුද්ගලයාටත් නොදන්නා පුද්ගලයාටත් සලාම් පතුරවන. සලාම් කියන්නේ අපි අස්සලාමු අලයිකම් කියන්නේ සාමය. සාමය පතුරවන. සාමය උදා වේවා. සාමය උදා වේවා. පතුරවන දන්නා අයටත් නොදන්නා අයටත්. ද අපේ මුස්ලිම් කට්ටිය මුස්ලිම් නොවන අයට සලාම් කියන්නේ. මුස්ලිම් නොවන අය මුස්ලිම් අයට ආයිබෝවන් කියනවා. උත්තර දෙන එකත් පොඩ්ඩක් කල්පමු. දෙන්න පුළුවන්ද බැරිද? ආයිබෝවන් කියන්න පුළුවන්ද බැරිද? ආයිබෝවන් කියන එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ආයුබෝවන් ආයු වර්ධනය වේවා වැඩේවා දීර්ඝායුෂ ලැබේවා. නමුත් මලගෙදරකට ගිහිල්ලා කියන්න බෑ ආයුබෝවන් කියලා. කිව්වනම් එතන ඉන්න කට්ටිය අපිත් එක්ක කුලප්පු වෙනවා. මෙතනට ඇවිල්ලා ද ආයුබෝවන් කියන්නේ කියලා අහයි. නමුත් අපිට සලාම් කියන දේ අපේ එක සංස්කෘතියේ තියෙන දෙයක් නේ ආයුබෝවන් කියන එකද? නමුත් අපේ ඉස්ලාම් පවසනවා සාමය පතුරවන්න. මලාටත් සාමය ඕනේ, මල නොවන කෙනාටත් සාමය ඕනේ, ධනවතාටත් සාමය ඕනේ, දුප්පතාටත් සාමය ඕනේ, කාන්තාවටත් සාමය ඕනේ, පිරිමියාටත් සාමය ඕනේ, කුඩාවරයටත් සාමය ඕනේ, ලොකුවරයටත් සාමය ඕනේ, හැමෝටම සාමය ඕනේ, ශිෂ්‍යයාටත් සාමය ඕනේ, ගුරුවරයාටත් සාමය. සාමය කියන්නේ සාන්තිය සැනසුම අවශ්‍යයි. ඒක පවසන්න කියනවා දෙවනුවන විනායකතුමාණන් පවසනවා ඔබ කුසගින්නෙන් පෙලෙන්නාට ආහාර සපයන්න. අන්න බඩගින්නේ ඉන්න කෙනාට ආහාර දෙන්න කියනවා නබිනායකතුමාණන්. අපි සියලු දෙනාම එකතු වෙලා එක පළාතක දුප්පත් පවුල් 100ක් තෝරගෙන ඒ පවුල් වලට වියලි ආහාර ද්‍රව්‍ය එකතු වෙලා බෙදමු. අන්න ඒ වෙලාවේ අන්න සමාජයේ ඇති වෙනවා ඒ මුස්ලිම් ජාතිකයා
තමන්ගේ සමාජයට විතරක් නෙමෙයි බෙදුවේ. එයා මුස්ලිම් නොවන කෙනා බෞද්ධයන්වත් බැලුවා. ක්‍රිස්තියානි කට්ටියවත් බැලුවා. Hindu කට්ටියවත් බැලුවා. කෑම දුන්නා. ආහාර වේලක් ලබා දුන්නා. අපි කෘතගුණශීලීව කටයුතු කරන්න ඕන. බෞද්ධයෙක් ඇවිල්ලා තම සමාජයට පමණක් ආහාර නොබෙදා එක පළාතක ඉන්න සියලු දෙනාටම කරනකොට මුස්ලිම්වරයා හිතයි අන්න ඒ භික්ෂුන් වහන්සේ නැත්නම් මේ පුද්ගලයා ඒ නිලධාරීවරයා ඒ මහත්මයා අපි සියලු දෙනාවම සැලකුවා. සමාජ ભેද බින්න වෙන අවස්ථාවන් මේවා. සමාජ සත්කාරයේදී ಜಾති ආගම් පක්ෂපාත වර්ණ ભેද කුල ભેද උසස් පාත්කම් නොසලකා සියලුම දෙනාව එක සමානව නිකන් කියනවා නම් සමාජවාදී පදනමක් මත සමානාත්මතාවයේ රැකමින් සම එකා සමට සම එකාට කියන පදනම මත සමාජ සේවය කරමු. එහෙම වෙන්නේ නැහෙනි. ඒකනේ ප්‍රශ්නේ. දේශපාලන නායකවරු තම කට්ටි පාක්ෂිකයන්ට විතරයි බෙදන්නේ. මුස්ලිම් කෙනා යාගේ කට්ටියට විතරයි. සිංහල කෙනා යාගේ කට්ටියට විතරයි. අන්න අපි මනසින් ભેද වෙන අවස්ථාවන් මේවා. බඩගින්නේ ඉන්නවා. බඩගින්නවත් බැලුවේ නැ. asal වැසියේ කියලාවත් හිතුවේ නැ. මුං අවුරුද්දට කන කෑම ඒව කාලා කුණු බක්කියේ හලනකොට අන්න යාට ඇති වෙනවා වෛරයක්. එයා ඒ වෙනුවෙන් අම්බ කරලා ආහාර අනුභව කරන්න ඕන. ඒක වෙනම දෙයක්. නමුත් තවත් කෙනෙක්ගේ ඒ නොහැකියාව ඉස්මතු කරන ආකාරයේ වැඩ කටයුත්තක් සිද්ධ වෙනකොට ඒක පුද්ගලයෙක්ගෙන් අන්න වෛරය ගොඩ නැගිනවා. වෛරය නවත්වන එකනේ සහජීවනයේ ක්‍රියාමාර්ගය වෙන්නට ඕන. අන්න මේව කරමු. නමුත් මේව පමනක් කරන එක ප්‍රමාණවත් නැහැ. අවබෝධයේ ප්‍රමුඛතාවය ලබා දීලා අවබෝධය ලබා දෙන්න ඕන කියන එක තමයි අපි කියන්නේ සහජීවනයේ වෙනුවෙන් ආගමික ප්‍රතිපත්ති ඔබත් පරදුවට නොතබා මමත් පරදුවට නොතබා මනුස්සත්වයේ මත සමාජයට කරන්න පුළුවන් සියලු සේවා වලදී අපි හෘද සාක්ෂියට එකඟව සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න සූදානම්ින් සිටිනවා. ඒකයි සහජීවනයේ තියෙන හොඳම විසඳුම. ඊයේ රාත්‍රියේ තමයි අපිට මේ අවස්ථාවට ආරාධනාව ලැබුණේ ධර්මපාලකට. අපි බොහොම සතුටින් මේක ආරාධනාව පිළිගන්න මේ අවස්ථාවට සහභාගී වුණේ. එකක් තමයි මට දැනෙච්ච දෙයක් මම කවදාවත් ඔබතුමාලගේ මුස්ලිම් සහෝදරින්ගේ ජීවිතේ මේ වෙන තා කාලයක් මේ වගේ ආරාධනාවක් සිංහල ජාතියට ලැබිලා නැහැ. ලැබිච්ච මම දැනුවත් ලැබිච්ච පළවෙනි අවස්ථාව මගේ ජීවිතයට සම්බන්ධ. ඉතින් මට ලොකු අවශ්‍යතාවයක් දැනුණා මොකද්ද මේක කියලා මේක අධ්‍යයනය කරන්න. ඒක නිසා තමයි විශේෂයෙන් අපි දෙන්නම සහභාගී වුණේ. ඉතින් සහභාගී වුණාට පස්සේ යම් කිසි දෙයක් වැටහුණා. ඔබතුමාගේ උත්සාහය මොකද්ද කියන එක තේරුණා. එතකොට ඇත්තටම අපි ඒක අගය කරනවා. අපෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගය ඔබතුමාලට දෙනවා කියන දේ මතක් කරමි. මෙහෙම දෙයක් මට හිතෙනවා මෙච්චර තාක් කාලයකට ඇත්තටම ඔබතුමාලා දකින්නකොට ඔබතුමාලා ආශ්‍රය කරනකොට ඔබතුමාලාගේ ආගමික ස්ථාන දකින්නකොට අපිට ඇති වෙන හැඟීමක් තමයි ඔබතුමාලා මේ අනිත් ජාතියන් වලින් බැහැරව ඈත්ව ජීවත් වෙනවා කියන ආකල්පය ආවා. ඒකට හේතුවක් තමයි දැන් අපේ ආගමික ස්ථාන තියෙනවා. Hindu ආගමික ස්ථාන තියෙනවා. මේ හැම ස්ථානයකම ආගමික කටයුත්තක් කරනකොට හැම ජාතියකම කාන්තාව පිරිමි ભેදයක් නැතුව ජාති ભેදයක් නැතුව ආගම් ભેදයක් නැතුව හැම කෙනෙක්ම සහභාගී වෙනවා. හැබැයි නමුත් මම කවදාවත් දැකලා නැහැ ප්‍රතිමාලාගේ ආගමික ස්ථානයකට වෙන ආගමික ජාතියෙක්වත් වෙන ජාතිකයෙක්වත් සහභාගී වෙනවා. එතකොට ඒ වගේ වාතාවරණයක් තියෙනවා නම් එතකොට ඇත්තටම අනිත් ජාතීන් වලින් බැහැරොත් ඒ කියන්නේ අනිත් ජාතියත් එක්ක සම්බන්ධව නැතුව ස්වයං පාලනයක් අර ඒ වගේ වාතාවරණයක් පේනවා කියන එක අපිට අනිවාර්යෙන් පැහැදිලි වෙනවා. එතකොට මම කියන්නේ දැන් එහෙම මේ උත්සාහය සාර්ථක වෙන්න නම් එතකොට ඒ ආකල්පත් වෙනස් විය යුතුයි කියන දේ තියෙනවා. එතකොට ඒකට වැඩ පිළිවෙලක් නැත්නම් ඇත්තටම දැන් අපි අපේ ආගමික උත්සවයක් යනවා නම් අපි එනවුස් කරනවා පලාතර මෙනවුස් කරනවා හැමෝටම ආරාධනා කරනවා. නමුත් ඔබතුමාලාගේ එහෙම කිසිම කටයුත්තකට ආගමික කටයුත්තක් හෝ වේවා පුජ්‍යලික කටයුත්තකටවත් එහෙම මම දැකලා නැහැ සහභාගී වෙන්න ආරාධනයක්වත් සහභාගී වෙනවා දැකලා. ඉතින් මම හිතනවා මේක ලොකු ඔය මේ බලාපොරොත්තු වෙන ප්‍රතිපලයට ලොකු බාධාවක් කියලා. ඒකට මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද කියලා තමයි මම හිතන්නේ. හරි බොහොම ස්තුතියි. තාමත් වැඩගත් කාලීන ප්‍රශ්නයක් හා යෝජනාවක් ඉදිරිපත් කරේ. දැන් අපේ ආගමේ බොහෝ දුරට යම් යම් වැඩ කටයුතු කරනකොට මුස්ලිම් නොවන සමාජයෙන් ඈත් වෙලා සිද්ධ කරනවයි කියන කාරණාව අපි පිළිගන්න ඕන. දෙයක් වෙනවා. ඒකට හේතුවක් තිබුණා. නමුත් ආගමික හේතුවක් නෙමෙයි. අපේ සමාජයේ නොදැනුවත්කමක්.
अपे समाजे मिनिस्सु इतं हिटिया मुस्लिम नोन किने मुस्लिम देवस्थाने एकट प्रविष्टवीम तहनाम कियला अन्ना पट वेरदुन तेन मं किवने परिशुद्ध अल्कुर्वाने परिवर्तनेट दशक हयक हतक काल इतिहासयक तिबेनकोट मुस्लिम जनतावट वसर दहसक इतिहासयक तिबेनकोट कितरम परतरयक तीनोद किला बलन्न अवम वसेन वसर नमसिय पनाक परतरयक तिबेनवने कुर्वानेटाई मुस्लिम जनतावटाई मं कियने सिंगल भाषावेन नोवे देमल भाषावेन बहुतरयक श्रीलांके मुस्लिम जनताव कथा करन्ने देमल भाषाव දැන් මම සිංහල භාෂාව අසුර වෙනකොටත් ඔබ හිතනවා ඇති මොනවා කරලා මෙහෙම කතා කරනවද දන්නේ නැයි කියලා. මම උවමනාවෙන්ම ඉගෙන ගන්නවා. මම මේ ශාස්ත්‍රපති උපාධියත් කරන්නේ පුළුවන් තරම් භාෂාව වර්ධනය කරගන්න. ශක්තිමත් කරගන්න. හේතුව ඒ sannivedanaye නැති වෙලා. අපත් ඔබත් අතර තිබෙන sannivedanaye නැති වෙලා. sannivedanayeට බාධා වෙලා තිබෙන භාෂාව. අපි මුස්ලිම් සමාජයේ ඉන්න අය තම මව් භාෂාවෙන්ම සුද්ධ වූ කුර්ආනය ඉගෙනගෙන නැහැ. දැන් වසර 50ක කාලයක තුලවත් හොඳින් මේ ඉගෙන ගත්තද කියලා ඇහුවනම් මුස්ලිම් සාමාන්‍ය මුස්ලිම් ජාතිකයෙක් ඇහුවනම් ඔබ පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සම්පූර්ණයෙන්ම පරිශීලනය කරලා තිබෙනවද කියලා ගාලා ඔළුව කසන්න පටන් ගන්නවා. ඒ වගේම සිංහල ජාතිකයෙක්ගෙන් ඇහුවනම් ඔබ ත්‍රිපිටකයේ වෙලුම් 57ම කියවලා තිබෙනවද කියලා එහෙම දෙයක් තිබෙනවද කියලා අහයි. වෙලුම් 57ක් එහෙමද? ඒකට අර්ථකෝෂයක් තිබෙනවද? ඒකට පාරිභාෂික පද කියලා ග්‍රන්ථයක් තිබෙනවද? ත්‍රිපිටක සුචියක් කියලා අත්පොතක් තිබෙනවද? අනේ දන්නේ නැහනේ. මෙන්න අපි කට්ටිය ඈත් වෙලා ඉන්න තරම අපිට ආගමික පත පොතේ තිබෙන්න මොනවද කියලා දන්නේ නැහැ. නමුත් සමාජයේ තිබෙන හැම දෙයක්ම අපිට දන්නවා. Facebook ලෝකේ නැපි ඉන්නේ මුහුණු පොත් ලෝකේ අපි නොදන්න පුවතක් නැහනේ. හැම පුවතක්ම අපි දන්නවා. දැනගත යුතු පුවත අනිවාර්යයෙන්ම දන්නේ නැහැ. එහෙම මට්ටමකට අපිපත් වෙලා ඉන්නේ. එතකොට මුස්ලිම් ජන සමාජය තුලත් මේ ප්‍රශ්නේ තියෙනවා. උන් ඈත් වෙලා මූලාශ්‍ර වලින් ඈත් වෙලා මුස්ලිම් නෝන ජනතාව දේවස්ථාන වලට පැමිණීම තහනම් දේවස්ථාන වලට පැමිණීමේ තහනමක් තිබෙනවා මොන වගේ තහනමක්ද අපවිත්‍රව තිබෙන අවස්ථාවකදී අපවිත්‍රයි කියන්නේ නෑම අනිවාර්ය අවස්ථාවකදී ඒක ඕනාගමක තිබෙන දෙයක් නේ නෑම අනිවාර්ය අවස්ථාවකදී පූජනීය ස්ථානයකට ඇතුළු වෙන්න බැහැනේ ඒක හැම ආගමක තිබෙන කොන්දේසියක් නියමයක් එවැනි නියමයක් හැර මුස්ලිම් නොවන ඕනෑම කෙනෙකුට ඒක මුස්ලිම් ජාතිකයන්ටත් බැහැ නෑම අනිවාර්ය අවස්ථාවක දේවස්ථානයට ඇතුළු වන්න මුස්ලිම් නොවන ජනතාව දේවස්ථාන වලට ඇතුළු විය හැකි කියන මතය අපි දැන් අවුරුදු 10ක් 15ක කාලයක් තුල තමයි සමාජගත කරමින් ඉන්නේ ඔබ අහලා ඇති බලලා ඇති මෑතකදී විසිට් මොස්ක් කියලා ව්‍යාපෘතියක් යනවා විසිට් මොස්ක් කොළඹ සමහර ගම් පළාත් වල කොළඹ ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා විසිට් මොස්ක් කියන්නේ अपे पल्ली अविल ओब नरंबन्न ओय प्रश्न विसुंदुम तमाय पल्ली कियन्ने मुन गुब्बैमयक्द किला हना मुनाद मीके तियेन्ने मीके मुनाद अतुले वेन्ने बुम बंकर्द जिहाद बंकर किला किव्वा ऐ अतुले तियेन्ने मुनाद किला दन्न दवसट पस्पतावा कै गहनवा कट्टिय यनवा कट्टिय हेनवा कुसु हुसु गानवा अमे हज्जी दवस वलट हरक मरण सद्दा एनवा मुनाद मे समाजे करन्ने किला मुस्लिम नोन समाजे पोड्डक විමතියෙන් බලන මට්ටමක් උදා වුණ නිසා ඒක නැති කරන්නම අපේ දේවස්ථාන ඇවිල්ලා බලලා යන්න මේවා බංකර් තිය අපේ කට්ටිය බංකර් රදන තාක්ෂණයෙන් ඉන්නවා නම් සාමාන්‍ය ඔබ නිදර්ශනයක් මම කියන්නේ නිදර්ශනයක් ක්‍රිස්තියානි පල්ලියක් බලන්න මේ අවට පරිසරයේ කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා හරියටම මන්සන්දියක් අරගෙන ඉඩම් අක්කර ප්‍රමාණයක් අරගෙන ඔවුන් සමුළුවක් පවත්වන්න වෙනම ක්‍රීඩා පිට්ටනියක් අවශ්‍ය නොවන මට්ටමේ තම දේවස්ථාන භූමිය තුලදීම සමුළු පවත්වන්නටත් පිට්ටනියක් වෙන් කරගෙන මේ පල්ලිය තුලට පැමිණෙන බැතිමතුන්ට වාතාශ්‍රය සිසිල්ව ලැබෙන පරිසරයක් බිහි කරලා ඒ නිර්මාණ කලාව බලන්න පන්සලක් ගත්තම පන්සලකට ගියාම නිසංසලයි හරිම බැතිමත් සැනසුමින් පිරුණු මනසක් සැනසිලි ඇයි ඒ පරිශ්‍රය ඒ වාතාශ්‍රය ඒ නිර්මාණයේ තාක්ෂණයේ යොදලා තියෙන හැටි නිර්මාණ තාක්ෂණය අපේ පල්ලි යදලා තියෙන හැටි බලන්නකෝ පොඩි පර්චස් එකක් ලැබුණොත් ඇති තට්ටු පහක් ගන්නවා එකපාරටම අවට බිමක් තියෙන්න ඕනද භූමියක් තිබෙන්න ඕනද සමුළු පවත්වන්න ඕනද මුස්ලිම් නෝන ජනතාවත් එක්ක සාකච්ඡා පවත්වන්න තැනක් තියෙන්න ඕනද මුස්ලිම් නෝන ජනතාවත් ඇවිල්ලා යන්න පුළුවන් මොනවක් කල්පනා කරන්නේ පර්චස් එකක් ඇති बाजार रेखे में गाना पल्ली
නැද්ද ඒක අපේ සමහර කට්ටිය කල්පනා කරනකොට යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා යම් කිසි ඒක හරියට දේවස්ථානයක් කියන්නේ අපි සැනසුමින් ඉන්න ඕන තැනක් ඕනම ආගමිකෙක් කෝවිලක් වුණත් එහෙමයි කෝවිලකටත් යම් කිසි නිර්මාණ කලාවක් තිබෙනවා ඔහුන් වටපිටාව නිවැරදිව සකස් කරගන්නවා අපේ මිනිස්සු ඒවා කල්පනා කරලා නැහැ හරියට ඒවත් අපි අපේ ජනතාවට දැනුවත් කරලා ඒ වාතාශ්‍රය සහිතය සැනසිලි සහිත පරිසරයක් බිහි කරන්න නමුත් අපේ පල්ලි වැඩි වෙනවා ඒක පිළිගන්නවා අපේ නැමුදුම් කරන පිරිස වැඩි දෙවියන් ආඥා කරන පිරිස වැඩි අක්කර ගණන් දේවස්ථාන ඉඩම් වෙන් කරලා කට්ටියෙ නැත්තම් වැඩක් නැහැ කාට සැනසුම ලබා දෙන්න කාගේ මාර්ගයේ වෙත යොමු කරන්නද අපේ කට්ටිය පොඩි තනක් තිබුණත් ඇති ඉක්මනට ලඟ වෙන්න පුළුවන්ද කියලා බලනවා හේතුව පස්වතාවක් යන්න ඕන නිසා ඒ නිසා පොඩි ඉඩම් ප්‍රමාණයකම දේවස්ථාන ඉදිකරන තත්වයක් ඇති වුණා ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන නිසා නමුත් ඒ පල්ලි වලට මුස්ලිම් නොවන කෙනෙක් ආවම යම් කිසි දෙයක් හිතයිද කියලාවත් නැත්නම් ආගමෙන් තහනමක් තියනවද කියලා හිතලවත් ඔහුන්ව ප්‍රවේශ වෙන්න ඉඩකඩ සැලසුවේ නැහැ ඒක වෙනස් කරලා තමයි විසිට් මොස් කියන අපේ පල්ලි නරඹන්න කියන ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ සැබෑ තත්වය මොකද්ද දන්නවද නබිනායකතුමාණන්ගේ කාලේ නබිනායකතුමාණන් මා කිව්වනේ රාජ්‍ය නායකෙක් ආධ්‍යාත්මික නායකෙක් වගේම රාජ්‍ය නායකෙක් වශයෙන් හිටියා කියලා රාජ්‍ය නායකෙක් වශයෙන් නබිනායකතුමාණන් ඉන්න අවස්ථාවේදී නබිනායකතුමාණන්ව බැහැ දකින්න විදේශ රාජ්‍ය නායකවරු පැමිණ සාකච්ඡා පැවැත්වුවේම මුස්ලිම් දේවස්ථානවල හේතුව නබිනායකතුමාට වෙනම ගෙයක් තිබුණේම නැහැ නබිනායකතුමාගේ නිවසයි නබිනායකතුමාගේ පල්ලියයි අඩි 10ට 10ක් ඇති කුඩා පරතරයක් සහිත කුඩා ඉඩම් ප්‍රමාණයක් සහිත තැනක් නබිනායකතුමා තම නිවසේ ඉඳලම පල්ලියට ගෙල දිගු කරලා බලන්න පුළුවන් තත්වයක තමයි හිටියේ නමුත් නබිනායකතුමාට තම නිවසට ආරාධනා කරන්න තිබුණා ආරාධනා කරේ නැහැ පල්ලියට ආරාධනා කරේ මුස්ලිම් නොවන ජාතිකයන් පල්ලියට එන්න තහනමක් නැහැ ආගමික උත්සවවලදී පොහොය දවසට පන්සලට එන එකයි මුස්ලිම් ජනතාවගේ සිකුරාදා දවසට බෞද්ධයන් පල්ලියට එන එකයි ප්‍රායෝගික නැහැ සිල් ගණ්ඩ යන තැනක ගිහිල්ලා අපේ කට්ටිය ගිහිල්ලා මොනාරි මස් කෑල්ලක් කෑවනම් අන්න ප්‍රශ්නේ ගෝරියක් වෙනවා ඒක ප්‍රායෝගික නැහැ නමුත් ආගමික නොවන වත්පිළිවෙත් නොවන ආධ්‍යාත්මික නොවන සුබ සාධන සමාජ සාධන කටයුතු වලදී රැස් වෙන්න පුළුවන් අපි දැනුවත් කරලා මහ ජනතාවට පැහැදිලි කරලා නිවේදන කරලා අපි ඔවුන්ව රැස් කරන්න අනිවාර්යයෙන්ම බැඳිලා ඉන්නවා ඒ දේ අපි දැන් කරනවාට වඩා තවත් ජීවමානව කරන්නට ඕන වර්තමාන මෑතකාලීනයේ සිද්ධ වුණේ පාස්කු ප්‍රහාරයත් එක්ක යම් යම් දේවල් ක්‍රියාත්මක කරන එක අපහසුතාවයට පත් වෙලා තිබෙනවා මුස්ලිම් නෝන කට්ටිය පොඩ්ඩක් අපේ පල්ලිය ඇවිල්ලා බලන්න කියලා දැන් කෑ පල්ලි පල්ලියට එන්න මොනවාද අපිවත් මරලා දාන්නද මුල එන්න කියන්නේ කියලා එවැනි මානසිකව දැන් දැන් තමයි පොඩ්ඩක් මිනිස්සු අවබෝධ වෙලා මෙතන යම් කිසි දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙලා තියෙනවායි කියලා අවබෝධ කරගෙන ඉන්නේ මේ අවස්ථාවේදී කියලා පල්ලි විසිට් කරන්න කියලා කිව්වනම් වෙන ගෝරියක් ඇති වෙනවා ඒ නිසා අපි ක්‍රමක්‍රමයෙන් ඒ අවබෝධය ඇති කරලා මහත්මයා ඉදිරිපත් කරපු ඒ වටිනා යෝජනාව තවත් ශක්තිමත්ව තවත් විචක්ෂණශීලීව තවත් ප්‍රායෝගිකව යථාර්ථවාදීව ස්ථාපිත කරන්න පුළුවන් මට්ටම අපි අනාගතයේදී මතු අනාගතයේදී නුදුරු අනාගතයේදීම අපි උත්සාහ කරන්න ඉන්ෂාඅල්ලා මේ අත්වශයෙන්ම අපිත් එක්ක ඉන්න සහජීවනයෙන් ජීවත් වෙන අපිත් එක්ක ඉන්න පූජිත මාළඟට ගියා මම ගෙදර හිටියේ නෑ ඉඳ හිටියා ආරාධන පත්‍රය දීලා කියලා ගම අපි මෙතෙන්ට ඇවිල්ලේ අත්වශයෙන් ජාතිවාදී නෑ මෙතන මෙතන ඉන්නේ සහජීවනයෙන් ජීවත් වෙන මිනිස්සු මෙතෙන්ට ආපු ගම මට වේලාසෙන් ටිකක් එන්න කියලා තිබුණා මං ආවා ඇවිල්ලා එන අය ඇතුළට එව්වා ඉතින් එකෙක් ඇවිල්ලා ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් තියෙනවා මේ මොකද මේ මුස්ලිම් කට්ටිය සිංහල කට්ටියව ආගමකට බඳවගන්නද හදන්නේ කියලා මං කිව්වා එහෙම වැඩසටහනක් අපි දන්නේ නැහැ අපි නම් හිතන්නේ නැහැ කියලා මං මලිට කියනවා දේගස්තලාවේ එවැනි දෙයක් වතුරවන්න ඉඩ තියන්න එපා අපි ඒක කපා හරින්න ඕනි කියන එක ආචාර්යතුමා දැන් මොකද කරන්නේ ඒක ප්‍රධානම ඊගොඩ මට තල් තියෙනවා තව ප්‍රශ්න ආශිය. එදා ඉඳන් අපි ඉස්ලාම් ජනතාවත් එක්ක සහජීවනයේ ජීවත් වෙච්ච පුද්ගලෙක්. ඒගොල්ලන්ගෙන් අපි උදව් උපකාරයන් තියෙනවා අපි ඒගොල්ලෝ උදව් උපකාරයන් තියෙනවා අපි සහෝදරයෝ වගේ එකට ඉස්කෝලේ ගියායි මම මෙයාගෙන් අහුවා අහලා තහලා කිව්වද කියලා. ආචාර්යවරු කිව්වයි කියලා කිව්වා. ඒගොල්ලෝ ඇවිල්ලා නැන්නේ. ඒ කාලෙදී අපි
පිළිපදින්නේ අපේ ගම සිංහල විමල මුස්ලිම් අපි තුන්ගොල්ලම ජීවත් වෙන අපි එක මම මධ්‍යම විද්‍යාලෙ ඉගෙන ගන්න එනවා අනික නියාස් මාස්ටර්ලා දෙන්නේ ආරි සයිරයි අපි එකට ෆුට්බෝල් සෙල්ලම් මැච් වලදී අපි වෙන් 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 සෙල්ලම් කරනවා මම මධ්‍යම විද්‍යාලෙ සෙල්ලම් කරන එයා සයිරයි අපි ගුරු දැට හොමාරු කරගෙන නැත් ඒ වගේම තාම දැක්කහම මෙහෙම වැළඳ ගන්නවා සහෝදරයෝ නමුත් යම් කිසි දේශපාලඥයෙක් විසින් මෙන්න මේක වෙනස් කළා. ඒකට හේතුව මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරොත් මට තව ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. මේක මුලදී අපි විසඳගමු ඉස්සල්ලාම කිව්වා අරද මේක පතරවන්න දෙන්න එපා. මේක දැන් අපිට තේරෙනවා. ඔබතුමන්ලා මේ අපිව මේ ආගමකට බඳව ගන්න හදනව නෙවෙයි කියන්නේ අපිට ආචාරතුමාගේ වචනවලින් කතාවෙන් තේරෙනවා. ඒක නිසා අන්න ඒකට පොඩ්ඩක් උත්තරනේ महात्म्या योजना वक्वागेम प्रश्न अकेकत् आगमट बंधव गंड मे वेटसटान पावत्ने किल मिथंट साहभाग्युनाय प्रश्न विमुखर्लतिवेन गमे गमे मिनुसु कथा मे यम किसी आगम कर्णयक आगमीय कर्णयक सिद्धवेन वाय किल प्रचारया गीलतिवेन मम कलिंग किवापि इस्लाम दहमे तिवेन मतया मुस्लिम जनता विश्वास करनो नमदीमट सुदुस्सा अल्लाह हर अन किसी देवी के नुमेत मोहम्मद नबी तुमान अल्लाह देवी अंगे धर्मदूतिया वहलिक अभी नमदीमट सुदुस्सा वसेन अल्लाह देवी अन्व दहन अल्लाह देवी अन हर वेन देवी के नेक् यमणी सा मुस्लिम जनता प्रतिमा दहन ये देवी अंट आदेश पत्वन्न देवी अंट प्रतिरूपे गुडन गन रूपतन देवी अंट एडर वक्ति नम तपि रूपतन मेक प्रतिपत्य संकल्प्य එවගේම දෙවියන්ව අදහන කෙනෙක් නිකන් ඉන්න බෑ. ඒ දෙවියන්ගේ නියෝග පිළිපදින්න ඕන. ශුද්ධ වූ කුර්ආනයේ තුල සඳහන් වන්නේ දෙවියන්ගේ නියෝග. කරන්න ඕන දේවල් නොකරව යුතු දේවල් කුර්ආනයේ තුල සඳහන් වෙනවා. ආගමට බඳව ගන්න මිනිස්සුන්ව අපි රැස් කරා නම් බලහත්කාරයෙන් එසේ නැත්නම් ඔබ සියලු දෙනාම මේ ආගමේ තියෙන දේවල් පිළිගන්න කියලා අපි ප්‍රකාශ කරා නම් ප්‍රකාශ කරපු ගමම්ම එසැනින්ම පිළිගන්න තරමට බුද්ධිහීන පිරිසක් නෙමෙයි ඔබතුමන්ලා. बुद्धि गोचराइने अपि यम किसी दनुमाक तीर निशाने मे सभावट आवे आगमे सीमा वो उब्बट गीलत मे सभावट अपि ऐ आवे यम किसी दया कथिकावक पावत्तनोणं ए कथिकावे अपि सहभागी वेन्न ओन मोकद्द कथिका मुस्लिम जनतावक तेक अपिट कथिकावक तमयि नति वेला तियेन्ने एक गोडनगा गन्न ओन एतन तमयि अपिट अतपसु वीम सिद्ध वेला तियेन्ने कथिकाव मोकद्द कियन एक अवबोध करगन्नने अपि आवे दैन मेतन्ट गेनल्ला अपि देव प्रातिहार्यान् पेन्नला देव बल महिमेन विज्जावान पेन्नला मेन्न देवियांगे प्रात्यहार्यान सलकुणु पहल वेनवा कियला पवसला ओब सियलु देनाम देव ए मेह सदहा युदा एवेनी प्रोडाकारी देवल करन्ने नै किसीवेकुट विज्जावान पवत्तला प्रात्यहार्यान पवत्तंड बै ए प्रात्यहार्यान तुलिन अरुम पुदुम देवल तुलिन इस्लाम दहम तुलट कट्टिय बंधव गन्नव नं अपटत् वडा अरुम पुदुम विज्जा सहगत देवल सिदु करन मुस्लिम नोन जातिकन सिटनवा एक नवे यथार्थय यथार्थे तीन पणिविडे बल इस्लाम दामती ऐ मुस्लिम जनता मुस्लिम नोन जनता विनाशेन्े अभी प्रतिमा वंदी ने मुस्लिम नोन जनता प्रतिमा वंदीनो अपीट जीवत्वी में उपते सीट विपत दक्वा पिलवेतक्तिबेन वे पिलवेत सैम देखदीमी अनुगमने करोन एनी तथम मुस्लिम के पल्येन इंदला एंदुमंदीन क्रमे इंदला आहार पान अनुभव करण क्रमे इंदला सैम देखम यम क्वि पिलवे तकन ओ सिद्ध करण නමුත් මුස්ලිම් නොවන ජනතාව අතර තිබෙන එවැනි දෙයක් නෙවෙයි. ඔවුන් දර්ශනයක් අනුගමනය කරනවා. ඒ දර්ශනය ඒක චින්තනයක් වශයෙන් ගොඩනගාගෙන තිබෙනවා. ඒ යම්කිසි බුද්ධිමේ චින්තන ශක්තිය වර්ධනය කරගෙන තමන් විසින් පුළුවන් ආකාරව සමහරු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාත්මක කරනවා. සමහරු ඔවුන් ප්‍රතිපත්ති පූජාවේ නියැලෙනවා. සමහරු ඔවුන් ප්‍රතිපත්ති පූජාව නෙවෙයි සිරිත් විරිත් තමයි අදහන්න ඕන කියලා යම්කිසි ක්‍රමපිළිවෙලක් අනුගමනය කරනවා කියලා ඒ වෙනස තිබෙනවා අපි අතර. अपे सिरित्विरित कील देखने अपे तेने क्रमसा विधि मेक करंडोने मेक करंड बै रोबोटिक उत्ते में पिलिगेन तमाई करंडोने नमु देवियाने स्वाधीनत्वे लबादिलती अपे प्रशस्त जीवित एकट विवाह वेनवन मे दे मे आ विवाह वेंड पुलवा मे आई विवाह वेंड बै वेनस तेने इस्लाम दहम तुल में एदे अंतर्गत वेनवा वेना तागंबल दहम तुल अंतर्गत करला ने रटे पोदुनीति अंतर्गत करला दीनो विवाह वेंड बैरी कट्टिय कौदी किला पोदुनीति तीनो विवाह आज्ञापन तीनो නමුත් ඉස්ලාම් තුල ඒ සිවිල් කාරණා පව කුර්ආනයේ තුල සඳහන් වෙනවා මේ වෙනස නිසා තමයි අපි අතර
ප්‍රායෝගික ජීවිතයේ වෙනස්කමක් තිබෙනවයි කියන එක පෙන්නලා ඒ ප්‍රායෝගික වෙනස්කම අපිව සතුරන් බවට පත් නොකළ යුතුය. අපි සිනාමුසු මූණෙන් පැරණි ඒ සහෘදත්වය පැරණි ඒ සමගිය ඒ සහජීවනයේ වර්ධනය කරගන්න ඕනේ. ඒකට අපි අවබෝධ කරගෙන මේයි මේ මේ මට්ටමේ ඉන්නේ. ඒ අවබෝධය නිවැරදි කියලා කෙනෙක් පිළිගන්න එක එයාගේ ස්වාධීනත්වය. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදී උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලබා දීලා තියෙනවා. මම කැමති නම් මම ඉස්ලාම් ආගමෙන් ඉන්නවා. මම කැමති නම් බෞද්ධ දර්ශනය අනුගමනය කරනවා. මම කැමති නම් නිර්ආගමික වෙන්නවා. ආගමක් අවශ්‍ය නැහැ කියලා. අපේ රටේ උත්තර නීතිය ලබා දීලා තියෙන අයිතිය. ඒ අයිතිවාසිකම් වෙනම දෙයක්. නමුත් මෙතනදී අපිට සභාගත කරන්න ඕනේ ඒක නෙමෙයි. ඉස්ලාම් දෙන පණිවිඩය මේකයි. මේ පණිවිඩය නිසා තමයි මුස්ලිම් ජනතාව මේ මෙන්නේ. මේ නිසා සමහර වැරදි දේවලුත් සිද්ධ වෙනවා. ඒ වැරදි දේවල් අපි නිවැරදි කරගෙන යනවා. සමාජ සංශෝධනයක් කරනවා. ඔබත් අවබෝධ කර නොගත් සමහර කරුණු තිබෙනවා. ඒවත් මොනවද කියලා අවබෝධ කරගන්න. මේ අවබෝධය තුළින් අපි එකිනෙක සහජීවනයෙන් කටයුතු කරමු කියන එක තමයි අපේ තේමාව වුණේ. ඒක තමයි අපි මෙතනදී ක්‍රියාත්මක කරගෙන ඉන්නේ. ආගමට අරවලා අපේ ඉන්න මුස්ලිම් ජනතාවගේ දැන් ලංකාවේ ලක්ෂ 20ක් ඉන්නවයි කිමුකෝ. අපේ උන් ලක්ෂ 20 අදාගන්න බොහොම අමාරුවෙන් ඉන්නේ අපි. බොහොම අමාරුවෙන් අධ්‍යාපන මට්ටම ලංවන්න ඉගෙන ගන්න නැහැ සමහරු. උසස් අධ්‍යාපනයේ අපි 100%කටත් වඩා අඩු ප්‍රතිශතයක ඉන්නේ. කොච්චර පසුබෑමක්ද කියලා බලන්න. ද කොළඹ කෙනෙක් විශ්වවිද්‍යාලයට යනවයි කියන්නේ ඌව තියාගෙන වටරවුම යනවා පෙළපාලි යනවා. ඇයි කවුරු තියන්නන්නේ? නැත්නම් වෙන පළාතක ගියා නම් ඒ සාමාන්‍ය දෙයක් ඒක. එච්චර දුරට අපේ අධ්‍යාපනයේ මට්ටම නම් වණ්ඩ දරිද්‍රතාව වෙන්න මිනිසුන්ගේ දරිද්‍රතාව මට්ටම නැති කරන්න සමාජයේ තියෙන නොයෙකුත් මත්ද්‍රව්‍ය ප්‍රශ්න තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ඉන්නවා, පාතාලකරුවෝ ඉන්නවා. මෙවැනි සමාජ අර්බුදයන් නොයෙකුත් දේවල් මුස්ලිම් ජන සමාජයේ ඒව නිවැරදි කරලා සංශෝධනය කරන්න අපිට වෙලා නැතු වෙන්නේ. තවත් අය එන්න, ඔයත් එන්න, ඔයත් එන්න කියලා අපි බඳව ගන්න අපට අවශ්‍ය. අපේ පණිවිඩය මේකයි. අල්ලාහ හැර නැමදීමට සුදුස්සෙක් නැහැ. අපි ප්‍රතිමා වලට පුද නමස්කාර සිද්ධ කරන්නේ නැහැ. අපි ධර්ම දූතයන් වශයෙන් මොහම්මද් තුමාණන් තමයි පිළිගෙන තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ දේවල් කරන්නේ. ඒක පිළිගත්තේ නැත්නම් අපිට අපාගත වෙන්නට වෙනවා. අපි පිළිගත්තා නම් අපි ස්වර්ගයේ සදාකාලයට අමරණීය ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවායි කියන අපේ පණිවිඩය මේකයි. ඒ නිසා අපි මේම ජීවත් වෙනවා. අපි අවබෝධ කරගන්න. අපි ඔයගලන්ට වෙනස් වුණේ නැහැ. අපි ඔයගලන්ගේම අය. අපි ශ්‍රී ලාංකේය පුරවැසියෝ. මහත්මයෙක් සඳහන් කරා වෙළඳ ව්‍යාපාරිකයෝ ඇවිල්ලා ලංකාවේ ශ්‍රී ලංකාවේ ජනගහනයක් ඇති වුණා. එක ආකාරයකට ඉබුණු බතූතා කියන ඒ වෙළඳ ව්‍යාපාරිකයා අතර ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනතාව බිහි වුණා. තවත් ශ්‍රී ලංකාවටම ආවේණික ජනවර්ගයක් තිබුණා. යෝනකවරු ක්‍රිස්තු පූර්ව 3 සියවසේ අනුරාධපුර යුගයේ යෝනකවරු කියලා ජන කොට්ටාසයක් ජීවත් වුණා. ඔවුන් ශ්‍රී ලංකාවේම උපන්වාසී ආදිවාසී. ඒ යෝනකවරු කියන සම්පූර්ණ ජනතාවම ජන කොට්ටාසයම මුස්ලිම් වරුන් බවට පත් වුණා. ද අපේ නම්වල උපැන්න සාතිකය දැන් ලංකා යෝනක කියලා. මුස්ලිම් කියලා දන්නේ නැහැ ලංකා යෝනක. යෝනක කියන්නේ ශ්‍රී ලංකාවේ සිටි ජනවර්ගයක්. ඒ ජනවර්ගයෙන් ඈතේ ඉඳලා පැවතෙන ජනවර්ගයක් ඒක. එක පැත්තකින් ඉබුණු බතූතා රහ වෙළඳ ව්‍යාපාරිකයන් අතරින් අපේ ජන සමාජයේ වර්ධනය වුණා. තවත් පැත්තක අපේම රටේ නිජබිම් වාසීන් වශයෙන් අපි ජීවත් වෙමින් සිටිනවා. ඒ නිසා අපිත් මේ රටේම ඉපදෙන මිනිස්සු. සෞදි අරාබියාවේ අපිට සිටිසන්ෂිප් එක දෙන්නේ නැහැ. පුරවැසිභාවය දෙන්නේ නැහැ. ද කියනවනේ උඹලා සෞදියට පලයල්ලා කියලා. ඒව ගන්න ඕනේ ඉස්සෙල්ලා අපි යන්න. ගත්තොත් නේ යන්න පුළුවන්. පාකිස්තානට යන්න පුළුවන්ද අපිට? ගියොත් අමතනම බෝම්බ සද්ද තමයි එන්නේ. ඇෆ්ගනිස්තානෙට ගියත් බෝම්බ සද්ද එනවා. ඉන්දියාවේ පැත්ත පළාතේ අපිව ගන්නෙත් නැහැ. ඉන්දියාවේ බෞතරයක් ඉන්නේ මුස්ලිම් ජනගහනේ වැඩි හරියක්ම ඉන්දියාවේ ඉන්නවා. ඉන්දුනීසියාවට යන්න පුළුවන්. ඉන්දුනීසියාවේ ලෝක මුස්ලිම් ජනගහනේ වැඩිමරට ඉන්දුනීසියාව. එහෙට ගියත් අපිව ගන්නෙ නැහැ. සෞදි අරාබියාවේ අපිට පුරවැසිභාවයම දෙන්නේ නැහැ. කොහෙද යන්නේ අපි? අපි මේ රටේ ඉපදුන මිනිස්සුනේ. සෞදි කාර්යයක් ඇවිල්ලා අපිව මේ දාලා මේ හෙලිකොප්ටරෙන් බස්සලා ගියේ නැහැ. අපිත් මේ රටේ පස් කාලා ජීවත් වෙන මිනිස්සු. ඒ අවබෝධය අපි වර්ධනය කරගමු කියන පණිවිඩය. නමුත් අපේ සිරිත් විරිත්වල වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කමට හේතුව ඔබව වෛරී කිරීම නෙවෙයි, ඔබගෙන් වෙන්වීම නෙවෙයි, ඔබගෙන් ඈත්වීම නෙවෙයි. අපට ලං වෙන්න පුළුවන් කරුණු කාරණාවලදී අපි අනිවාර්යයෙන්ම ලං වෙනවයි කියන පණිවිඩය සමබරව යන්න ඕනේ. මුස්ලිම් නොවන ජනතාවටත් යන්න ඕනේ, මුස්ලිම් ජනතාවටත් යන්න ඕනේ කියන ඒ ව්‍යාපෘතිය තමයි බොහොම අමාරු වැඩක් මේක. මම මගේ වයස 19 ඉඳලා මේක කරනවා අප්පා. අපේ භාෂාවෙන් අප්පා කියලාත් කියන්න ඕනේ පොඩ්ඩක්. අවුරුදු 19 ඉඳලා කරනවා මම. මම මේක අවබෝධ කරගත්තු දවසේ ඉඳලා කරනවා. මට පුළුවන් කැඩිච්ච සිංහල ඉඳලා පටන්ගෙන යම් කිසි මට්ටමකට වර්ධනය වෙනකන් කරගෙන තමයි ඉන්නේ. බොහොම අමාරු වැඩක්. නමුත් කළ යුතු වැඩක්.
දේශපාලන ලාභ නැහැ. කවදාවත් අපි දේශපාලනයට යන්නේ නැහැ. මේක කරන එකෙන් තවත් තරමුණක් කල්ප මේම මේම ගිහිල්ලා ලංකාවේ මිනිස්සු අතර MH මොහොමඩ් වගේ චරිතයක් ගොඩනගාගෙන ඕනම අවස්ථාවකදී පාර්ලිමේන්තු යන්න පුළුවන් කියලා හිතනවත් දන්නේ නැහැ නේ කියලා හිතන්න පුළුවන්. ලියලා තියාගන්න මම කවදාවත් ඡන්දෙ இல்லන්නේ නැහැ. ඉන්ෂාඅල්ලා මම මැරෙනකම්. අරමුණ ඡන්දේ හෝ දේශපාලන. අපි දේශපාලන ටිකත් මම කියපු දේ ඔක්කොම නිර්ර්ථක වෙනවනේ. නිෂ්ප්‍රභා වෙනවා. නිෂ්ඵල මම කියපු මේ හැම දෙයක් පැය දෙකක් කතා කරු මේ හැම දෙයක්ම එක නිමේෂයකින් නැති වෙලා යනවනේ. ඒ නිසාම යන්න. අපිට ඕනේ මේ දේශයේ පාලනේ දේශපාලුවෝ ඉන්න රටක දේශයේ පාලනය කරන්න ගිහිල්ලා මමත් දේශපාලුවෙක් වෙනවා මිසක් මගේ මේ පුණ්‍ය කොට සලකන මේ කාර්යය සිද්ධ කරන්න බැරි වෙනවා. සමහරු සිංහල භාෂා කතිකුවේ අපේ සමාජෙ බිහි වෙනවා. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? අපේ සමාජෙ තියෙන පණිවිඩය කියන්නේ නැතුව පාලි භාෂාවේ මොනවද තියෙන්නේ? ධම්මපදයේ මොනවද තියෙන්නේ කියලා එයා පැහැදිලි කරනවා. එයා ඒක නෙමෙයි කරන්න ඕනේ. එයා කරන්න ඕනේ කුර්ආනයේ තියෙන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්න. ධම්මපදයේ පැහැදිලි කරන එකයි ත්‍රිපිටකයේ බුද්ධ භාෂිතයේ පැහැදිලි කරන එකයි භික්ෂුන් වහන්සේලා හොඳටම කරයි අපිටත් වඩා. ගාථා පැහැදිලි කරන්න නෙමෙයිනේ අපි ආවේ. ගාථා පැහැදිලි කරන්න මිනිස්සු නැතුව නෙමෙයිනේ. භික්ෂුන් වහන්සේලා ප්‍රවීණයෝ ඉන්නවා ඒව දේශනා කරන්න. අපිට ඕනුනේ අපේ ස්ථාවරය මොකද්ද කියලා කියන්නේ. එතකොට තමයි මුස්ලිම් නොවන ජනතාව වැටහීමක් ඇති කරගන්න. අන්න මේ මේකද හේතුව. මේ නිසාද කරේ මම හිතුවේ වෙන කතාවක් කි. මේම කියලානේ අපි සැක කරේ. බලත් එක විදියකට නේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපි වැරදියට හිතුවා. නමුත් බලනකොට මාර පොරවල් නෙඹලා. මේ මතය ගොඩනගා ගන්න ඕනේ. මේක තමයි අපිට උවමනා කරන්න. නමුත් ඒක ඒ දේශකවරු කරන්නේ ටීවී වලට ගිහිල්ලා ලස්සනට සිංහල කතා කරනවා. කියලා දෙන්නේ ඉස්ලාම් වල තියෙන එක ස්ථාවරයක්වත්. ගිල අපේ හාමුදුරනේ ඔබ වහන්සේ කියන දේ සත්‍යයක්. මමත් ගාතාවක් කියවලා තියෙනවා කියලා එයා ගාතාව කියලා. හැයි මුස්ලිම් නෝන ජනතාවගේ හිත දිනා ගන්න. අන්නේ මහලොවිතුමා ගාතා කියවන ඕනේ. මං කිව්වේ හැමතැනෙම වෙන්නේ තනිකරම ප්‍රෝඩාව. අපේ ස්ථාවරය කියන්න අපි තමයි බැඳිලා තියෙන්න ඕන. සිංහල භාෂාව විවහාර කරන භාවිත කරන ජනතාව දේශකවරු අවශ්‍යයි අපිට. නැති නිසානේ මේක තේරෙන්නේ නැත්තේ. දැන් මම අරාබි ඉගෙනගෙන තිනවා. දෙමළ භාෂාවක් දන්නවා. මට සිංහල භාෂාවක් දන්නවා. ඉංග්‍රීසි භාෂාවක් දන්නවා. මට භාෂා හතරෙම පරිචයක් තියෙන නිසානේ ඒ සියලු දේ සංකූලනය කරලා සමබර කරලා මම ඔබට මතයක් ඉදිරිපත් කරන්නේ. ඒ නිසානේ ඔබට යම්කිසි මතයකට එන්න පුළුවන් වෙන්නේ. මේකයි අපේ අතින් සිද්ධ වෙන්න ඕනේ. ඒකට තමයි අපි කැඳවන්නේ. ඔබතුමාගේ අදහසට බොහොම ගරු කරනවා. ඒ පණිවිඩය අනිවාර්යෙන් අපි සමාජගත කරනවා. බොහොම ස්තුතියි. ඇත්තම මේ ඇවිල්ලා ඉන්නේ තවේ ඉටපු පාසල් ආදේශකයි මන්ත්‍රීවරේ මේ මල්ලිගේ ආරාධනාව පිට තව වෛද්‍යවරු ඇවිල්ලා පාසල් ගුරුවරු ඇවිල්ලා මේ මල්ලිගේ ආරාධනාව ඉතින් ඔව් දැන් ඒ එතුමා ගැන කියන්න ඕනි කවමදාවත් ඉස්ලාම් ජනතාවත් එක්ක වෛර කරපු කෙනෙක් නෙමෙයි ගෞරව උපකාර කරලා තියෙනවා ඒක මම කියන මගේ ප්‍රශ්නේ ඊගාවට දැන් සහරම් ප්‍රශ්නේ තිබුණා නැති ඒ ප්‍රශ්න ඇවිල්ලා ආවේදී ඔය කිරිමැට යන වාසය මං ඉන්නේ රන්දොල කිරිමැට යන්නේ රන්දොල එතෙන්දී අපේ ටේලර් සහෝදරෙක් හිටියා එයා දැන් කොළඹ ඉන්නේ පොඩි දෙයක් මේ පිහක් ගිහලා ඇයි මේ හැමතැනම මිනිස්සු අතනකට ගන්න පටන් ගත්තා අපේ මුස්ලිම් සහෝදරු අපි කිව්වා නෑ නෑ අපි ඔයගොල්ලන්ට පල්ලි වලට ගහන්න දෙන්නේ නැහැ අපි මුණ දෙනවා ඈ ඒ වගේම අපි ඉදවස්වල මොකද අර මේ නෝම්බි අපි කැඳවෙලකුත් දෙනවා පල්ලියට ඒගොල්ලන්ට එහෙම පල්ලියට ගහන්න දෙන්නේ නැහැ අපි ආරක්ෂා කරනවා කියලා අපි පොර එහෙම ඉන්නකොට පිරිසක් ඉන්නවා නිතරම අවඥාවෙන් තම බලන්නේ ඒ සැකෙන් නිකම් නිතරම බය පිරිසක් හැටියට හිතන්නේ ස්ලින් ජනතාව පෙරගයි හරි බයක් සිංහල ජනතාවට ඇති ඒක සහෝදරේ ටේලර් කෙනෙක් අපි මුස්ලිම් සහෝදරේ එයා මේ වෙනකොට කොළඹ එයාගේ රැකියාව ටේල් හරි හොඳයි අවංක මේ පිහියක් ගෙදර තිබිච්ච එක අර කරදර වෙලාවේ එයා බය ගිහිල්ලා හැංගුවා තේක මේක කෙනෙක් දැකලා පොලිසියට කෝල් කරලා ඇවිල්ලා අල්ලගෙන ගියා පිහිය ඒවලම අපේ මල්ලි දන්නවා අපේ පුතෙක් ඉන්න ලෝයකේ අපිත් එක්ක හිටුවා මෙයාත් එක්ක හිටුවා එයා එයාත් බය වෙන්න එපා අපි
निधस्कोट निधास्कर अभी यदा अभी उत्तरना उद्योगना वासी अपलागन स्वयं जनता जीवत्न अभी तो सहजीवने सहजीवने तो मैं अभी तो नमु संहार नम मैं हुआ आवल अड़की ओद आवल अड़की ओद आवल अड़की ओद मन सहोद गीत अवे इस्लाम सहोद मंतिया मैं मंदिर अयवीन अद उद्यू अवे बल मे की बटना होगलें विश्वविद्यालय आचार्य या बरदे अदा एंड यंग देश यंग कंदे उंगवा एगोलो आवे बल मेकट मे दे मे वैरे अति कले कौद सिंगल मुस्लिम जनता वैरे अति कले कौद सामान्य धनजी अभी जन आत्मीय नवता प्रश्न तुमकरानी सामजे मुस्लिम जनता वसे सिंह मुस्लिम द्रविड होगा मिनीसुनी मेकल कोहमद मुस्लिम जनता वह सिंह जनता द्रविड जनता मात्र मे वैरे गुडनगन पादकूने कौर मुस्लिम नोन जनता सिंहल जनता हिंदू जनता इत ओण कमें सहजीवने गुडनगन्नट दायक वेनकोट मुस्लिम जन सामजे तु ऐ पुद्गलिक महात्म्या उत्साह धरला ऐ मे वेडसटान सहभागिवेन नत्ते ऐ मे तत्व उदावेला तिबेन्नी आहण पलवेणी प्रश्न मिगतम यथार्थवादी अत् मुस्लिम जन सामजे तुला अपिट तिबेनोन विवृत मनस अपे वेरदि तिबेनोन मम कलिम किवन किया निवेदि करगण किलाकने वेन्डोण वेरदि निवेदि करगण आगमे दया उब वेरदीट वटहागेन तिबेनोन निवेदि पेत्त मुखदीन मम पेहदी करो सामजे देक् अपे पेत्ंग वेरदि देखना ये वेरदि दे निवेदि करगण नत्न आगमे तीन देख वेरदी किल उब स्थावर या धरण एकोब वेरदी किल कीन कोट मम आगम पेत्ते तीन साधारण मुखदीन पेहदी करो मेकने सिद्धवीयुत कारण एक अपे सामजे नोयकुत्ताय अकूलो कई प्रश्ने हेतु अपे सामजे वेरदीपवा प्रसिद्धिये पिलिगरीमट सूदान मानसिकत्वे मा सतु तिबेनो अपे सहोदर वरुण सत्व तिबेनो ए मानसिकत्वे मुस्लिम समाजे इन्न सियलु देनागे मानसतुल एकाई प्रश्ने अपे वेरदी अपे अतुले कथा करगम ए जनता विस्सरा पिट गिल ए वेरदी कथा करन डेपा अपिव पावा पावा देन्ने पा वचने एकाई मेक पावा दीमक नेमेई ඔබ මෙසේ අපේ වැරදි පෙන්වා දෙන අවස්ථාවේදී තමයි අපේ ජනතාවට කියන්න බලන්න ඔබේ වැරදි ක්‍රියාකලාපය නිසා ඒ ජනතාව කතරම් දුරට ඉස්ලාම් වෛරී කරනවද කියලා ඉස්ලාම් දහම පිළිකුල් කරනවද කියලා නිවැරදි වෙන්න කියලා අපේ ජනතාව සංශෝධනය කරන්න පුළුවන් අවස්ථාවක් මේක මේක ජීවමාන සංශෝධනයක් ඒ නිසා තමයි මේ වැරදි පව හෘද සාක්ෂියට එකඟව සාධාරණ පදනමක් මතව යොමු කරනකොට අපි නිවැරදි කරගන්න සූදානම් කියලා ප්‍රසිද්ධිය පවසන්නේ මේක අපේ ජනතාවර සමහරු කැමති නැහැ. සමහරු මේ වැඩසටහන අපි සූදානම් කරනකොට ඒවා තහනම් කරන්න උත්සාහ කරනවා. පොලිසියට දැනුවත් කරලා වෙන මොනවාරි එකක් කියලා ආගමට බලෙන් බඳව ගන්න යනවායි කියලා මේ මතය ප්‍රකාශ කරලා කොච්චර වටින දෙයක්ද අපි සිද්ධ කරන්නේ. මේක අපේ සමාජයෙන් සිද්ධ විය යුතු කාර්යයක් නොවේද? මේක අපේ සමාජයෙන් සිදු විය යුතු ක්‍රියාපිළිවෙතක් නොවේද? මේක සිදු නොවුණු දෙයක් නොවේද? मेक सिधु नौन निशाने अभी सीएल दिनाम वपर ऐसी सीएल दिनाम बलागत् मुस्लिम सामजे मुस्लिम आगम कर्ण मे महंगु कर्तव्य पवा संपूर्ण मन अति करण उत्साह करण पीरस अपे सामजे में क्रियाकारी वसीट निशा मेव बेडसटन सूदान करण दायक कटा कपल करण दायक विशेषम देशपालज्ञ नायक महात्म कालीन संधान कर विधियट मुस्लिम जनता पिलवलट बेदलती अहुन मुस्लिम जनता अटनगण वैकमें समाज उन कथाकर नमुते देशपाल नायक वरुंगे मुस्लिम समाज अति उन देम कद किसी मे अक्ला समार देशपाल नायक वो ये पलात्वल मिनसुंट उद उपकार कर लीनो सिंगल मुस्लिम बेदे अक्नतिव एक समस्ते क्वसेन देशपाल नायक वर एक बलापुरवेन्नी देशपाल नायक वर एक नम समस्ते क्वसेन मुस्लिम जनता शुभ सिद्धि उदिशा कटयुत कर लियन टोण
දේශපාල නායකවරුන්ගේ මුස්ලිම් ජන සමාජයේ අධ්‍යාපනයේ සුබ සාධනයට මොනවද වෙලා තියෙන්නේ සමාජ සුබ සාධනයට මොනවද වෙලා තියෙන්නේ ආධ්‍යාත්මික සුබ සාධනයට මොනවද වෙලා තියෙන්නේ ආර්ථික සුබ සාධනයට මොනවද වෙලා තියෙන්නේ දේශපාලන නායකවරුන්ගේ පුද්ගලික සුබ සාධනයට මොනවද වෙලා තියෙන්නේ ඔක්කොම ආවේ හිස් අතින් කොළඹට දේශපාලන මුස්ලිම් නායකවරු දැන් ඉන්නේ කොහමද යාන වාහනවල තරම මොකද්ද උසස් වර්ගයේ යාන වාහනවල ගමන් කරන්නේ තමන්ට සේවයට ඉන්න සේවක පිරිස කතරම් සුකෝපභෝගී මහල්වලද උන් ජීවත් වෙන්නේ මේකයි තත්වය සියල්ලක්ම ආර්ථිකය සූරාකන පිල්වලට 2015 දී යහපාලන ආණ්ඩුවක් පිටුවා ගැනීම සඳහා මුදල් ඩීලින් කරපු මුස්ලිම් දේශපාලන නායකවරු කවුද කියලා මන් දන්නවා සදාචාරාත්මක නැහැ මේ සභාවට මම මේ ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන එක චෙක්පත මොකද්ද ඒ වල වටිනාකම මොකද්ද ඔවුන් කරපු කේවල් කිරීම මොකද්ද සියල්ලක්ම දන්නවා ඔවුන්ට යාපාලනය එනවද රාජපක්ෂ ආණ්ඩු එනවද කියන එක නෙමෙයි ඔවුන්ට අදාළ වෙන්නේ කුට්ටි ටික ඕමාරු වෙන බර ප්‍රමාණය කිලෝග්‍රෑම් ප්‍රමාණය කුමක්ද කිලෝග්‍රෑම් 1000කින් කුට්ටි බෑග් එක බර වෙනවද 500කින් බර වෙනවද තරාදිය බර වැඩි වෙන්න ඕන චරයි ඒ නිසාම තමයි පුද්ගලිකව මේ දේශපාලනේ අපි කැසි කසලක් ලෙස සලකන්නේ ඒක අපි පිළිකුල් කරන්නේ ඒ නිසාමයි මේ දේශපාලනේ රටක් වශයෙන් වගකීමක් තිබෙනවා බුද්ධිමතුන් දේශපාලන ශාස්ත්‍රය තුළට යන්නට ඕන නමුත් මේ දේශපාලඥයන් වශයෙන් ඉන්න අය දේශපාලනය තුළ ඇති කරලා තියෙන සංස්කෘතිය නිසා සම්ප්‍රදාය නිසා හොඳ පිරිසක් ගියත් අනිවාර්යයෙන්ම ඔහුන් පවා නරක මිනිසුන් බවට අසත්පුරුෂයන් බවට පත් වෙනවා කියන ඒ බිය සැකයේ තිබෙන නිසා තමයි මේ පැත්ති පලාතම අපට අවශ්‍ය නැහැ කියලා ඉතලා අපි මහ ජනතාවත් එක්ක කටයුතු කරමු මහ ජනතාවට අපි පැහැදිලි කරමු පුළුවන් බලකාරකම් තියෙන අයට මේවා පැහැදිලි කරලා හරියන්නේ නැහැ අපි පොදු ජනතාවත් සමග කටයුතු කරමු කියලා මේ ක්‍රමය අපි යොදා ගත්තේ ආගමකට එතකොට දැන් අපේ දරුවෝ ගිහිල්ලා එතකොට ඉස්ලාම් ආගමේ විවාහ වෙන්නේ කොහොමද එතකොට දැන් ඒගොල්ලෝ විවාහ වෙනවා එතකොට අපේ ආගමේ තියෙනවා එහෙම අකමැති අපේ දිවෙන් වහන්සේ කියලා දීලා දෙන්නේ අපිට විවාහ වෙන ආගමක දේවල් කරන්න එපා කියලා එතකොට දැන් ඕ අපේ ආගමේ ආයේ කොච්චර ගිහිල්ලා තිනවද ඉස්ලාම් ආගමට එතකොට ඇයි ඒ හේතු ඉක්මනට මේගොල්ලෝ බඳව ගන්නෙ ටග් ගාලා ඒගොල්ලෝ බඳිනවා එnde ඉස්සෙල්ලම දැන් අපේ ගොඩක් දුරට යන ගෑනු ළමයිනේ පිටින්මමයි අඩුයි. එතකොට ඒ ගෑනු ළමයි ගියාම ඉක්මනට පල්ලියට එක්කනේ කියලා ඒගොල්ලෝ බඳලා දෙන්නේ ඇයි? එතකොට ඒක නවත්තන්න බැයිද උගලන්ට? මහත්මිය හොඳම ප්‍රශ්නයක් අහනවා. නම MG රම්මැණිකි. MG රම්මැණිකි. රම්මැණිකි. ඔව්. MG රම්මැණිකි. ඔව් රම්මැණිකේ මහත්මිය. රන් මාණික්කයක්. මාණික්ක වූ ප්‍රශ්නයක් යොමු කරා රම්මැණිකේ මහත්මිය. सिंगल हो क्रिस्तियानी हो मुस्लिम नवन तरुणियान बंदल देंडन इस्लाम दहमे कट्टिये युहुसुलुवा कटयुतु करनो अन्यागमिक एदहिले युहसादारा गंड बै मुकद्दमे परस्परता वेटे हेतु है एकने प्रश्न केटी एंगी नवना इस्लाम दहम तुल अन्यागमिक अन्व बंदवा गेनीम संदह बंदवा गेनीमे अरमुनिन कटयुतु करन्न कीलने नमूत इस्लाम दहमे पवसाति बिनवा එකමෙක් දෙවි කෙනෙක් පමණක් සිටන බවත් ඒ දෙවියන්ට සමානයන් ආදේශයන් දරුවන් අඹුවන් එවැගේම කිසිදු සමානකමක් තිබෙන වස්තුවක් හෝ පුද්ගලයෙක් හෝ නැමත කියන ඒ මතය පණිවිඩයේ සමාජගත කරන්න කියලා තිනවා. ඒ දෙවියන් නොආදාන අය පරලෝවේදී අපාගත වෙනවයි කියන මතය ප්‍රකාශ කරන්න කියනවා. බඳවා ගැනීම සඳහා කටයුතු කිරීම සිද්ධ කරන්න කියලා. එහෙම ප්‍රකාශ කරන අවස්ථාවේදී යම් කිසි කෙනෙක් ඒක සත්‍යයයි පිළිගෙන බුද්ධියෙන් එය වටහාගෙන හෘද සාක්ෂියට එකඟව ඒක පිළිගත්තා නම් එසේ පිළිගන්නා කෙනෙකු අපිට තානම් කරන්න බෑ එන්න එපා අපේ පැත්තට එහෙම කියලා තානම් කරන්න බෑ ඒක එයාගේ ස්වාධීනත්වය ඒ වාසනාවේ නිදහස ආගමේ නිදහස ආගමික නිදහස තානම් කරන්න කාටවත් බෑ මුස්ලිම් කෙනෙක් මුස්ලිම් නොවන බෞද්ධ ආගම හෝ Hindu ආගම හෝ කතෝලික ආගම හෝ ක්‍රිස්තියානි ආගම හෝ නිවැරදි කියලා හිතලා යනවා නම් අපිට බලෙන් තානම් කරන්න බෑ ඒක එයාගේ කැමැත්ත එයා තවත් ආගමකට කැමැත්තෙන් ඉඳලා ඉස්ලාම් ආගම යගේ ජීවිතේ ක්‍රියාත්මක කරන්නේ නැහනේ කොහොමත් ගියා වගේනේ එහෙම තහනම් කරන්නේ නැහැ ඒ වගේම වෙනත් පැත්තකින් ඉස්ලාම් දහම තුලට තවත් කෙනෙක් ප්‍රවේශ වෙනවා නම් ඒකට තහනම පනවන්නෙත් නැහැ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම ඒකට තහනම පනවලා ආගමික නිදහස තිබුණා ඕනෑම තැනැත්තෙකුට ඕනෑම ලබ්ධියක් ඇදහිල්ලක් විශ්වාසයක් ඇදහිීමේ අයිතිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ආගමික නිදහස වශයෙන් ලබා දීලා තිබෙනවා
ඒක අපිත් ගරු කරනවා ඒ ස්වාධීනත්වයේ ලබා දෙනවා දෙවෙනිම මතු කරානේ කාරණාවක් සිංහල ගෑනු ළමයි ආවමටක් ගාලා බඳ ගන්නවා නේ බඳ ගන්නවා බඳ ගන්නවා ආගමටත් බඳ ගන්නවා බඳලත් බඳ ගන්නවා විවාහ වෙනවා සරණ පාවා ගන්නවා ඒක ආගමික ප්‍රශ්නයක් නෙමෙයි ඒකම ප්‍රේමේ උන්මාදයක් තියෙනවානේ උන්මාද වූ ප්‍රේමාදරේ ඒකේ ප්‍රශ්නයක් උන්මාද වූ ප්‍රේමාදරයට ආගම පේන්නෙත් නැහැ ජාතිය පේන්නෙත් නැහැ ආර්ථිකය පේන්නෙත් නැහැ සමාජය පේන්නෙත් නැහැ වදපු හදපු අම්මා තාත්තව පේන්නෙත් නැහැ ඒකට ආගම නෙමෙයි හේතුව එකපාරටම මෙයා ගිහිල්ලා මම ඔයා වෙනුවෙන් ආගම අතහැරලා එන්න සූදානම් කියලා තම ආගම පරදුවට තබන්නේ මේ උන්මාද වූ ප්‍රේමාදරේ නිසා ඒක හැමතැනම වෙනවා මුස්ලිම් කාන්තාව සිංහල තරුණයන් සමග විවාහ වෙනවා සාපේක්ෂව ප්‍රතිශතය අඩු වැඩි වෙන්න පුළුවන් නමුත් සිද්ධ වෙනවා මුස්ලිම් කාන්තාවටත් උන්මාද වූ ප්‍රේමාදරේ තමයි ඒක සමනල වසන්ත යෞවනයක් නේ එමනේ කමල් අද්දරාරච්චි කියන්නේ උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ ආ සමනල වසන්තයක්ලු ඒක වසන්තේ සමනල්ලු පියාඹනවා යෞවනේ තරුණ වියේ ඒ යෞවනේ තරුණ වියේ ඒව වසන්තේ සමනල්ලු පියාඹනවා වගේ තමයි පේන්නේ බැඳලා මාස 3ක් ගියාට පස්සේ සමනල්ලු පේනවා ඊට පස්සේ වසන්තේ යෞවනයක් වුණාද මහලු වුණාද මොකද්ද කියන එක තේරෙනවා ඒ ප්‍රේම සම්බන්ධතාවල ප්‍රශ්න ඉක්මන්ට මෙයාට ඕනේ කොහොමරි මගේ පෙම්බතියව බැඳ ගන්න ඕන අරයට ඕනේ කොහොමරි මගේ පෙම්බතාව බැඳ ගන්න ඕන ඒකට අම්මා හරස් වෙනවද මට අම්මා ඕනේ නැහැ ඒවා කෘතගුණ නොවන මෝඩ තකතිරු හැදියාවක් නැති ආයි තව හොඳ වචන තියෙනවා නම් ඒගොල්ලන්ට කියන්න ඒව ඔක්කොම දාලා අය කරන වැඩ ඒකට ආගම සම්බන්ධයක් නැහැ. නමුත් ආගමේ ස්වාධීනත්වයක් තිබෙනවා. කෙනෙකු රටේ නීතියත් වයස අවුරුදු 18ට වැඩි නම් Tamanට පේනවා නම් මේ දර්ශනය හරි කියලා එක්කෙනෙක් ඉස්ලාම ආගමේ වෙන්න පුළුවන්. ඔහු හිතනවා නම් නෑ මම නිර්ආගමිකයෙක් වෙන්න ඕන කියලා. ඉස්ලාම ආගමේ මිනිසුන්ට බෑ එයාව ගෙනල්ලා පල්ලියේ තියලා එයාට දඬුවම් කරන්න. එක දෙයයි කරන්න පුළුවන්. අවබෝධය ලබා දෙන්න පුළුවන්. දෙවි කෙනෙක් සිටනවයි කියන එකේ යථාර්ථය මොකද්ද? නැහැයි කියන එකේ යථාර්ථය කොහොමද? එක දෙවි කෙනෙක් සිටනේ යථාර්ථය මොකද්ද? බහු දෙවියන් සිටින එකේ යථාර්ථය මොකද්ද? කියලා ඒ සත්‍යතාවය පැහැදිලි කර දීමේ මෙහෙවර සිද්ධ කරන්න පුළුවන් මිසක් උඹ පිළිගත්තේ නැත්නම් උඹට ගහලා මරනවායි කියන කට අනිවාර්යෙන් එන්නේ නැහනේ අනිවාර්යෙන් පිළිගන්නේ නැහනේ බොරුවට ඒ සබාවෙන් බේරෙන්න පිළිගන්නවයි කියලා කියලා හදපතුලෙන් එයා පිළිගන්නේ නැහැ මම කලින් කිව්වා මුස්ලිම් කියන්නේ දේව නීතියට අවනතු කෙනා හදපතුලෙන් පිළිගත්තා නම් පමණයි සෑම කටයුත්තකදීම දේව නීතිය ක්‍රියාත්මක කරන්නේ හදපතුලෙන් පිළි නොගන්නා කෙනෙකුට බලෙන් දේව නීතිය ක්‍රියාත්මක කරවන්න කියනකොට අම්මා පැනඩෝල් දෙනකොට දරුවා පැනඩෝල් ටික විසික් කරලා වතුර බීලා පැනඩෝල් බිව්වා කිව්වා වගේ තමයි වෙන්නේ. බෙහෙත් දෙනකොට බෙහෙත් ටික විසික් කරලා බොරුවට කටේ දාගෙන වතුර බීලා දිවයට තියාගෙන අම්මා ගියාට පස්සේ කෙල ගහලා එළියට දානවා වගේ වැඩක් වෙයි බලෙන් ආගමේ රඳවා තබා ගැනීම. බලෙන් ආගමට කෙනෙක් බඳවා ගැනීම. බලෙන් අපේ කෙනෙක්ව ආගමේ තබා ගැනීම. ඒ දේ ඉස්ලාම ආගම අනුමත කරන්නේ නැහැ. ලා ඉක්‍රා ෆිද්දීන් සූරතුල් බකරා දෙවන පරිච්ඡේදයේ 256 වන වැකියේ සර්වබලධාරී දෙවියන් පවසනවා මෙම දහමේ කිසිදු බලහත්කාරයක් නොමැත. බලකිරීමක් නොමැත. යහපත මොකද්ද? අයහපත මොකද්ද කියලා පැහැදිලි කළහමාරයි කැමැති කෙනෙක් විශ්වාස කළ හැකි කැමැති කෙනෙක් ප්‍රතික්ෂේප කළ හැකි. ස්වාධීනත්වය ලබා දීලා තියෙනවා. ඒ ස්වාධීනත්වය අපි ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරනවා. නමුත් කෙනෙක් මේ ප්‍රතිපත්තිය හරි න්‍යාය හරි ප්‍රායෝගිකත්වය හරි කියලා ඉතනවා නම් ඒ පුද්ගලයා නීතියේ අවශ්‍යතාවයන් සපුරා තිබෙනවා නම් ඒ පුද්ගලයාට අපි ඉස්ලාම් ආගම පිළිගැනීම සඳහා අවකාශ සලසා දෙන එකත් අපේ යුතුකමක් බවට පත් වෙනවා සමාජයක් වශයෙන්. මිල මුදල් දෙන්න අපිටත් සල්ලි නැහැ. මේ වගේ සිරෙප්පුව දැක්කනම් ඔබ වටාගෙන. අල්ලාගේ නාමෙන් සියදිවි නසා ගත්තා නම් දිව්‍ය ලෝකයේ කන්‍යාවියන් 72ක් ලැබෙනවාද? අන්න වැඩේ. ඒ කන්‍යාවියෝ නිසාද සහරාන්ලා පාස්කු ප්‍රහාරය එල්ල කරේ. දැන් මුස්ලිම් ජන සමාජයේ මේ පාස්කු ප්‍රහාරයට පස්සේ සමාජයේ කතිකාවට ලක්වුණු වැදගත් ප්‍රස්තුතයක් තමයි මේ කන්‍යාවියෝ 72. මමත් මේක ආපු වෙලාවෙ ඉඳලා හොයනවා කොහෙද මම මේ කන්‍යාවියෝ 72 ඉන්නේ කියලා. 72ක් නේ අපේ ආගමේ සමකාලීනව ජීවත් වන අවස්ථාවේදී භාර්යාවන් 4ක් දක්වා විවාහ කරගන්න අවශ්‍යය තිබෙනවා අනිවාර්ය නැහැ එකයි අනිවාර්ය
යම් යම් කොන්දේසි යටතේ බහුභාර්යා විවාහයකට අවසරයක් තිබෙනවා. නමුත් මේ දිව්‍ය ලෝකයට ගියාම කන්‍යාවිය 72ක් පිරිවරා ගන්නවා කියනකොට ඇඟේ තියෙන අවයව ටික ගණන් කරලා බැලුවත් ඊටත් වඩා කීප ගුණයකම වැඩියෙන් ඉන්නවනේ කන්‍යාවිය. ප්‍රායෝගික වෙන්නත් ඕනේ දිව්‍ය ලෝකයට ගියයි කියලත් භාර්යාවන් අතර දෙනෙක් විවාහ වුණත් එකපාරට ඒ භාර්යාවන් අතරක් සමග සංවාස සම්භෝගයේ දෙන්න බෑනේ. ප්‍රායෝගිකත්වයක් තියෙන්න එපා ඕනම දෙයක. කන්‍යාවිය 72ක් තියාගෙන මොකනද මේ බලාපොරොත්තු වෙන්නේ? මේ කාමුකත්වය පිළිඹු කරන කාරණාවක් වශයෙන් මේක සමාජගත වෙනවා. මොකද්ද මේ නබිනායකතුමාණන් කියපු දෙයක්? ඒක අරාබි පාඨයේ මොකද්ද? මොන මූලාශ්‍ර ග්‍රන්ථයේද මේක සඳහන් වෙන්නේ කියලා හොයලා 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 බලනවා. තාම ලැබුණේ නැහැ 72. එතකොට මේක මවාපෑමක්, ප්‍රබන්ධයක්, කල්පිතයක්. මේක ගොඩනගාගෙන තිබෙනවා ඒ සියදීව නසා ගන්න අයට. ඒ සියදීව නසා ගැනීම සඳහා බාහිර උත්තේජකයක් ලබා දෙන්න ඕන. සියදිවි නසා ගන්න අයම පොදුවේ මානසික ලෙඩුනේ. මනසින් ලෙඩ වුණ අයනේ සියදිවි නසා ගන්න. ආත්ම ශක්තියක් නැති, ආත්ම ධෛර්යයක් නැති, ආත්ම විශ්වාසයක් නැති, කොඳු ඇට පෙලක් නැති අයනේ සියදිවි නසා දාගන්න. මේ ලෝකයේ තියෙන අභියෝග මූණ දෙන්න බැ, ජීවිතයේ අභියෝග වලට මූණ දෙන්න බැරි නිසානේ සියදිවි නසා ගන්න. එතකොට මේ ආගමේ නාමයෙන් සියදිවි නසා ගන්නවා. බෝම්බයක් එල්ල කරලා සියදිවි නසා ගැනීම කියන්නේ ආගමේ නාමයෙන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවායි කියන්නේ ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් ඔහු නිදාගෙන සිටින පුද්ගලයෙකුට පිහියෙන් නැනීමකට සමානයි. කෙතරම් නිර්ලජ්ජිත වැඩක්ද මේ? කෙතරම් හීන වැඩක්ද? මිලේච්ඡ ක්‍රියාවක්ද? බියසුළු ක්‍රියාවක්ද? මම චණ්ඩියෙක් හොඳ පුද්ගලයෙක් එනවා නම් මාත් එක්ක රණ්ඩු සරුවලට, ඒ පුද්ගලයා මාත් එක්ක ජීවමානව රණ්ඩු කරන්න එන අවස්ථාවේ තමයි මගේ වීරකම ප්‍රදර්ශනය කරන්න ඕන. එයා රණ්ඩුවත් එපයි කියලා එයාගේ ඉස්සරහා මම දෙපා මුල වැඳ වැටිලා එයා හැරිලා යන අවස්ථාවේදී කියලා පිටකොන්දට මම පිහියෙන් පාරක් දෙනවයි කියන්නේ මම බියසුළු පුද්ගලෙක්. ඒ වගේ වැඩක්නේ කවුරුත් දන්නේ නැති අවස්ථාවේදී මරන්න සලස්වන එක. ඉස්ලාම් කවදාවත් මෙසේ පවසලා නැහැ. ඉස්ලාම් යම් අවස්ථාවලදී යුද ප්‍රකාශයට පත් කරන්න කියලා තිබෙනවා. නබිනායකතුමාගේ අවසාන භාගයේ මදීනා කියන රටේ වසර 10ක් රාජ්‍ය පාලකයා වශයෙන් කටයුතු කරපු අවස්ථාවේදී තම රාජ්‍යයේ ස්වාධීනත්වය ස්වෛරීභාවය ආරක්ෂා කිරීම සඳහා රාජ්‍ය නායකයෙක් වශයෙන්, සේනාධි නායකයෙක් වශයෙන් සතුරන්ගේ සතුරු ආක්‍රමණවලින් රට ආරක්ෂා කර ගැනීම සඳහා රාජ්‍ය හමුදා බලය යොදවාගෙන යුද ප්‍රකාශයට පත් කරා. සිවිල් පුද්ගලයෙක් වශයෙන් නොවේ, තනි කණ්ඩායමක් වශයෙන් නොවේ, LTT ත්‍රස්තවාදයේ ලොවින් ශ්‍රී ලංකාවෙන් අතුදා දමන්නට ශ්‍රී ලංකාවේ සේනාධිනායකයා වශයෙන් එවකට ජනාධිපතිවරයා අණක් පැනවුවා නම් ඒක ත්‍රස්තවාදයක් කියලා කවුරුත් කියන්නේ. ඒ වගේ වැඩපිළිවෙලක් නබිනායකතුමාණන්ගේ කාලේ යුද්ධය යන මාතෘකාව යටතේ සිද්ධ වුණා. ඒ හැරෙන්නට සිවිල් ජනතාව විනාශ කිරීම, මා කිව්වා වගේ මුළු මානව සංහතියම ඝාතනය කරපු අපරාධයක් කරපු කෙනෙක්ට සර්ව බලධාරී දෙවියන් කන්‍යාවිය 72ක් දෙන්නත් ඕනද? දිව්‍ය ලෝකෙ ඔබ කරලා තියෙනම බියසුළු ක්‍රියාවක්, පිරිමිකමට ලැජ්ජාව උපදවන ක්‍රියාවක්. එවන් වූ ක්‍රියාවක් කරපු උඹටමම උඹේ පිරිමිකම පෙන්වන්න ගෑනු 72ක් දෙන්න ඕනද? සුරංගනාවියක්, සුරංගනාවියන් 72ක් ඉල්ලනවා මුන්. කවදාවත් ලැබෙන්නේ නැහැ. අපායේ යටිතලයේම ඔවුන් දඬුවම් බිඳිනවා. නබිනායකතුමාණන් පවසනවා අල් මුමිනු, දෙවියන් විශ්වාස කළ පුද්ගලයා වන්නේ, එනම් මුස්ලිම්වරයෙක් වන්නේ, මන් අමිනහුන්නාස්, කවරෙකුගෙන් තවත් පුද්ගලයෙකුගේ දේපල ජීවිත ආරක්ෂා කරනු ලබන්නේද? ඔහුය සැබෑ දේව විශ්වාසිකයා. මගෙන් ඔබේ දේපල ආරක්ෂා විය යුතුයි, මගෙන් ඔබේ ජීවිත ආරක්ෂා විය යුතුයි. එවිටයි මම දෙවියන්ට සැබෑ විශ්වාසිකෙක් වන්නේ. මේ පාසුකු ප්‍රහාරය කරපු කට්ටිය මේ නිර්වචනයට අන්තර්ගත වෙනවද? නැහැ. එතකොට ඔවුන් දේව විශ්වාසිකයන් බවට පත් වෙනවද? නැහැ. දේව විශ්වාසිකයන් බවට පත් නොවුණු අයට දෙවියන් දිව්‍ය ලෝකේ ලබා දෙනවද? නැහැ. ඔවුන්ට කන්‍යාවිය එතකොට ලැබෙනවද? නැහැ. කන්‍යාවිය ගැන සඳහනකුත් නැහැ. තිබුණත් මොහුන්ට ලැබෙන්නේ නැහැ. පොදුවේ කන්‍යාවිය ගැන සඳහන් වෙනවා. ස්වර්ගයේ ස්වර්ගවාසීන්, දිව්‍ය ලෝකයේ ජීවත් වන ඒ පුද්ගලයන්ගේ සහකාරියන් ගැන සඳහන් වෙනවා. සුරංගනාවියන් ගැන සඳහන් වෙනවා. ඒ යහපත් පුරුෂයන් මේ ලෝකයේ සියලු දෙනාම මරණයට පත් වුණාට පස්සේ
සර්ව බලධාරී දෙවියන් සියලුම ජනතාව නැවත නැගිටුවලා ලෞකික ජීවිතයේ පිළිබඳව ප්‍රශ්න කරලා ඒ ජීවිතයේ ජීවත් වුණු ආකාරයේ පිළිබඳව විභාග පවත්වලා සත්පුරුෂයන්ව ජීවත් වුණු අයට ඒ විභාගයෙන් සමත් වන අයට ඒ ස්වර්ගයේ කියන සදාකාලීන සතුට දිව්‍ය ලෝකය ලබා දෙනවා ඒ සතුට භුක්ති විඳින එකෙන් එකක් තමයි දිව්‍ය ලෝකයේ සුරංගනාවියෝ සහකාරියෝ ඒ දෙවියන්ගේ දේව නියමයේ පිහිටුවා නොගත් අයට දෙන දඬුවම තමයි අපාය ඔවුන් සදාකාලයටම අපාගත වන්නට වෙනවා ඒ අමරණීය දඬුවම ඒ නියමයේ තිබෙනවා මිසක් මේ මුස්ලිම් නොවන ජනතාව ද්වේෂ සහගතව ඝාතනය කරලා කිසිදු වරදක් නොකරපු කිසිදු හේතුවක් නැතිව නිකරුණේ ඝාතනය කරපු නිසාම දෙවියන් ස්වර්ගය ලබා දෙනවා නම් එවැනි දෙවියන් කෙනෙක් ගැන ඉස්ලාම් ධර්ම පවසලා නැහැ කොයිවත් ඉස්ලාම් පවසන්නේ දෙවියන් බුද්ධිමත් කියලා මේ කන්‍යාවියන් 72ක් දෙවියන් ලබා දෙනවයි කියලා කියනවා නම් දෙවියන්ගේ බුද්ධිමත්භාවයේ ප්‍රශ්නයක් ඇති වෙයි ඒ නිසා ඉස්ලාම් අනිවාර්යෙන් ඒ දේ පවසන්නේ නැහැ මීටත් වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියලා හිතනවා කැටිය නෙවෙයි ප්‍රශ්නයක් ඇතුළේ අප්‍රසන්න මේක පල්ලියෙන් කරේ කියලා පල්ලියට පණිවිඩය යවන්න ඔබතුමා දන්නවා ආචාර්යවරයෙක් කියලා ඒක ආචාර්යවරයෙක් අපේ සංස්කෘතික අංගයක් තමයි මේ පෙරහ බෞද්ධ පෞගි දවසට පොසන් පෙරහ හිඳු මහරහතන් වහන්සේ වැඩම කළා ඒ සඳහා පවත්වන පෙරහ පෙරහැරේදී ඉස්ලාම් ජනතාව දුරන් යාළුවෝ තියෙනවා හිතවතුන් තියෙනවා ශබ්ද නගර හිනාවේ අර බලා ඉන්න අය තියෙනවා බොහොම හොඳයි පිරිසක් මේ පෙරහැරේදී බාධා කළා මෙතෙන්දි කියන නිසා මම කිව්වේ නැහැ ගමින්ද කිව්වේ නැහැ අර තාපයක් උට නැගගෙන අපේ තරුණියෝ මේ සබරගමු නැටුම ඔබතුමා දන්නේ නැති ආචාර්යවරේ කැතියට සබරගමු නැටුමේදී ඇඳුම ගන්න පේ වෙලා මේ දවස් ගානක් ඉඳලා ඒ අනුවනි ඇඳුම ලැබෙන්නේ සාල වටිනාකමක් තියෙනවා ඇඳුම අනිත් එක තමයි මේ අරෝමයා දීගෙන අර මේ නටන නටුමක් නෙමෙයි මේ සංස්කෘතික අංගයක් වටිනවා ඒ ආශිර්වාදයෙන් තමයි ලැබෙන්නේ අර ඇඳුම එතෙන්දී බොහොම අශීලාචාර විදිහට ඉස්ලාම් කීපතෙක් කතා කරලා තමයි මම තමයි ඊයේ තමයි රෙකෝර්ඩන්ට් අපි වටේ දානවා දෙපැත්තේ මම තමයි ආරක්ෂා විදියේ හරි මම තාම හාමුදුරන්ට කිව්වේ නැහැ ගමේ කාටවත් කිව්වේ නැහැ එතෙන්දී කිව්වේ ඉතින් මේක කොහොම හරි ඒගොල්ලන්ට සහජීවනයේ පිළිබඳ ඒවට බාධා නොකරන හැටියට අර පිළිස හැරගත්ස ගන්න තියෙනවා නම් බොහොම හොඳයි මම එතෙන්දී එතකොටම කිව්වා නම් बौद्ध दर्शन නොයකුත් කලකෝලහලවට සුලමුල පුරන්නේ මෙවැනි සියුම් පොඩි කාරණාවක්. ඒ අර මුස්ලිම් කියන ඒ ආගම මත කියනවට වඩා ඒ තරුණයන්ගේ තියෙන මානසිකත්වයේ මත සිද්ධ වුණ දෙයක්. නමුත් අන්‍ය ආගමික සංස්කෘතීන් වලට ඔවුන්ගේ ඇදහිලි වලට ඔවුන්ගේ විලිවෙත් වලට ගරු කිරීම අපි සිදු කළ යුතුයි. අපි අනුගමනය කිරීම කියන දේ නෙමෙයි. ගරු කිරීම සිදු කළ යුතුයි. නොයකුත් කලකෝලහලවලදී මෙවැනි සුළු කාරණාවක් ඉස්මතු වෙලා තිබෙනවා නමුත් බොහොම අපි අගය කරනවා ස්තුතිවන්ත වෙනවා මෙවැනි සියුම් කාරණාවන් එවැනි අවස්ථාවලදී ඉස්මතු නොකර ඒක යටපත් කරලා පස්සේ මේ ජනතාවට මේ පණිවිඩය ලබා දීම සඳහා පමණක් මේක සභාගත කරාට ඒ අවස්ථාවේදී ඔබතුමා හිතුවා නම් ඒක ලොකු ප්‍රශ්නයක් බවට පරිවර්තනය කරන්න තිබුණා නමුත් මෙවැනි කාරණා තියෙනවා ඕනම සමාජයක දැන් අපේ සමාජයේ තරුණයන්ට වගකීම හරියට පවරලා නැහැ තරුණයන්ගේ වගකීම මොකද්ද කියලා දීලා නැහැ එක්කෝ ව්‍යාපාරික දැනුම ලබා දෙනවා ව්‍යාපාර කරන්න කියලා. එහෙම නැත්නම් ඔහේ අයාලේ යවනවා. අධ්‍යාපනය හරියට ලබා දෙන්නේ නැහැ. බොහෝම ප්‍රතිශතාත්මකව අඩුයි අපි. ඒ නිසා තමයි ඔය ප්‍රශ්න අටගන්නේ. අයාලේ යන රස්තියාදු ගහන ඔය වගේ තරුණයන් නිසා සමස්ත සමාජයටම ප්‍රශ්නයක් කැළලක් ඇති වෙනවනේ අගෞරවයක් ඇති වෙනවනේ. මේව අනිවාර්යයෙන්ම අපි අවබෝධ කරගෙන ඒ වැරදි කරන අයට අනිවාර්යයෙන්ම අප විසින් පොලිසිය අරහා දඬුවම් ලබා දීමට කටයුතු කරන්න ඕන. මේ පණිවිඩයේ එවැනි අවස්ථාවකදී අපේ ගමේ අපි දන්න අවස්ථාවකදී ඒක අපි ඉන්න තැනකදී සිද්ධ වුණා නම් අනිවාර්යයෙන්ම ඒකට
ක්‍රියාත්මක වෙනවා අපි දන්නවා කොහොමද ඒවට ක්‍රියාත්මක වෙන්න ඕන කියලා හේතුව ඒ මෝඩ ක්‍රියාව නිසා මුග්ධ ක්‍රියාව නිසා සමස්ත සමාජයක්ම බැටකණ්ඩ වෙනවා ඒවා අපි සියුම් ස්ථාන අපි අවබෝධ කරගෙන තිබෙනවා මහජාතියක් ජීවත් වෙන රටක අපේ ආගමේ පවා පවසා තිබෙනවා ඔබ දෙවියන් නොහදාන ජනතාවට අල්ලා නොවන අය අදහන ජනතාවට දෝෂාරෝපණය කරන්න එපා ඔවුන්ට අගෞරව කරන්න බෑ අපිට විවේචනයක් තියෙන්න පුළුවන් ස්වයං විවේචනයක් තිබෙන්න පුළුවන් හරි වැරදි මේක හරිද සත්‍යයක්ද නැද්ද කියන එක ඒ විවේචනයක් තියෙන්න පුළුවන් නමුත් නිග්‍රහාත්මක විවේචනයක් නොවිය යුතුයි අගෞරව කිරීමක් නොවිය යුතුයි කියන මතය ඉතාමත් තදේම ප්‍රකාශ කරනවා ඉතින් ඒවා අපි අවබෝධ කරගෙන අපේ ජනතාවට හැකියතාක් දුරට ඒවා පැහැදිලි කරලා දෙන්න අපි කටයුතු කරනවා ඉන්ෂාඅල්ලා ඔබට ඒ සඳහා අපි පොරොන්දු වෙනවා මේ ගමේ ඉන්න පාර්ශවයටත් අපි ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා ඒවා නිවැරදි කරන්න අවශ්‍ය කටයුතු සිදු කරන්න කියලා මෙතරම් වූ කාල වේලාවක් අපේ ආරාධනා පත්‍රයේ පිළිගෙන කෙටි කාලයක් තුලදී අතිවිශාල කාලයක් අප වෙනුවෙන් කැප කරලා ඔබගේ වටිනා කාලය වෙන් කරලා මෙම සහජීවන වැඩසටහන ඉස්ලාම් පවසන මානවීයතාවයේ දේශනය හා පැනේට පිළිතුරු වැඩසටහන අති සාර්ථකව පවත්වා ගැනීමට ඔබ ලබා දුන්නු සහයෝගය බලංගොඩ ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමක් බවට පත් වෙනවා ඒ සඳහා ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම හෘදයාංගමයෙන්ම ස්තුතිය පුද කරමින් නැවත වාරයක් මතු අනාගතයේදී මෙවැනිම වැඩසටහනකින් ඔබත් සමග සම්බන්ධ වෙලා මෙම වැඩසටහනට සහභාගී වූ මෙවන් වූ වටිනා වැඩසටහන්වල අගය පහදා දීලා සියලුම ජනතාව රැස් කරලා අපගේ මේ අදහස් ඕමාරු කර ගැනීම අකණ්ඩව සිද්ධ කර ගැනීමට ඔබ මතු අනාගතයේදීත් අපට සහයෝගය දක්වාවි කියා බලාපොරොත්තු වෙමින් නැවත වතාවක් ඔබ සියලු දෙනාම මෙතන සහභාගී වීම පිළිබඳව ස්තුතිය පළ කරමින් මා නිහඬවනවා ඔබ සැමට බෙහෙවින්ම ස්තුතිය एक तमाई बलंड को कुछर दवा सक गया आशय कर मैसेज कावे ने कव दावत දෙයියන්ගේ නාමෙන් කවදාවත් කියන්න මෙයා අපිට ඉහි ගෙදෙට්ටම ගිහිලා ආරාධනා පත්‍රේ දීලා අපේ මිනිස්සුන්ගේ එක ආත්මార్థයක් තියෙනවා මම ප්‍රසිද්ධියෙම කියන්නම් ඒක මම ඇවිල්ලා පොඩ්ඩක් අපේ මේවා කියන්න ගිහිලා අපේ සමාජේ මම බැනුම් අහනවා ඒක වෙනම දෙයක් නමුත් මම කියන්නත් ඕනේ මට කාගේවත් ප්‍රශංසාව හෝ දෝෂාරෝපණය මට අදාළ නැහැ අපේ පුද්ගලික මතය එක දෙවියන් කෙනෙක් විශ්වාස කරලා පිළිගත්තේ නැත්නම් ඒ ජනතාව අපාගත වෙනවායි කියලා සදා කාලෙටම අමරණීයව गिन्ने दंडुवाम लबन वाई के विश्वास करना कवदावत वो कवदावत की नैने मध्य तीन वाई के कवदावत प्रकाश कर लैनी ए गिन्न पिलीगण वे दिन्न मिथ्या दुष्टिका इध नीने का वेण मातृकावाक मम दिन तीन दे कि මේක පණිවිඩයක් නේ මේක තොරතුරක් නේ පාර්ලිමේන්තුවේ තොරතුරු දෙන ගැනීමේ පනත කියලා පනතක් සම්මත කරගත්තා. මම දැන් එනකොටත් මේ මට මේ යෝජනාවක් ආවා මේ මල්ලි මේ ඡන්ද ඉල්ලනවා. මේ අපි ගිහින් ඉල්ලනකො දැන් මම ගිය මාසෙත් මේකට මේ උත්සවයේ සමිතියකට සහභාගී වුණා. මම ඉතින් දේශපාලන ඇත්තම කියන දේශපාලන සෑහෙනම වැඩසක් කරනවා. නැත්තිනේ හැම එකකටම යනවා. දේශපාලන තමයි ගොඩක් කරන්නේ. ඒක පුලිගලික ගොඩක් කරනවා. අද කරගත්ත කියන්නේ ඒක තමයි දේශපාලනයෙන් කරගත්ත කියක් නෑ බත්හැලි තම්බනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා කරගත්ත කියන්නේ දැන රැසි ළමයි කෙනෙක් බැනුම් අහනවා අම්මා ආච්චි දීලා වයසට ගම් මෙච්චර කාලයක් ඡන්දේ වැඩ කළා මොකද්ද ආච්චි කරගත්තේ කියලා අරෙමි ඒවත් අපි අර මේ තියෙන ආසාවනේ දේශපාලන කියන්නේ අපේ කැමැති දෙනි අපිට ඕනේ අපි කරනවා ඒ හොඳ ආකල්ප ඒ ඇති වෙන එක තමයි අපේ එකම බලාපොරොත්තුව අපිත් අර ඕ අපිත් දෙබිඩි පිළිවෙතක් අනුගමනය නොකර අපිත් විවෘත වෙ ඉඳලා හොඳින් ඒ ශක්තිමත් සම්බන්ධතාවය ගොඩනගා ගන්න. මේ වැඩසටහන ගැන අතම මේ වැඩසටහන අපි හුඟක් අපි අත්වශ්‍යම බෞද්ධයෝ අන්‍යාගම ඒ කියන්නේ මේ අන්‍යාගම කියන්නේ මේ ඉස්ලාම් ධර්මයේ පිළිබඳව එහි තියෙන මානව හිතවාදීත්වය පිළිබඳව හොඳ දේශනයක් අපිට ලැබුණා අපි රටේ බෞද්ධ ජනතාවගින්ම ඉල්ලා හිටිනවා ඒ පිළිබඳව යම්ම වැරදි අවබෝධයක් නම් ඒවා ඉවත් කරගෙන සහජීවනයෙන් ජීවත් වෙන්න
හිත නිර්මාණය කරගම් ඒ වගේම අපේ ක්‍රියාකාරකම් සෑම දෙයක්ම හොඳ ඉවසීමෙන් කටයුතු කරන හොඳ රටක ජීවත් වෙන සැබෑ ජාතියක් ජාතිත්වයක් ජාතියක් නෙමෙයි ජාතිත්වයක් ඉස්ලාම් දෙමළ සිංහල किसी आगम भेदे की तौर जीवते लभे वाक्य प्रार्थना करमी आलोचित वेडसरा तमें मट की अंड पुलवा मी वगे देवल तवत् गुड़ा कुंगा स्थान वाल करान इली मत मम अलगे इली मत इधर करगद मी अभी सिंह मुस्लिम ना अभी बहुद्ध कथोलिक हिंदू मुस्लिम ऐन मुन आगमिक पशु मुन आगम कदया उना लंका लसन मल्लोत्तक लंका तीन एक पाट पाट मल्लो मल्लोत्तक पाट पाट तीन बहुद्ध पाट कथोलिक पाट हिंदू पाट मुस्लिम पाट इवे पाट पाट मलपिपिच उद्यान पुलवा उबे मे रश्मी पवत्तला देशन करला सामे हेमो मात्र समगिय संहिद्याव हदंड पुलवांगर लसन मल्लोत्तक पगे वेंड पुलवांग मुस्लिम जनता वगे उत्सव विलावल्ट अनुकुत्त आगमिक आयत गिल्ल एवट सहभागी वेंड उगलंगे आराधना वल्दी अंड पुलवांग बौद्धे वटे अन्न पुलवांग बौद्धे वेलसंट वे तीनवा विसक वगे देवल कतोलिकंगी नत्तल वगे देवल गुड़ा के अट गंड दीवाली मतन इतकोट हिंदू आगमिक अंगेल पेरहर वाले मैं गिहिल हिंदू और लसन रसव बतकू मिनसुंड देना ते ये इतकोटे बहुम हेम मात्र बहुम लसन समगे सिद्धवेनो एव वेडी दीवल कर पुलवा मे वगे अवस्था वाले वेडी को मगे थैंक यू।